හරි ඕකේ හරි ඕගොල්ලන්ට දැන් අද තියනවා මාතෘකාවක් ඒ මාතෘකාව මේ හරියට මීගෙන ගන්න ඕනේ හින්දා මේ මොන් හරි කම්මැලිනේ මේ බෝඩ් එකේ ලියන්න ඒ වුණාට ඉතින් අද ලියන්න වෙනවා සෝ හින්දා අපිට ඇවිල්ලා තියෙනවා වචනයක් මෙන්න මේක හොඳට මතක තියාගන්න ඕනේ उपदेशन क्रियावलिय सामान्यं अपि मे दैन मे इगेन गन्न कोट अपिट टच वेन नथि केरलक मेहे ए कियन्ने दैन गोडक वेलावट डिप्लोमास करला तियेनवा एतकोट हायर डिप्लोमास करला तियेनवा मे ओक्कोम करला तिबुनत प्रोसेस ऑफ काउंसलिंग कियन एक उपदेश पटांग क्लाइंट वापे रूम में कटे गेना था ना इंदगन इवर वन काम मा अभी क्या ना एक टे इवर वन काम मा पढ़ाने में सा इवर वन काम मा किए ने ताना टा क्यों ना उपदेश ने क्रिया वाली किए रहे ऐतो कुछ में उपदेश ने क्रिया वाली हरी वैधकात मगर निकांग में प्रोसेस ऑफ काउंसलिंग किए ने का में पोतटे डाला अभी हम क्लाइंट गेन क्लाइंट में एक पार प्रायोगिक වෙනවා ඉතින් ඒ නිසා අපි බලමු අපිට කොයි වෙලාවෙ මේ ඔබලන්ට නෝට් එකක් තියෙනවා නෝට් එක ඔබලන්ට හැම වෙලේ ඒ නෝට් එකේ මම ඔබලන්ට දාලා තියෙනවා සාමාන්‍ය දේවල් ටික හරි එතකොට කොහොමද අපේ කාමරේ උපදේශන කාමරේ තියාගන්න ඕනේ කොයි විදිහටද හරි ගසන්න ඕනේ කියලා उपदेश එතකොට ethics ඉගෙන ගන්නනේ එතකොට ඔය දෙක ඇතුළේම අපි අර skills ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්ත උපදේශන ක්‍රියාවලිය කියලා එකක්. එතකොට මේ උපදේශන ක්‍රියාවලිය ඇතුළේ මොනවද සිද්ධ වෙන්න ඕන කියලාත් ඔයගොල්ලෝ අංග ගණක් ඉගෙන ගත්තා. ඒක ඔයගොල්ලන්ට මතක ඇති. එහෙනම් අපි බලමු ප්‍රායෝගිකව මේ වැඩේ කරන්න යනකොට අපි කොහොමද ඉස්සර වෙලා අපේ කවුන්සලින් රූම් එක හදාගන්නේ කියලා. right එතකොට කවුන්සලින් රූම් එක හදා ගන්නකොට කවුන්සලින් රූම් එක එන්වයරන්මන්ට් එක වැදගත් වෙනවා අපි කොහෙද කවුන්සලින් කරන්නේ කවුන්සලින් කරන්නේ කොහෙද ශබ්ද ඇහෙන තැන්වල ගොඩාක් අපිට noisy places තියෙනවනේ එහෙම නැත්නම් ගොඩක් මිනිස්සු ගැවසෙන තැන්වල කවුන්සලින් කරන්න අපි යොදා ගන්න නැහැ. එතකොට නිදහස් පරිසරයක තමයි කවුන්සලින් කරන්න ඕනේ. ඒකෙදි ඉතින් අපිට මේ calm and quiet පරිසරය වදන් හොයන්න අමාරුයි. එහෙම වුණත් තමන් ඉන්න කාමරේ හරි අසා විශේෂයෙන් ඒ කවුන්සලින් රූම් එකට එන අපි කියමුකෝ ඔබලා කොහරි බිල්ඩින් එකක තියෙනවා කියලා. ඒ බිල්ඩින් එකේ එන එන කවුන්සලින් රූම් එකට එන තාක්කල් වටපිටාව. දැන් මට මේක ගොඩාක් හොඳටම මතක දෙයක් තමයි. දවසක් වෛද්‍යවරයෙක්ගෙන් රෝගියෙක් ඇවිල්ලා තිබුණා. ඉතින් එතකොට ඊට මට කලින් ජෝරරි කවුන්සලර් කෙනෙක් ආවට ඒ දරුවෝ ගිහින් තිබුණා. ඊට පස්සේ ආපු ගමම මට කියපු කම්ප්ලේන් එක තමයි අම්මෝ මාවගේ යරියනේ අන්න අතෙන්ද
එතන මෙහෙමයි කියලා. එතන මිනිස්සු ගොඩායි චූටි තැනකින් ඇතුළට යන්න තිබුණේ. මිනිස්සු ඇඟෙත් හැප්පෙනවා, හරියට කෑ ගහනවා. ඉතින් අන්න දැන් කවුන්සිලර් ගොඩාක් හොඳ වෙන්න ඇති. කවුන්සිලර්ට හොඳටම කවුන්සලින් කරන්න පුළුවන් තියෙන්න ඇති. නමුත් අර එයා ඒ දරුවා දැක්ක වටපිටාව නිසා, එයාගේ වටපිටාව නිසා එයා මොකද කරගත්තේ, එයාට මොකද සිද්ධ වුණේ, එයාගේ ට හිතුණා මේ වටපිටාව මට එච්චර හොඳ නැති නිසා මම මේ මෙතනට එන්න හොඳ නෑ වගේ එක මේ එක පාටම එයාට හිතුණා. ඉතින් එතකොට එතනදී අපිට මුකුත් කරන්න බැරි වෙනවා. මටත් ඇවිල්ලා කිව්ව එක තමයි, ওই ටික තමයි මට කිව්වේ. ඉතින් එතකොට අපි මානසික ගැටලුවක් තියෙන කෙනෙක්ට තමයි මේ එන්න කියන්නේ. ඉතින් එතකොට ඒ එන්න කියනකොට එයාගේ මානසිකත්වය අපිට වගේ නෙමෙයි. සමහර වෙලාවට ශබ්ද වලට ගොඩක් අකමැති. දැන් එන අය ගොඩක්, ඒ කියන්නේ පශ්චාත්යේ තියෙන කට්ටියනේ. ඉතින් එතකොට ඒගොල්ලන්ට ශබ්ද, මිනිස්සු කතා කරන එක, එහෙම නැත්නම් මියුසික් ශබ්ද, එහෙම නැත්නම් මිනිස්සු දකින්න එක, මේ වගේ දේවල් ගොඩක් වෙලාවට අකමැති වෙන්න පුළුවන්. ඒක නිසා පළමුවෙනියෙන්ම ඕගොල්ලෝ කොයි හරි ඕගොල්ලන් වෘත්තීය විදිහට කවුන්සලින් තෝරගන්නවා නම්, පෞද්ගලික ආයතනයක් පිළිටවනවා නම්, ඒ ආයතනය නිෂ්කලංක තැනක තියෙන්න ඕනේ. ඒ නිෂ්කලංක තැනක කියන්නේ ශබ්ද වලින් මිනිස්සුන්ගෙන් ලොකුවට මිනිස්සු යන්නේ නැති, ලොකු ශබ්ද ඇහෙන්නේ නැති, ওই ගෝසාකාරී ශබ්ද ඇහෙන්නේ නැති තැනක් වෙන්න ඕනේ. එතකොට ඒක ස්කෝලක නම් ඇත්තටම ස්කෝලේ ගොඩාක් අය ගැවසෙන තැනක් වෙන්න බෑ. ඕනම ඔබ ධර්මයේ සම්මුතිය කවුන්සලින් වුණකක් තියෙනවා ටිකක් අයිසොලේට් වෙලා. ඒ කියන්නේ අර නිදහසේ ඉන්න පුළුවන් තැනක තමයි කවුන්සලින් වුණක තියන්න ඕන. නමුත් දැන් මම කියන්නේ ඔයගොල්ලෝ පෞද්ගලිකව කොහේ හරි කවුන්සලින් කරනවා නම් ඒ කවුන්සලින් සෙන්ටර් එක කොහෙද අරින්න ඕනේ? කොහෙද ඒ තැන අරින්න ඕනේ? එහෙමනම් අපි කොයි වගේ පරිසරයක්ද යොදා ගන්න ඕනේ කියන්නේ නිදහසේ මිනිස්සුන්ට ඔබ කරා ළඟා විය හැකි වෙන්න ඕනේ. අර ඔයා ළඟට එන්න කලින් ලොකු ප්‍රශ්න තියෙන ප්‍රශ්න වලට තව තරහ ගිහිල්ලා තව නිකන් අප්‍රසන්න විදිහට අපි ළඟට එන්න පරිසරයක් අපි හදලා තියන්න හොඳම. ඒකකොට එක ඒක තමයි. අන්තිම මේ process of counseling කියන ප්‍රායෝගික පැත්ත මම ඔයාලත් එක්ක මේ කතා කරන්නේ. එතකොට දෙවෙනි එක තමයි අපි කවුන්සලින් රූම් එක ඇතුලේ ගාන පාටවක්. රයිට්. එතකොට අපි කවුන්සලින් රූම් එක තෝරගන්නවා. ඒ තෝරගෙන අපි හැම වෙලාවෙම උපදේශන කාමරයකට ගන්නේ ලයිට් කලර්ස්. ලයිට් කලර්ස්. එතකොට තද පාටවල් දැන් තියෙන්නේ, තද කන්ට්‍රාස්ට් කලර්ස් තියෙන්නේ. එතකොට අපි ඒ වගේ දේවල් කලර්ස් පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම අපි පාවිච්චි නොකරන පාටක් තමයි කළු පාට කියන එක, සහ තද කළු, තද රතු, රතු පාට. එතකොට කොහොම හරි කමක් නැහැ තද පාටවල් ඇහැට ටිකක් කලබලකාරී ගතියක් එන තද පාටවල්. එහෙම නැතුව අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන බේබි කලර්ස් කියන ඒවා, රයිට්. එතකොට අර ලයිට් බ්ලූ, ලයිට් ග්‍රීන්, ලයිට් පින්ක්, එහෙම නැත්නම් මේ සුදු පාට, බේජ්, ඔයගේ ඕනම ලා පැහැටි පාටක් අපිට කාමරය ඇතුලේ ආලේප කරන්න පුළුවන්. එතකොට ඒක එතන එතනදී ගොඩාක් ලොකුවට දැනෙන දේ තමයි අර කළු වගේ පාටක් ගාපුවාම අර හැමතිස්සෙම මේක අපිට අඳුරුයි, අඳුරු විදිහට දැනෙන්නේ. නමුත් මේ ලා කලර්ස් එහෙම නැත්නම් ඇහැට ප්‍රිය කලර් එකක් දැක්කහම අපිට ගොඩක් වෙලා මේ ක්ලයින්ට් අපේ කාමරේ ඉඳන් එන්න ඕනේ. මේ සෑහෙන වෙලාවක් මිනිත්තු 40ක් පැයක් වගේ වෙලාවක් අපේ කාමරේ ඉඳගෙන ඉන්න. එතකොට ඒක එයාට ඇකට ප්‍රිය උපදවන දෙයක් වෙන්න ඕනේ. එතකොට ඒ වටපිටාව බලපුවාම එයාට ඒකෙන් එයාගේ පරණ මතකවල් මතක් වෙන්න, එහෙම නැත්නම් අර අනවශ්‍ය දේවල් නැතුව එයාට එයාගේ මනසට සැහැල්ලුවක්, ප්ලසන්ට්නස් එකක් ගෙන දෙන වටපිටාවක් තමයි අපි හදා ගන්න ඕනේ. පාට වලින් අපි ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ පාට, ඒ වගේම තමයි අපි ගොඩාක් දේවල් අපේ කවුන්සලින් රූම් එකේ බඩු විදියට තියාගන්නේ. ඒ වගේම තමයි අපි කවුන්සලින් රූම් එක ඇතුලේ ගොඩාක් රූප ಜಾති අරව මේවා අර එක එක ಜಾති වාක්‍ය හැමදාම ඔයගොල්ලෝ දැකලා ඇතිනේ. මේ
එක වාක්‍යෙම ගහලා තියෙන්නේ. දැන් ඔය ඉන්ටර්නෙට් එකේ තේම ෆේස්බුක් එකේ එහෙම යන්නේ එක එක දේවල්. ඉතින් ඒ වගේම එහෙම එහෙම අපි ගොඩක් වෙලාවට අපි රූම් එක ඇතුලේ ගහන්නේ නැහැ. අපි ප්ලේන් බිත්ති තමයි ගොඩක් වෙලාවට තියෙනවා. ඔබලන්න පුළුවන් ලස්සන ඇහැට ප්‍රිය සීනරි එකක් හරි මොකක් හරි එක බිත්තියක හරි ගැළපෙන විදිහට දාන්න. නමුත් අර ඒ දේවල්වලදී ගොඩක් වෙලාවට පරිස්සම් වෙන්න ඕන දේ තමයි එතනදී අපේ ක්ලයන්ට් කෙනෙක්ට අතීතය මතක් කරලා එහෙම නැත්නම් එයාගේ දේවල් මතක් කරලා එයාට තව වරි වෙන තැනකට අපි ගෙනියන්නේ නැහැ. ඒක නිසා අර හරි ලස්සන එනර්ජි එකක් දෙන ඇහැට සුන්දර දර්ශනයක් දාගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට පාට සහ අපි එල්ලන පින්තූර. ඒ වගේම තමයි අපි හොඳට කල්පනා කරන්න ඕනේ අපේ කාමුලෙන් රෝමකත්තේ තියෙන සුවඳ වර්ගයන්. රයිට්? දැන් ගොඩක් වෙලාවට එක එක අය එක එක යා ෆ්‍රෙෂ්න පාවිච්චි කරන්න පුළුවන්. එක එක සුවඳ වර්ග පාවිච්චි කරන්න පුළුවන්. හඳුන් කුරු පාවිච්චි කරන්න පුළුවන්. මේ එසන්ස් ඔය ඔයිල් තියෙන්නේ එක එක ජාතියේ. එතකොට එසෙන්ෂල් ඔයිල් ඔගොල්ලෝ පාවිච්චි කරන්න පුළුවන්. මොනවා හරි කමක් නැහැ ඒවා පාවිච්චි කරනවා නම් ප්ලසන්ට් සුවඳක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අනවශ්‍ය මිනිසුන්ට අමාරු හුස්ම ගද්දි අප්‍රසන්න වෙන විදිහට නැතුව, ඒ කියන්නේ විශේෂයෙන් උගලෝ දන්නවා දූවිලි, අපිට දූවිලි ගඳ සහ දූවිලි එන්වයරන්මන්ට් එක ටිකක් අමාරු. එතකොට පිරිසිදුකම සහ එතකොට ඒ වගේම මේ කාලා ඔගොල්ලෝ හොඳට මතක තියාගන්න. දැන් බැරි වෙලා ඔගොල්ලෝ කවුන්සලින් රූම් එකේ ඇතුලේ ඉඳගෙන කැම් කරනවා නම් ඒ කාපුම ඒ එන ඉඳුල් ගඳ, හරි? එතකොට මොනවාරි ඒ කාපු බීපු දේවල් වල එන සුවඳ. මොකද ඔයා ඒක ඇතුලේ ගොඩාක් වෙලා හිටපු නිසා ඔයාගේ නහය ඒකට හුරු වෙනවා. නමුත් පිටින් එන කෙනෙක්ට ඒ සුවඳ දැනෙන්න පුළුවන්. ඒ සුවඳට අකමැති වෙන්නත් පුළුවන්, කැමති වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට වෙන්නේ අකමැති වෙන එක. ඒ නිසා කෑම කන එක ඒ දේවල් අපි කවුන්සලින් රූම් එකක් ඇතුලේ කරන්නේ නැහැ. එතකොට මිනිස්සු අකමැති, ඒ කියන්නේ අපි දෙන ක්ලයන්ට්ගේ කැමැත අකමැත අපි දන්නේ නැහැ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා එයා වෙනුවෙන් ක්ලයන්ට් වෙනුවෙන් අපේ රූම් එක ලස්සනට තියන්න සහ එනර්ජෙටික්ව තියන්න, ප්‍රසන්නව තියන්න. එතකොට කමක් නැහැ හඳුන් කූරක් වගේ එකක් පාවිච්චි කරාට. හැබැයි ඒව තද සුවඳවල් වෙන්න බෑ. ඔගොල්ලෝ දැකලා තියෙන ඔගොල්ලන්ට අත්දැකීමුත් ඇති. ඔයගොල්ලෝ පෞද්ගලික ප්‍රවාහන සේවක හරි බස් එක හරි කෝච්චි එක හරි යනකොට අර තද සුවඳවල් ආපුවම අපිට ඔළුව කැක්කුම හැදෙනවා නේ. සමහරක් අයට ඒක සුවඳ වුණාට සමහරක් අයට ඒක හරි අමාරුයි. ඒක එක ජාති සුවඳවල්. දැන් සමහරක් අයට මල් වර්ගවල සුවඳ, සමහරක් අයට ගොඩක් ඒක ආසයි, සමහරක් අයට ඒක ආස නැහැ නේ. සමහරක් අය සීපාලිකා මල් සුවඳල කැමති, සමහරක් අය ඒකට කැමති නැහැ. එතකොට ඒ වගේ වෙලාවට ඒ හින්න කල්පනාවෙන් ඔගොල්ලෝ පාවිච්චි කරන මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒ හඳුන් කෝර හරි කාමරේ සුවඳ කරගන්න කියන එක මයිල් සුවඳක් තියෙන එක පාවිච්චි කරන්න. තද සුවඳවල් පාවිච්චි කරන්න පස් සහ අර පිරිසිදුකම සහ පිළිවෙල කියන එක හැමතිස්සෙම ඒ කාමරය ඇතුලේ තියෙන්න ඕනේ. ඒක තමයි බඩු අඩු කරන්න කියලා කියන්නේ ඔයගලන්ට. හරි, එහෙමනම් කාමරය ඇතුලේ මොනවද අපි තියාගන්නේ? කාමරය ඇතුලේ ඔයාට තියෙන්න ඕනේ එකම දෙයයි, ඒ තමයි පුඩු දෙකක් තියෙන්න ඕනේ. මට චිප්ස් අඳින්න දන්නේ නැහැ. ඒ නිසා මට මේ කුලන් විදියට තමයි මම මේ පුඩු දෙක අඳින්නේ. එතකොට මෙහෙම පුඩු දෙකක් තියෙන්න ඕනේ. මේ පුඩු දෙක ළඟ අපිට පුළුවන් ස්ටූල් එකක් තියන්න. රයිට්? So this is my stool, mini hipcorrhoid stool එක. එතකොට මිනිහෙක් යනවා වගේ මේ stool එක තියන්න පුළුවන්. දැන් මෙතනදී මතක තියාගන්න ඕන කාරණා දෙක තුනක් තියෙනවා. ඒක තමයි මේ පුටු දෙක සහ මේ stool එකේ, මේ stool එකේ උඩ තියන්න පුළුවන්. ඔයාලා කැමති නම් මල් පොච්චක් තියන්න පුළුවන්. Right?
ඊළඟට ඔයාගේ documents තියෙන ඒ කියන්නේ ඔයා ලියන log පොත හරි ඔයාගේ ෆයිල් එක හරි මොකක් හරි මේක උඩ තියාගන්න පුළුවන්. client මොනම හරි ගෙනාගත්තොත් ඒකත් මෙතන තියන්න පුළුවන්ක ප්‍රශ්නයක් නැහැ. right? මේ පුටු දෙක තියන්නේ අංශක 45ක කෝණයකට. ඒ කියන්නේ face to face මෙහෙම තියන්නේ නැහැ. දැන් මට මේ පුළං විදිහට තමයි මේ අංශ ගන්න උප ඔයගලන්ට ඇඳලා දෙන්නේ. प्रश्न करना අපිට තියෙන්නේ කෙලින්ම face to face contact එක. දැන් මේක අපි උපදේශනයේදී පැහැදිලිවම සහ තරයේ කතා කරන තැනක් තමයි අපි ඉඳගන්න විදිහ. එතකොට මේ පුටුව දෙන විදිහ. එතන ඒ තියෙන්නේ අංශක 45ක කෝණයකින් ඔයගලගේ පුටු දෙක තියාගන්න ඕනේ. හරි? එතකොට මේ පුටු දෙක වෙන්නත් පුළුවන්. මේක පුටු වෙන්නත් පුළුවන්. මේක සෝෆා එකක් වෙන්නත් පුළුවන්. මේක ලොන්ග් සෝෆා එකක් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද දෙන්නේ කගේ ආවොත් එහෙම දෙන්නෙක් හරි හොඳට හරි වාඩි වෙන්න පුළුවන් වෙනවා. ඒ පහසුකම් වලට නැත්නම් මෙතන පුටුවක් හරි එකක් හරි තුනක් හරි තියාගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ඉතින් එතකොට ඒක ඔයගොල්ලන්ගේ මේ ඔය දේල් දාලා තියෙන මේ නෝට් එකේ ආපුවාම නෝට් එකේ බලා ගන්න. නෝට් එක ඔයගොල්ලන්ගේ ෆේල්. එතකොට නෝට් එකේ පේනවා නෝට් එකේ වුණා දාලා තියෙනවා. එතකොට අංශක 45ක් මේක තියලා මේට අමතරව ඔයගලන්ට මට කියන්න ඕන දෙයක් තියෙනවා. මේට අමතරව කියන්න ඕන දෙයක් තමයි දැන් මේවා නම් නෝට් එකේ නෑ උඹලට මට කියන්න. මේවා මම මේ ප්‍රැක්ටිකලි කියලා දෙන්නේ ඒවා ඔයගලට. දැන් අපිට අපේ දොර තියෙනවා කවුන්සලින් රූම් එකේ. right? එතකොට ක්වෙස්චන් එකක් තියෙන්න ඕනේ. මේ දොර ඇරලාද තියෙන්නේ මේ දොර වහලාද තියෙන්නේ. හරි දැන් අපි කියමු මෙතන දොර තියෙනවා. එතකොට මෙතන පුටු තියලා තියෙනවා බෝ ඉඳ ගන්න. මට මේවා අදින්න දෙන්නේ ඉතින් පුළුවන් විදිහට ගන්න දෙන්න ඕනේ. මේ පුටු තියෙනවාද ස්පිරිතාලේ වගේ? නැහැ. අපි කවුන්සලින් රූම් එක ළඟ. අපි පුටු තියලා තියන්නේ නැහැ. රයිට්? මොකද ඒකට හේතුවක් තියෙනවා. දැන් එක මේ පුටු තියෙන එකයි කාමරේ දොරයි අතර තියෙන සම්බන්ධයක් හේතුව දැන් මෙතනට ආවොත් එහෙම කවුරු හරි ක්ලයන්ට් කෙනෙක් නැත්තම් මේ දොර 100%ක් වහගෙන මේක චුට්ට කැරලා තියෙනවා පොඩක් කැරලා තියෙනවා. එතකොට මේ ආපු කෙනා දන්නවා මේක ඇතුලේ කවුරු නැහැ මේක ඇරලා තියෙන එක. right? මේක මෙතන වහලා තියෙනවා නම් අපි දන්නවා ඇතුලේ කවුරු හරි ඉන්නවා කියලා. අනිවාර්යෙන් ඔබ උපදේශනය යෙදෙනවා නම් ඔබට ඇසිස්ටන්ට් කෙනෙක් හරි එහෙම නැත්නම් ඔබට සේවා ඔබගේ සහාය දක්වන කවුරු හරි අනිවාර්යෙන් ඉන්න ඕනේ ඉන්නවානේ. ඉතින් එතකොට ඒගොල්ලෝ මේක මෙතන මේ කාමරේ ළඟ පුටු තියන්නේ නැහැ. right? ඔයාලට පුළුවන් නම් අවශ්‍යතාවයේ අනුව මේක දුරින් තියන්න පුළුවන් වෙන තැනක තියන්න පුළුවන්. නමුත් මේ කවුන්සලින් රූම් එක ඇතුලේ කතා කරන දේවල් ඇහෙන මට්ටමක අපි පුටු තියන්නේ නැහැ. right? මොකද ඒක අපේ සේවාදායකින්ට හොඳ නැහැ. අනිත් එක තමයි දැන් මේ පුටුවේ ඇවිල්ලා දැන් එක්කෙනෙක් ඇතුලේ ඉන්නකොට මේ පුටුවේ ඇවිල්ලා තව කවුරුන් ඉඳගෙන ඉන්නවා. right? එතකොට ඉඳගෙන ඉන්නකොට සමහර වෙලාවට දැන් අපි කියනවානේ වෙලාව දෙන්න කියලා. වෙලාව දෙන්න කියන්නේ මිනිත්තු 40ක් පැයක් කියන එක අරලා තමයි පළවෙනි සේවාදායකයාට වෙලාව දුන්නා නම් 10ට දෙවෙනි එක්කෙනාට දෙන්න කියනවා අපි 11යි 10ට වගේ වෙලාවකට. right? මොකද අපි දන්නේ නැහැ අපේ session එක මිනිත්තු 40න් ඉවර වෙයිද පැයෙන් ඉවර වෙයිද කියලා. අපි මිනිත්තු 10ක් පැයක් කියලා ඉඳ තියලා අපි තව මිනිත්තු 10කට වාසියක් අරගෙන අපි කියන ඊළඟ client එකට කියලා 11යි 10ට. එහෙම නැති වුණොත් මෙතන ආර ස්පිරිතාලය වගේ ඇවිල්ලා මිනිත්තු පොලිමේ දැන් ඉන්න පටන් ගන්නවා. එතකොට ඒක සයන්සිකින් වලට හොඳ දෙයක් නෙවෙයි. समारे दिन पुलवा
එතකොට එක එක ජාතිය ප්‍රශ්න හැදෙන්න පුළුවන් මේ පුටුව තිබීම සහ අපි මේ වෙලාව කියන එක හරියට වෙලාවත් එක්ක හරියට වැඩ කරේ නැත්නම් දැන් මේ කොහෙවත් උගන්නනකොට ඔයගලන්ට මේ ප්‍රොසෙසිව් කවුන්සලින් වල මම මේ කියන එක උගන්වන්නේ නැහැ. ඒකින්ද හොඳට මතක තියාගන්න අනිත් එක තමයි දැන් මේවා මේ විභාගෙට එනවා කියන පාඩම් කරන්න ඕනේම නෙවෙයි. මේවා සාමාන්‍ය ජීවිතේ ඔයගලන්ගේ අතින් ප්‍රැක්ටිස් කරන්න ඕනේ දේවල් මම මේ කියන්නේ. රයිට්? ඒ නිසා මේවා ඔබලන් කවදා හරි පටන් ගත්ත වෙලාවක කවුරුහද වැඩ කරන වෙලාවක මේ ටික හොඳට මතක තියාගන්න ඕනේ. රයිට්? එහෙම නැති වුණොත් අපිට අනවශ්‍ය ප්‍රශ්න හැදෙනවා. රයිට්? එතකොට අර ඒ අනවශ්‍යයි කියලා කියන්නේ ඇත්තටම අපිට අර සේවාදායකින්ගේ විශ්වාසය කියන එක අපේ අතින් බිඳෙන්න තියෙන chance එකක් තියෙන සාමාන්‍ය සේවාදායකයාගේ විශ්වාසය බිඳීම කියලා කියන්නේ සේවාදායකයාව අහිමි වීම හෝ සේවාදායකයාට අපි අසාධාරණයක් කිරීම සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා එහෙම කරන්න පොදන මේක අර වෙලාවත් එක්කල මෙතන පුදු තියන්න එපා. දැන් මෙතනින් දැන් අපි අපේ දොර වහලා තියෙනවා නම් අපි දන්නවා අපි මේ ඇතුලේ ඉන්නවා කියලා සේවාදායකයෙක් නේද? එතන දොර ඇරලා තියෙනවා නම් අපි දන්නවා අපිට එතනට යන්න පුළුවන් කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි ඕනම වෙලාවක අපේ සේවාදායකයාව පිළිගන්න අපි යන්නේ මේ දොර ළඟට. ඒක හොඳට මතක තියාගන්න. ඔගොල්ලෝ නිකන් අර ડોක්ටර් වගේ ඔගොල්ලෝ නිකන් අර වෙන කට්ටිය වගේ අමාව හම්බෙන්න දව අපොයින්ට්මන්ට් එක දව හරි කියලා ඔයා ටූ ටූ දෙගෙන ඉන්නේ නැහැ. රයිට්? So you have to go welcome them and take in. ඒක තමයි සාමාන්‍ය විදිහ. රයිට්? ඇති එතකොට අපි ගිහින් සේවාදායකයව වෙල්කම් කරන්න ඕනි කියලා කියනවා. එතකොට ඔයා තමයි ගිහින් මේ දොර ළඟට ගිහින් එයාව එක්කන් එන්න ඕනේ. හරි? එතකොට මේ සේවාදායකයව එක්කන් යනවා කියන්නේ මෙතනදී ඔයගලන්ට තියෙනවා අර සුහද පිළිගැනීම කියන එක කරන්න. හ්ම්? එතකොට සුහද පිළිගැනීම කියන එක කරන්න පුළුවන් අතට වාගේ දේවල් පොඩක් වෙලාවට අපිට කරන්න බැරි වෙන අවස්ථා තමයි ක්ලිනිකලි අපි වැඩ කරනකොට ස්පිරිතාලයක් හරි එහෙම නැත්නම් අපි වැඩ කරනකොට ප්‍රයිවට් හොස්පිටල් එක. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ තියෙන දැන් ඩොක්ටර්ස්ලාට තියෙන කාමරමයි. එතකොට ඒ කාමරෙන් ගිහිල්ලා අපි සාමාන්‍යයෙන් ක්ලයින්ට් වෙල්කම් කරන්න බෑ. ඒගොල්ලන්ගේ සිස්ටම් එකක් සහ ඒගොල්ලන්ගේ සිටුේෂන් එකක් තියෙන. එතකොට අර ක්ලිනිකල් පර්ස්පෙක්ටිව් එකක් තමයි හැමතිස්සෙම ඔය ක්ලිනිකල් තෙරපිස් වලදී යන්නේ. එතකොට සාමේ තරම් අපි දිනු වෙලා නැති එකට අපිට කරන්න දෙයක් නැහැ. ඒකට අපිට ඇඩ්ජස්ට් වෙන්න සිද්ධ වෙනවා. නමුත් අපි දැනගන්න ඕනේ මොකද්ද හරි ක්‍රමවේදය කියලා. රයිට්? එතකොට කවදාද දවසක ඔයගලන්ට පුළුවන් කමක් තියෙන වෙලාවක සිටුේෂන් එකේ තිබ්බ වෙලාවක ඔගොල්ලෝ ඒ වැඩේ කරන්න ඕනේ. ඒක නිකන් මේ අපි පාචාල් වෙනවා හෝ එහෙම නැත්නම් අපි සකන් වෙනවා වගේ එකක් නෙවෙයි. රයිට්? ඒ හේතුව අපිට මොකද දැන් දැන් ස්පිරිතා එක්කමරි ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන තැනක ඔයාව වෙනුවෙන් වෙල්කම් කරන්න කවුරු එතන ඉන්නවා නම් ප්‍රශ්නයක් නෑ. එයා ලස්සන්ට වෙල්කම් කරලා ඔහු ගෙනත් දෙයි. මේ අපි දැකලා තියෙනවානේ සාමාන්‍යයෙන් මේ ප්‍රයිවට් හොස්පිටල්ස් වලදී මෙන්න නර්සස්ස් ඒ කෑ ගහලා ඉන්නෝනේ අර මූණෙහි නාවක් නැතුව මේ ආද යන්න කියලා වගේ සැර කරලා වගේ කියනකොට තමන්ගේ කවරේ වැඩ කරන ඇසිස්ටන්ට් හරි ඒ කියන කවට හරි තමන්නේ නර්ස් ට හරි තමක් නේ උගුලන්ගේ මේ ක්‍රියාපටිපාටි මොකද්ද කියලා දීලා ඉන්න ඕනේ. එතකොට එයාට කියන්න ඕන ලසන් ටේබලොන්ට කතා කරන්න කියලා. විශේෂයෙන් මම කියන්නේ කාලෙකට පස්සේ උගුලු අවුරුදු 5ක් 6ක් 10ක් ගිහිල්ලා වල ඔකල කවුන්සලර්ස් විදිහට වැඩන් තෙරපිස් විදිහට රෝහල් වලට පෞද්ගලික රෝහල් වලට කියලා බඩ කරන් යනකොට මේ දේවල් මතකේ තියන්න ඕන. ඒගොල්ලන්ට උගන්වලා නැත්නම් ඔයගොල්ලෝ දන්නේ නැහැ නේ. එතකොට ඔයගොල්ලෝ හැදෙනවා අර සාමාන්‍ය එතන තියෙන ඇට්මොස්ෆියර් එකටම නෑ. එහෙම නෑ. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ඇට්මොස්ෆියර් එක එතන ක්‍රියේට් කරගන්න ඕනේ. දැන් අද හිටගෙන හිතලා නැමේ මේවා කියන්නේ ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ගියන් පස්සේ ඒ උපදේශන ක්‍රමවේදය කියන එක ඔයගොල්ලන්ට පහදලා මතක තියන්න ඕනේ. ඒත් මෙතනින් මෙයාම අපි අරගෙන එනවා. අරගෙන ආවිල්ලා ඉස්සර වෙලා අපි එයාට එයාගේ සීට් එක පෙන්නන්න ඕනේ. එයාට එයාගේ සීට් එක පෙන්වන්න ඕනේ. එතකොට එයාගේ සීට් එක පෙන්වන අපි වාඩි වෙන්න කියලා කියන්න ඕනේ. රයිට්? එතකොට එයා වාඩි වුණාම තමයි අපි වාඩි වෙන්නේ. එතකොට ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. එයාට වාඩි වෙන්න කියලා
අපි එයාට අපේ ආසනය එයාට අපි ආසනය පිළිනවනවා එයාට වාඩි වෙන්න කියන. එතකොට අපි ඒ අපේ ගෙදරට කවුරු හරි ආපම අපි ගිහලා ඉස්සෙල්ලා කවුරු අපිට කකුලක් දාගෙන ඉන්නවා අපි ඉඳගන්න නැහනේ. ඒ වගේ මෙතනවිත් ගිහිල්ලා අපි එයාට ඉඳගන්න කියලා සීට් එක පෙන්නලා ඉඳගත්තන් පස්සේ තමයි අපි ඉඳගන්නේ. එතකොට කවුන්සලර් දැන් ඉඳගන්න විදිහ දැන් මේ ගොඩක් ඒවා මේ ඔබලාට මෙහෙම කරනකොට කැරිය ගයිඩන්ස් එහෙම කරනකොට ගන්න තියන අය තියෙනවා නම් දන්නවා ඇති ඉඳ ගන්න විදිහ. නේ පුටුවෙන් ඉඳ ගන්න විදිහ ඉඳ ගන්න විදිහක් තියෙනවා. එතකොට පුටුවේ එක පැත්තකට ඇඳකට බර වෙලා ඉස්සෙල්ලා තමන්ගේ අත තියලා දැන් ඔයගොල්ලෝ ට්‍රේනින් වලට ආපම මම කියලා දෙන්න. බොක් ගාලේ ඉඳ ගන්න නැහැ ගිහිල්ලා අපි එක පැත්තකට බර වෙලා ඇඳෙන් අල්ලගෙන හිමිහිට පුටුවේ පැත්තකින් ඉඳගෙන තමයි පස්සට ගිහිල්ලා අපි ඉඳගන්නේ. ඒ වගේම තමයි අපි කකුලක් පිට කකුලක් දාගෙන නේ අපිට තියෙන සෝෆා එකක් නෑ අපිට තියෙන හොඳ චෙයාර් එකක් නෑ අපි කකුලක් පිට කකුලක් දාගෙන ඉඳගන්නේ නැහැ. එතකොට අපේ කකුල් දෙක තියෙන්න ඕනේ බිම සාමාන්‍යයෙන් අර අපි කියන අංශ කණුවට අපි තියාග අංශ කණුව තියෙන්න ඕනේ කැමති විදිහට තියාගන්න. හැබැයි අපේ ඇද් දෙක තියෙන්න ඕන අපේ මේ ලැප් එකේ උඩ කකුල් දෙක උඩ අපේ ඇද් දෙක තියාගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපි අපේ අත් දෙක අපිට කැමති විදිහට හසුරුවට කමක් නැහැ. අපි නිකන් අර කකුල අපිට කකුල කොහොම දාගෙන ඉවරදලා නිකන් අර ලොක්කෙක් වගේ එහෙම ඉලගෙන ඉන්නේ නැහැ. සබ් වෙන යු ගෝ ෆෝර් අර කොයි හරි ගියාම මේ විදිහින් එකට අර කොයි හරි ගියාකොහම ඉන්නේ ටිකක් අර එක විදිහකට එහෙම ඉන්නේ නැහැ. සෝ සෝ වී හැව් ටු බී වෙරි හම්බල් ඉන් ෆ්‍රන්ට් ඔෆ් අවර් ක්ලයන්ට්. ඉතින් එතකොට ලස්සන්ට ඉඳ ගන්න ඕන. ඉඳගත්තම ඒ ඉඳ ගැනීම ක්ලයන්ට් අපහසුාවක් වෙන්න විදිහක් නෑ. මම තමයි දැන් ලොක්කා, මම තමයි බොස්. ආදැම් මොකක් කියන්න බලන්න ඔයාලට තියෙන ප්‍රශ්න මොකද්ද වගේ කියලා එහෙම ඉඳගන්නේ නැහැ. මොකද එහෙමත් ඉඳගන්න අපිට පුළුවන්කමක් තියෙන නිසා එහෙම කරන්නේ නැහැ අපි. ඉඳගන්න විදිහ තමයි අර එහෙම ඉඳගත්තා. ඊට පස්සේ එතනදී අපි අහපෝ මතක තියාගන්න ඕනේ මේ පුටු ගැන. මේ පුටු ඔයගොල්ලන් දැකලා තියෙන සමහර ගෙවල් වල පුටු තියෙනවා. ඔබලන්ට ඒ ඇති ගියාම පුටුව පුටුව ඉඳගත්තම පුටුව යරෙනවා නේ. අපිට නැගිටින්න හරිය අපහසුයි. එතකොට හොඳට බලන්න ඕන මේ අපේ කකුල් දෙකම බිම වදිනවද. අපිට අර කකුල් එල්ලීලා තියෙන බෑ. අපේ කකුල් දෙකම බිම වදිනවද? මගේ කකුල් දෙක සහ ක්ලයින්ගේ කකුල් දෙක බිම. සෝෆා එකක් නම් අනිවාර්යෙන් ඒක කකුලේ හොඳට බිම වදිනවා. බිමට එල්ලීලා තියෙන්නේ නැහැ. මොකද ගොඩක් වෙලා කකුල් දෙක එල්ලගෙන ඉන්න බැරි නිසා. එතකොට කැඩිලාද? රයිට්. පහසුවෙන් ක්ලයින්ට් ඉඳගෙන ඉන්න පුළුවන්ද ටික වෙලාවක් කියන එක ගැන ඔයගොල්ලන්ගේ ওই පුටු එකතු කර ගන්නකොට පුටු සල්ලි දීලා ගන්නකොට ඒක ගැන හොඳට කල්පනා වෙනු. පුටුවේ ලස්සන විතරක් නෙවෙයි රයිට්, ලස්සන බලන්න කමන්නේ. නමුත් ඒක කොච්චර කම්ෆර්ටබල්ද කියලා බලන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් යට ලස්සනට පුටුවේ ඉඳගෙන ඉන්න බැරි වෙනවා. ඒත් ඉඳගෙන ඉීමේ අපහසුතාවයක් එන්න වෙනවා. අපිට කියන්නෙත් නෑ අර කොන්දරි දෙන්න ගන්නවා අන්නේසිනස් එකක් එනවා. ඒ නිසා ඒවා අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒකට ඒක ඒ විදිහට අපි නිදගත්තා. ඔය හිටිය වැඩ කරා. එතකොට එතනින් මම චුට්ටක් නවත්තලා අර ඔගලොන්ට එක කතා කරනවා. මේ මොකද ඔතන ඉඳන් එහාට තියන්නේ ප්‍රොසෙස් ඔෆ් කවුන්සලින් වල ඇත්තටම මේ කොහොමද අපි මේක කරගෙන යන ක්‍රියා ප්‍රතිපාදයේ තියෙන්නේ. එතකොට එතනදී අපි මෙහෙම දෙයක් කරන්න ඕනේ. මුලින්දම මතක තියාගන්න ඕන එකක් තමයි අර වෙල්කම් කරපු තැන ඉඳන් රයිට්. අපිට අපේ ප්‍රශ්න තියෙන්න බෑ රයිට්. දැන් ඔයාට හොඳට හිනා වෙන්න බෑ, වෙල්කම් කරන්න බෑ. ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් ඒක ඔහොම දන්නවනේ නේද? එතන අපිට ප්‍රශ්නයක් තියාගෙන අපිට හොඳ විදිහට වෙල්කම් කරගෙන ඉන්න බෑ, හිනා වෙන්න බෑ. අපි හිනා වෙනකොට බොරු හිනාවනකට දන්නවා මම ඒක උගලන්න කියලා තියෙනවා නේද? එතකොට අවංකව හිනාවක් දෙන්න ඕනේ. ඒතර සුහදශීලී පිළිගැනීමක් එතනින් සිද්ධ වෙන්න ඕනේ. ඊටමත් ප්‍රායෝගිකව රයිට්. එතකොට සුහදශීලී පිළිගැනීම තුල තමයි අර පළ අපි කියන්නේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක කියලා. ඒක තමයි ඇත්තටම අපි ඔළුවේ හැමතිස්සෙම දකින්නේ. ඒ නිසා දැන් ඔයගොල්ලන්ට මූණේ හිනාව නැත්තම් අර මූ ඇඟ ඇතුලෙන් සතුට නැත්තම් අපිට හැමතිස්සෙම hina වෙන්න වෙන්නේ. මොකදම hina වෙන්න වෙන්නේ. අපිට ලස්සනට hina වෙන්න බැරි වෙනවා. ඇයි සතුටෙන් නෙවෙයි ඉන්නේ? ඉතින් ඔයගොල්ලෝ සතුටෙන් නැති අය hina වෙන්නේ නැති ඔයගොල්ලන්ට මම කියන්නේ ඔයගොල්ලෝ දන්නවා.
ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එහෙම තියෙන වෙලාවක එහෙම hina වෙන්න බෑ. ඒක අර fake කියලා පේනවා අපිට. අර සුහදව පිළිගන්න නම් අර මං කියපු skills ටික. අපි කියපු skills ඇතුලේ practice වෙන්න ඕනේ උපදේශන ක්‍රමවේදයේදී. මේ පළවෙනි විශ්වාසය ගොඩනගන්නේම අර සුහදශීලී පිළිගැනීම තුළම තමයි. මොකද අපි විශ්වාසයක් ගොඩනගා ගන්න යන්නේ කවුන්සලින් ප්‍රොසෙස් එකක් අපි යනකොට අපිට වැදගත් වෙන එක තමයි විශ්වාසත්වය. ට්‍රස්ට්වර්දි කියන එක. එතකොට ඒක ගොඩනගන්න අර පිළිගැනීම කියන එක ගොඩක් වැදගත් වෙනවා. එතකොට ඒක ලස්සනට පිළිගන්නකොට අපේ හිනාව රයිට් අපි ඇඳන් ඉන්න ඇඳුම දැන් මේව හරියට වැදගත් වෙනවා නම් ඒක හොඳට මතක තියාගන්න ඕන අපි ඇඳන් ඉන්න ඇඳුම මොනවාද කියලා. රයිට් මොකද ඔයගොල්ලන්ට ගොඩාක් වෙලාවට අමතක වෙන එකක් තමයි මොනවාද ඇඳන් ඉන්නේ කියලා. රයිට් ඒක ඇඳන් ඉන්නේ අමතක වුණාම වෙන වැඩේ අපි දන්නවනේ සමහර ඇඳුම් ඇඳදාම අපිට හරි අමාරුයි නේ. අපිට හරි අමාරුයි වැඩ ටික කරගන්න. දැන් අර මට තප්පරයක් දෙන්නකෝ මගේ මේ වීඩියෝ එක හදාගන්න. ඉතින් අර අමාරු කමත් එක්කලා අපිට දයන එකක් වෙන්න ඇති. කොහමරි කමක් නෑ. ඒක අර උඩ යටට මොනවද වෙලා තියෙන කොහමරි කමන්නේ අපි බලාගමු. ඉතින් ඒක නිසා මේ ඇඳුම ලස්සනට අඳගෙන හිටියේ නැත්තම් හරි. එතකොට ඇඳුමේ කෑලි කෑලි එහෙමෙන් එල්ලීලා තියෙනවා නම් එහෙමෙන් පේනවා නම් ඒක හරියන්නේ නැහැ. රයිට් කවුන්සලින් වලට ඒ වැඩේ හරියන්නේ නැහැ. මොකද ලස්සනට ඇඳලා ඉන්න ඕනි පිළිවෙලට. පිළිවෙල කියන්නේ මොඩ් මොකද මොඩ් එකට අඳිනවා කියන එක කියනවනේ ඔගොල්ලෝ නේද? මන් දන්නේ නැහැ. ෆැෂන් එකලා ඒක මට ප්‍රශ්න නැහැ. නමුත් ඒ ෆැෂන් අපිට ගැලපෙන්න ඕනේ. නිකන් අර සේවාදායකයව අපි දැක්කහම මේ අපි නිකන් විකාරයක් වෙන්න බෑ සේවාදායකයට. රයිට්? අපොච්චියෝ වගේ එකක් ඔළුවට එන්න බෑ. රයිට්? අර සාමාන්‍ය දැක්කහම සරල ලස්සන මිනිසෙක් ඉන්න ඕන. දැන් මේ ඒ කියන්නේ කැතට ඉන්න ඕනේ එහෙම කියන එකක් නෙවෙයි. හරි? මේ ඕගොල්ලෝ නිකන් අර මේ මොකන්ද මල ගෙදර යනවා වගේ ඇඳගෙන යන්න ඕනේ එහෙම කියලා එකක් එහෙම නෙමෙයි මං කියන්නේ. නමුත් ඇඟ ඇරිලා දැන් අපි මේ ඇඟ ඇරෙනකොට ඇඟ අපේ මේ විශේෂයෙන් ලේඩිස්ට මම කියනවා ඇඟ ඇරෙනකොට ඇඟ ඇරෙන ඇඳුම් අඳින්න විශේෂයෙන් අඳින්න එපා කියලා ඒ හේතුව තමයි. අක්කරා කිනුක බලන්න මේක හදන්න නැත්තම් which is bad නේ තාරක මට බනින්නේ නේ. මේ කුමාරි කමක් නැහැ මේ. ඕකේ ඇඩ්ජස්ට් රයිට් ඉතින් අර ඇඟ අරගෙන ඉඳලා එතකොට තමන්ගේ පිරිමි අය කිව්වොත් එහෙම මේ බොත්තන් එහෙම අරගෙන ඉන්නවා මේ මොනවද ඇඟ පේන්න දැකලා තියෙනවනේ ඔයගොල්ලෝ මම මේ කියන දේවල් අයි මේ හැම දෙයක්ම කියන්නේ අර ක්ලයන්ට් අන්නේසිනස් එකක් නැති වෙන අන්නෙසෙසරි ඇටච්මන්ට්ස් නැති වෙන්න ඒ වගේ දේවල් වලට තමයි අපි මේව දේවල් කියන්නේ. නිසා හොඳ දේව මතක තියාගන්න ඕන අර ඇඟට තද්ද වෙන ඇඳුම් ගෑනු අය සහ පිටිමි අය දෙකම අපේ අර සිරුර නක්න සිරුරක් පේන විදිහට ওই විදිහට ඒ කියන්නේ එතකොට ඇත්තටම සමහරක් වෙලාවට අපහසුයි අපිට බලන්න මේ එකෙනා දිහා බලන්න හරි අපහසු වෙනවා. එතකොට අර අපිට හෝල් හාටඩ්ලි ආපු ප්‍රශ්න කතා කරන්න මේ වෙන මොන හරි තමයි මතක් වෙන්න වෙන්නේ. ඒ නිසා එහෙම කරන්න හොඳ නැහැ. තමුන්ගේ ඇඳුම. ඒ නිසා
කොඩක් කොටට අඳින්නේ නැහැ රයිට් අපි කියනවා ධනසෙන් පල්ලෙහාට ධනසෙන් වැහෙන මොකද අපි ඉඳගෙන ඉන්න ඕන තව ක්ලයන්ට් ඉස්සරහා ගොඩක් වෙලා ඒක නිසා ගොඩක් මේ ධනිස්ස ඔහොත් ධනසෙන් පල්ලෙහාට තියෙන අඳුමක් අපි අඳින්නේ කියනවා ගැහණු අයට එහෙම නැත්නම් උගල කැමති නම් සාරිය එහෙම නැත්නම් කල්සමක් මොකක් හරි අඳින්න පුළුවන් හැබැයි කොට අඳුම් අපි අඳින්නේ නැහැ විශේෂයෙන් අපි ගැහණු අයට කියනවා ධනසෙන් උඩට කිසිම වෙලාවක අපි අඳුම් පාවිච්චි කරන්නේ නැහැ ඊට පස්සේ गहन බහලතියාගන්න ඕනේ. ඉතින් බඩ පෙන්න බඩ පේන්න දැන් ඔකෝ දැකලා තිබ්බ ඔසරියා දෙනවා මේ කල මේ පසපැති තියෙන සාරිය කැල්ල මොනවාද සාරි ජකට් එක තියෙන වෙන කොහෙ හරි. ඉතින් ඒ නිසා එහෙම බෑ. ඒකට මුයි මේ බඩ බඩෙන් මේ ඉන්න සම්පූර්ණ මේ හරි එළිය දාගෙන ඉන්න ඕව කරන්න බෑ. රයිට්. So you can do fashion whenever you are having something else, right? නමුත් ඉතින් සාමාන්‍යයෙන් මේ වෘත්තියක් විදිහට අපි උපදේශනයේ යෙදෙනකොට වෘත්ති උපදේශකෙක් විදිහට අපි බඳ කරනකොට අපේ ඇඳුම ප්ලසන්ට් වෙන්න ඕනේ. ඒක හොඳට අපි මතක තියාගන්න කිසිම වෙලාවක හරදරයක් වෙන විදිහට අපි ඇඳුම් අඳින්නේ නැහැ. එතකොට අනිත් එක තමයි අපේ ඇඳුම් වල පාට. right? අපි ගොඩාක් වෙලාවට කළු පාට අඳින්නේ නැහැ. මම ඇඳගෙන ඉන්න බ්ලවුස් එකක් නැත් මේකේ මේ බ්ලවුස් එකෙන් ඔයගලන කරදරයක් නැහැ. මේවා මම නෝටිකේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න मेवा प्रायोगिक काउंसलिंग कर फुलफिल ओन देवल टीकोट इसमें क्लाइंट का शुभदशीली पीड़ित काउंसिल रूम के हटियट මට මෙතන කම්ෆර්ටබල් කියලා මට මගේ ප්‍රශ්න කතා කරගන්න පුළුවන් කියලා රයිට් එතකොට අපි මේක කතා කරනකොට උපදේශන ක්‍රම වේදේදී කතා කරන මේ අධීර කීපයක් ඒ අධීර මොකක්ද ඔයගලන්ට මතක නම් මතක ඇති අපි ආවක් සුහදශීලීව පිළිගන්නවා කියලා කිව්වා නේ එතකොට ඒ වගේම තමයි එයාට අපි අහුම්කම් දෙන්න පටන් ගන්නවා කියලා කිව්වා. දැන් process of counseling කියන්නේ ක්‍රමවේදෙන්නේ දැන් ඔන්නේ ඇවිල්ලා අර ලස්සනට අර විදියට ඇවිල්ලා ඔයත් ලස්සනට පිළිවෙලට ඇඳගෙන ඔය ඔක්කොම කරගෙන අපි client වගෙනලා ඉඳගත්තා කියලා කියමුකෝ. client වගෙනලා ඉඳගත්තන් පස්සේ දැන් කොහොමද අපි මෙයත් එක්ක කතා කරන්නේ? එයාව ලිහිලණයකට පත් වෙන්න ඕන ඔක්කොටම ඉස්සර වෙලා නේද දැන් කොහෙන්ද පටන් ගන්නෙ කොහෙන්ද කියන්නේ මේක මම මොකද්ද මේක කොහොමද මේක මම ස්ටාර්ට් කරන්න කියලා ක්ලයන්ට් ඔළුවාසෙ තියෙන ස්ට්‍රගල් එක රයිට් එතකොට මේ ස්ට්‍රගල් එකට තමයි උගුරන්ට මතක ඇති අපි ඕපන් එන්ඩඩ් ක්වෙස්චන්ස් අහනවා කියලා කිව්වේ මොකද එයාව ඉස්සර වෙලාම අපි රිලැක්ස් කරලා ඉන්න ඕන රිලැක්ස් කරලා එයාට කතාව පටන් ගන්න අවශ්‍ය කරන වාතාවරණය හදලා දෙන්න ඕනේ කවුන්සිලර් විසින් right අපි ඕපන් එන්ඩඩ් ක්වෙස්චන්ස් වලදී අපිට අහන්න බලුවන් අපිට අපි හිනාවලා මම කිව්ව ඔයාට ඔයා ගැන කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන් I'm so and so okay right එතකොට ඔයාට උන දෙයක් කියන්න පුළුවන් මම බුද්ධිය පුහුණු වලත් උපදේශකවනේ විශ්වාසය රකිනවා एक कैम मैं कथा करवा भाई दूक इतकोटे समारोह कथा की पटाने थिंग रिलैक्सेशन दून पे वोवा तब कथाकरा नाइट इतकोटे कैम की वो
කල්පනා කරයි කොහෙන්ද මම පටන් ගන්නෙ කොහෙන්ද මම කියන්නේ කොහෙන්ද මම දැන් මොකද කරන්නේ කොහොමද යා. එතකොට එහෙම වුණොත් අහන්න පුළුවන් කොහොමද මම ගැන දැනගත්තේ කියලා. නේද? එතකොට එතකොට යා කියයි කොහෙන්ද දැනගත්තේ කියලා එක්කෝ යාළුවෙක් කිව්වා කියයි එක්කෝ ආගේ දේශනෙකට ආවා කියයි එහෙම නැත්නම් කවුරු හරි ආපු කෙනෙක් කිව්වා කියයි. නේද? එතකොට එහෙම නැත්නම් කොමාරි ක්‍රමවේදය ගත ක්‍රමවේදය වට කියන්නේ ඒ කියලා ඔයත් එක්ක කතා කරන්නේ නැත්තම් තවමත් නිහඬියාවේ තියනවා නම් නිශ්ශබ්දව ඉන්න ඕන මිනිත්තු කිහිපයක් නිශ්ශබ්දව හිටියට කමක් නැහැ. ඊට පස්සේ ඇත්තටම ඔය ඒ ඉක්වේෂන් එක ඇතුලේ ඔයා ඉඳ හදන්න ඕනේ කොහොමද යට කතා කරන්න ඕනේ එයාගේ මූඩ් එක. දැන් අපි උපදේශනය කියලා කියන්නේ හැම තිස්සෙම කෙනෙක්ගේ චිත්ත වේග. ඒ කියන්නේ අපේ එයාගේ ඉමෝෂන්ස් ගැන අපි තේරුම් ගන්න ඕන. වාචික සහ අවාචික sannivedana විශේෂයෙන් මතක තියාගන්න first day client ගේ first impressions ටික සහ එයාගේ අවාචික non-verbal communication එක first day හරීම වැදගත්. මොකද එයා තාම guilty. ඔයාව දන්නේ නැහැ. कोई भी दिहट ओयागे या केन कथा वा पिलिगनी दिखिला दाने नेति निसा अभी यागे हमद आपम हिमहिट निरीक्षण करवानो ने निरीक्षण कर गाने मीन तमा आप में उपदेशन क्रियावली केन करान एतकोट वाट कियान होलवा ओया कैमति नंग ओयागे कथा वा मट कियान केन मंग अहंगे नंग वा कैमति नंग मट कियान මට පුළුවන් මට පුළුවන් උදව්වක් මට කරන්න පුළුවන්. ඔයා කැමති නම් ඔයාගේ කතාව කොහෙන් හරි පටන් ගන්න කියලා කියන්න පුළුවන්. එතකොට ওই කතාව කොහෙන් හරි පටන් ගන්නවා. එහෙම නැති වුණොත් සමහරක් වෙලාවට ඒගොල්ලෝන් ඇවිල්ලා එක දිගටම අඬනවා. රයිට්? එක දිගටම අඬනකොට ඔගොල්ලෝ කිව්වොත් එහෙම බලාගෙන මතක තියාගන්න and working අඬලා ඉවර වෙනකන් එයාට අඬන්න දෙන්න. ආහා ඔයා දැන් මගේ ඉස්සරහින් ඉන්නේ වාගේ ප්‍රශ්න කියන්නකෝ අඬන්න නැතු කියලා එහෙම කියන්නේ නැහැ අපි. Because if අපි එයාගේ emotions වලට respect කරන්න ඕනේ. එතකොට එයා අඬනවා නම් අඬලා අඬලා දැන් මට මතකයි මගේ ළඟට සමහර ළමයි ඇවිල්ලා තියෙනවා. ඒ ළමයි අතේ තියෙන බඩු බිම දාලා පොළවේ ගහන මොකද අම්මලා තාත්තලාගේ ප්‍රශ්න එළමට එළියට දාගන්න බෑ. අතේ තිබිච්ච බෑග් එක මට හොඳට මතකයි බෑග් එක විසි කරලා දාලා ඉවර වෙලා එයාත් ගිහිල්ලා බිමට බිම ඉඳගෙන එමෙ ඔළුවට ගහගෙන 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 අඬනවා 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 අඬනවා. සෝ මට ඒක ගැටලුවක් නෙමෙයි. මොකද මේ වෙලාවේ එයා දැන් එළියටත් ඇහෙනවා එයා කරන සද්ද. නමුත් අපි එයාට එයාගේ ඉමෝෂන්ස් එළියට දාගන්න එයාගේ චිත්ත වේගේ මේ වෙලාවේ ඇවිල්ලා තියෙන වේගය එයා පිට කරනවා. එතකොට ඔගොල්ලෝ බය වෙන්න හොඳ නැහැ. බය වෙන්න ඕනේ නැහැ. මොකද ඔගොල්ලෝ බය වෙන්න ඔගොල්ලෝ ට්‍රේන් වෙලා යන්නේ. ඒක නිසා එයාට එයාගේ ෆීලිංස් එළියට එන්න ඉඩ දෙන්න. මේ මොන විකාරයක්ද මේ කියලා ඔගොල්ලෝ දැන් පුහුණුවක් නැතුව ගියොත් නම් අනිවාර්යෙන් ඔගොල්ලෝ බය වෙනවා. අර මං කිව්වා වගේ කලන්ති දාලා ඇදගෙන වටුනොත් එහෙම ආය බය වෙනවා හાર્ට් ඇටැක් ඇදලා කියලා නේ. ડિප්‍රෙෂන් එහෙම තියෙනවා නේ. එතකොට හાર્ට් ඇටැක් වගේ කියලා ඔගොල්ලෝ බය වෙනවා. මම මේ කතාව අන්දර ඔගොල්ලෝ කලින් කියලා තියෙනවානේ. එතකොට ඒ නිසා එයා අඬලා ඉවර වෙනකම් රයිට් තාමත් අඬනවා නෝ රයිට්. වාට හිතනවා නම් දැන් මිනිත්තු දෙක තුනක් යට දුන්නා දැන් එයාට හරි. දැන් එහෙම අඬලා ඉවර වුණාම දැන් වගේ ඇග්‍රසිව් බිහේවියර් එකක් පිට වුණාම අහපව් එයාට අමාරුයි කතාව කියන්න. මොකද එයා දන්නවා මම මගේ කවුන්සලර්ලා මේ වැඩේ කරන්න හොඳ නැති එකක්. එතකොට ඔයා තමයි ආව වෙල්කම් කරන්න ඕන. වාට් සීට් එකේ නැගිටලා ගිහිල්ලා එයාව නැගිටවල ඔයාගේ අහපව් පුටුවෙන් එතම ගන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ළඟට ගිහිල්ලා අපි කියන සිම්පල් ටච් කියලා. අම් සිම්පල් ටච් කියලා හරි. දැන් අපි කියමුකෝ මොකද වුනේ කියලා නේද? අපි කතා කරමුකෝ. බය වෙන්න එපා. අපි මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගමුකෝ කොහොම හරි කියලා. අපි සිම්පල් ටච් එකක් දෙන්න. දැන් පොඩි ළමයි නම් ගොඩක් වෙනකොට මම නැගිටවනවා. So I keep them here. Right? නැගිටලා ඕකේ කොහොමත් අර පුංචි අය නම් අපි පිටට උඩ දකිනවා මේ පිට අපි අල්ලනනේ අපි පිට රබ් කරපම so she feels like a relaxation එකක්
මේ මම කියන්නේ පොඩි ළමයින්ට එන්නේ පිරිමියාගේ ගෑනුවගේ පිටවල් අත ගෑන්ඩ එහෙම යන්න එපා. So if you want to have a touch is a simple touch, right? ගොඩක් කාලවට අපි අපේ වයසින කට්ටියගේ හෝ වැඩිහිටියන්ට එහෙම කරන්න යන්නේ teenagers ලාට සහ පොඩි ළමයින්ට අපි ඒ වගේ දේවල් කරනවා. මොකද so we have a motherhood, right? අපිට තියෙනවානේ අපේ දරුවෝ වගේ කියන එක. ඉතින් ඒක නිසා ඒ තන අපිට ඉන්න පුළුවන්. නමුත් සම වයස ආයත අපි එහෙම දේවල් කරන්න යන්නේ. But anyway, if you really want to or to feel whenever he wants your simple touch, can you make touch a good one? The come up now. And ethanin a hunter, yaga katandare, apita hane and pulled to a hane and a gamone. Api karan only native editica theano. Eka ugulanto, ugulangi note take him over dala theano. Ekatamai, sawaning. වෘත්තීය උපදේශකවරේ වෘත්තියක් ලෙස තමයි අපි උපදේශනය කරන්නේ. ඒක නැත්තම් ඒ වෘත්තීය උපදේශනයේදී සේවාදායකයෙකු මුහුණ දෙන දුෂ්කරතා ආත්‍ත්‍ති සහගත තත්වයන් චිත්ත වේගී කැළඹීම් ගවේෂණය කිරීමට කැප වූ කාලය වෙන් කරන්න. රයිට්. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි විනාඩි 10න් 15න් මේ වැඩි ඉවර කරන්නේ නැහැනේ. එතකොට අපි ලොකු වෙලාවක් අරගන්න අපි කියන අවම මිනිත්තු 40ක් අපි ගන්නවා right එතකොට යාට ඕන දෙයක් කියන්න පුළුවන් සිටුේෂන් එක අපි දීලා අපි අපේ කාලේ එයා වෙනුවෙන්ම තමයි කැප කරලා තියෙන්නේ එතකොට එම සේවාදායකයාට ඔවුන්ගේ තත්ත්වය සහ හැඟීම් වෙනස් දෘෂ්ටි කෝණයකින් බැලීමට උපකාර කිරීම නේ අපි කිසිම වෙලාවක උපදෙස් දෙන්න යන්නේ නැහැ ඒගොල්ලෝ දන්නවනේ අපි හැමෝම කාගේ හරි ඉදිරියේ අපි උපදෙස් අරන් තියෙනවා කවුරුරි අපිට උපදෙස් දීලා තියෙනවා නේ ඕගොල්ලොත් හැමෝටම උපදෙස් දීලා තියෙනවා නේ කාට හරි ඔයගොල්ලෝ මේ වෙනකොට ජීවිතේ උපදෙස් අරගෙන සම උපදෙස් දීලා තියෙනවා හැබැයි උපදේශණය කියලා කියන්නේ ඒක නෙමෙයි නේ උපදෙස් දෙන එක නෙමෙයි එන එයාගේ ප්‍රශ්නෙට අපි උදව් කරන එක උපදේශකවරයෙක් කියලා කියන්නේ කකුල් දෙකෙන් හිටගෙන උපදෙස් දෙන එක නෙමෙයි උදව් කරන එක නේ එන ඒ උදව් කරනකොට ඒ සේවාදායකයාගේ වෙනසට පහසුකම් සැලසෙන එක තමයි අපි අතින් ගෙන යාගේ එයා හිතන විදිහ වෙනස් කරගෙන එයාට ඇවිල්ලා තියෙන මොනියම් ආකාරයේ හෝ ප්‍රශ්නෙකින් ගොඩෙන්න අවශ්‍ය කරන මානසික වටපිටාව එයාට හදලා දෙනවා. ඒ හදලා දෙන එක තමයි ඒකට පහසුකම් අවශ්‍ය විදිහට අපි සපයනවා. එකිනෙකනට වෙනස් වෙන්න පුළුවන් ඒක. ඒතට මේක තමයි උපදේශන ක්‍රියාවලිය ඇතුලේ අපේ ඇතුලින් සිද්ධ වෙන්නේ. එතකොට මේ උපදේශන ක්‍රියාවලිය හරියට කරගන්න තමයි අපි ওই කවුන්සලින් ස්කිල්ස් කියන ඒවා හොඳට පුරුදු වෙන්නේ. එතික්ස් කියන එක අපි පුරුදු වෙන්නේ. ඒ වගේම තමයි එතනින් එහාට ගියපු දැනුම ලබා ගන්න. උපදේශකවරයෙක්ට මෙන්න මේ ඒරියාස් වල මොලේ වැඩ කරන හැටි ළමා පින්නේ ළමා පුංචි කාලේ ඉඳන් බඩේ ඉඳන් දරුවෙක් හැදෙන හැටි ඒ හැදුනෙන් පස්සේ දරුවා ගේ අත්දැකීම් කොහොමද දැන් මේ දැන් ජීවත් වෙන ජීවිතයට ඒව බලපාන්නේ කොහොමද මේ වගේ අපේ මේ ස්නායු සෛල කියන්නේ මොනවාද එතකොට ඒ වගේ කාර්යභාරය මොකක්ද මතක තියෙන්නේ කොහොමද අමතක වෙන්නේ කොහොමද තරහ යන්නේ ඇයි දුක හිතෙන්නේ ඇයි මේ වගේ දේවල් ඇයි සිද්ධ වෙන්නේ කියලා අපි පුළුල් අවබෝධයක් ලබා ගන්න අපේ දැනුමේ ඒ ඔක්කොම කරන්නේ අපේ සේවාදායකයාට එයාගේ ප්‍රශ්න විසඳගන්න එයාට වෙනසක් වෙන්න අවශ්‍ය කරන වටපිටාව හදාගන්න දෙන්න පුද්ගලික සම්බන්ධයෙන් මනෝ උපදේශකවරයෙක්ට පුද්ගල කියවීමෙන් එයා ඉතා උසස් කෙනෙක් තමන්ගේ ඉස්සරහින් ඉඳගත්තාම ඒ කෙනා කොයි වගේද කියලා කියන්න පුළුවන් අත්දැකීමක් ලැබෙනවා අපි ඉගෙන ගන්න අධ්‍යාපනයේ තුලින් සහ පෞද්ගලික අත්දැකීම් තුලින් හොඳට තව කෙනෙකු කියවීමේ අන් අයට වැඩිය තව කෙනෙකු කියවීමේ හැකියාවක් අපිට ලැබෙනවා විශේෂයෙන් ට්‍රේනින් එකේදී ඔබලන්ට තේරෙයි ඒක එන්න දවස ගානේ වැඩි වෙනවා වැඩි වෙලා අපිට පුළුවන් වෙනවා බොහොම විශ්වාසවන්තව තව කෙනෙක්ගේ ප්‍රශ්නයක් ආපුවාම බොහොම විශ්වාසයෙන් යත් එක එක කතා කරන්න යව වෙනස් කරන්න ඉඩ දෙන්න විශ්වාසය සහ රහස්‍යභාවය මත සම්බන්ධතාව ගොඩනැගීම. ඉතින් එතකොට හොඳට මතක තියාගන්න කවුන්සලින් කෙනෙක් කවුන්සලර් කෙනෙක් කියන්නේ හැම වෙලාවෙම විශ්වාසය කියන එක රහස්‍යභාවය කියන එක රකින්න. මොනම හේතුවක් රහස්‍යභාවය කැඩෙන තැන් කීපයක් වංග උගලන්ට කියලා දීලා තියෙනවා. නමුත් ඒක පෞද්ගලික ජීවිතේ. දැන් මම නම් කොයි වෙලේවත්
බොහෝ දෙනා බොහෝ දේවල් කියනවා නේ එක එක කෙනා ගැන කියන දැන් මමත් ඉන්නේ ඔගොල්ලෝ ඉන්නවා වගේම මමත් ඉන්නේ පරිසරය ඇතුලේ මට යාළුවෝ ඉන්නවා නෑදෑයෝ ඉන්නවා මේ අසල්වාසීන් ඉන්නවා ඒ හැමෝත් එක්ක මම හරි හොඳයි මේ එක එක කෙනා එක එක කෙනා පිළිබඳව විවේචන එක එක කෙනා එක එක කෙනාට තරහ ගිය වෙලාවට ඒ ගැන මගෙත් එක බෙදා ගන්නවා හැබැයි මතක තියාගන්න ජීවිතේ කිසිම දවසක මං පුරුදු වෙලා තියෙන දෙයක් තමයි මට කවුරු මොනවා කිව්වත් ඒක මගේ ළඟ තියාගන්නවා මිසක් මං දෙවෙනි පාර්ශවයට ඒක කියන්න යන්නේ නැහැ right අරය ඔයාට මෙහෙම කිව්වා මෙහෙම ඔයාට මෙහෙම කිව්වා හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන් හරියට සාමාන්‍ය කවුන්සිලර් කෙනෙක්ට මොන හරි දෙයක් කිව්වා මේක හුඹහට කිව්වා වගේ කියන හරි එතකොට මොකද අපි කියන දේවල් වලින් ගොඩාක් වෙලාවට දැන් සමාජයේ වෙලා තියෙන දේ තමයි අපි ෆැක්ට් එක කියනකොට ඒ ෆැක්ට් එකට අපේ දේවලුත් එකතු කරනවා යථාර්ථය කියනකොට යථාර්ථයට තමන්ගේ අත්දැකීමත් නොදැනුවත්වම එකතු වෙනවා දැන් හොඳට මම මේක දන දෙයක් තමයි අපි කියමුකෝ මොටිවේෂනල් ස්පීකර්ස්ලා කියලා රයිට් එතකොට මොටිවේෂනල් ස්පීකර්ස් කියලා අපි කියමු පොලිසියෙන් එහෙම නැත්නම් මනෝපදේශකවරු එහෙම නැත්නම් කවුරුහරි ගිහිල්ලා දේශන කරනවා ඒ දේශන කරනකොට අපි කියමුකෝ ප්‍රන් එක්සැම්පල් පොලිසිය කියලා රයිට් එතකොට දැන් මම මේ වැරද්දක් හොයන්න එහෙම යනවා නෙමෙයි මේ සිද්ධ වෙන දේ කියන්නේ උඹලන්ට මේ රහස්‍යභාවය රැකෙන්නේ නැති විදිහ මං කියන්නේ එතකොට අපි දැන් ওই කතන්දරේ කියාගෙන යනකොට අපි කියන මේ කාලේ තාත්තලා අතින් ගෑනු ළමයින්ව තමන්ගේ දුවල දූෂණය වෙන එක එන්න එන්න වැඩි වෙලා තියෙනවා අයියලා තින් නංගිලා දූෂණය වෙන එක වැඩි වෙලා තියෙනවා කියලා කියනවා වැඩි වෙලා ඇති තමයි පොලිසිය පොතේ වෙනදාට වැඩියෙන් මේ වගේ ප්‍රශ්න ලියවිලා ඇති ඒක මම පිළිගන්නවා right මේව තමයි දත්ත සහ තොරතුරු ඔවුන්ට ලැබුණා ඔහුට සාපේක්ෂව ඒ නිවැරදි right නමුත් ඔහු දේශනයක් කරන්න ගියොතින් ඒක සමස්ත දාර්ශකයක් විදියට අරගෙන ඒක සමස්ත සමස්තය හැටියට අරගෙන ඔහු දේශනයක් කරන්න ගියොතින් ඒ දේශනයේ කළ කිව්වොත් එහෙම දැන් සමාජයේ බහුතරයක් තාත්තල දුවල දූෂණය කරනවා right දැන් මේක හරි එකක් නෙමෙයි හේතුව එයා ෆැක්ට් එකක් යාට හම්බුන ඒ ෆැක්ට් එකට එයා එයා එයාගේ පොලිසියට පුදත්ත තුරුතුරු අනුව එයා එයාගේ අත්දැකීම් ප්‍රකාශ කරන්න යන මේක වැරදි right එතකොට ඒ නිසා හොඳට මතක තියාගන්න කෙනෙක්ගේ දෙයක් තව කෙනෙක්ට අපි කියන්න ගියොතින් වෙන දේ තමයි අපේ අති මොන හරි ඇඩ් වෙන්න පුළුවන් right දැන් මම එක ගොඩාක් විශේෂයෙන්ම දකිනවා මේ දවස්වල ඒකට මොනවද කරන්න කියලා අපි මේ කල්පනා කරගෙන ඉන්න අධ්‍යාපන පද්ධතියට එක එක වර්ගයේ මිනිස්සු ගියාපුවාම ඒගොල්ලෝ බොහොම යහපත් සිතෙන් යහපත් ඉන්ටෙන්ෂන් එකකින් තමයි යන්නේ ගියාට සමාජගත වෙනවා අනවශ්‍ය කතන්දර වල බහුතරයක් තාත්තල මේ හරි ආදරණීය පියවරු මම විශ්වාස කරන්නේ ලංකාවේ බහුතරයක් තාත්තල තමන්ගේ දුල දූෂණය කරනවා කියලා අතලොස්සක් පොඩි ප්‍රමාණයක් මම හිතන්නේ 100ට ගණින්න බැරි පොඩි ප්‍රමාණයක් පොඩි ප්‍රතිශතයක ඒ තාත්තට එක්කෝ තමන්ගේ නෝන නැතුව ඇති රට ගිහිල්ලා ඇති වෙන මොනවාරි ප්‍රශ්නට ඕ මොනවාරි නිසා විකෘති මානසික ආසාවල් එන්න පුළුවන් එහෙම නැති වෙන්න බෑ එහෙම එන්න පුළුවන් ඉතින් එතකොට එහෙම වෙන්න ඇති ඒ කියලා අපි කිව්වොත් එහෙම ඒක සමස්ත පියවරුන්ට ගහන දරුණු කරන දරුණු හානියක් right ඒ වගේම තමයි අයියලා දි නංගිලා දූෂණය වෙනවා කියලා කිව්වොත් එහෙම තාත්තා ළඟට දුව යන්නේ නැති වෙනවා අම්මා දුවල මේ මට මේක මේ වුණ කතන්දරය උසාවි වැඩ කරන ස්ටාෆ් එකේ කට්ටිය තාත්තා ළඟට දුවල යවන්නෙත් නෑ අයියලා ළඟට නංගිලා අරින්නෙත් නෑ හේතුව අර උසාවිය කියන කේල්වාදික අහලා නේද දැන් කාලෙන් මේක ඉස්සර තියෙන්න ඇති මේක ටිකක් දැන් වැඩි වෙලත් ඇති ඊට වැඩිය මම හිතනවා අපිට දැන් මාධ්‍ය වැඩි ඒ පිළිබඳව දැනගන්න තියෙන ඒ නිසා මේක සමාජගත වෙන ප්‍රමාණය වැඩි වෙලා ඇති ඒ වුණාට මම කියන්නේ බහුතරයක් අයියලා 90%ක් අයියලා මේ ලංගිලාව දූෂණය කරනවා කියලා මට ඒක පිළිගන්නම බෑ
ඒක නිසා මේ වගේ ඕගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා. මේ අපිට ප්‍රශ්නයක් තියෙනවා රහස්‍යභාවය කියන එක තියාගන්න යනකොට අපේ අතෙන් මොනවාරි තව ටිකක් ඕකට ඇඩ් වෙයි. රයිට්? ඇඩ් වුණොත් එහෙම මතක තියාගන්න ඒක ලොකු ලොකු ප්‍රශ්නයක්. දැන් අපි නොදැනුවත්ව ගිහිල්ලා දෙමව්පිය පිරිසකට මේ වගේ සංනිවේදනය කරන්න ගියොත් එහෙම ඊට පස්සේ ඒ අම්මලා තාත්තලා හිතනවා අපෝ දැන් ගෑනු ළමයා ලොකුයි දුවව යවන්න හොඳ නැහැ තාත්තගේ උඩ කොටි කියලා. මම හැමදාම කියනවා දේශනවල ගියාපුවාම කසාද බැඳලා දෙනකන් තාත්තා ගෑනු ළමයින්ව තමන්ගේ උඩුක් තියාගන්න කියලා නේ ආදරණීය මහත්තයාට දෙන්න කියලා. ඒක කියන්නේ මට උනේ හින්දා නෙමෙයි. ඒක කියන්නේ සම අපි රිසර්ච් වලින් එකතු කරගත්ත දත්ත කරුණු පදනම් කරගෙන සමස්ත සමාජයට යහපතක් වෙන විදිහට. නේද? ඒක එහෙම නැති වුණා. මේ නිසා හොඳට මතක තියාගන්න ඕන විශ්වාසය සහ රහස්‍යභාවය කියනකොට කිසියම් වෙලාවක තව මොනවා හරි දෙයක් තමන්ගේ දේවල් ඇඩ් කරලා කියන්න යන්න එපා. එහෙනම් නෑ ඇහුණා කවුරු මොනාරි කිව්වත් දැන් තමන්ගේ සේවාදායකයා කියන දේවල් රහස්‍යභාවයෙන් යුතුව තමන් තියාගන්න. මේක මම කියන්නේ මේ ඔගලන්ට ප්‍රැක්ටිස් එක නැති වෙනවා. හේතුව තමයි ඔගල පුරුදු වෙලා තියෙන්නේ ආතිනුත් ටිකක් දාලා කිය වෙන වාතින් ටිකක් දැමිලා මට හිතන හැටියට. එතකොට එහෙම වුණන් පස්සේ එදිනදා ජීවිතයේ ඔගොල්ලෝ පුරුදු වෙලා තියෙන මෙහෙමනම් අනිවාර්යයෙන්ම ඔගොල්ලෝ වෘත්ති ජීවිතයට ගියාපුවම අර පොඩ්ඩක් ඇක්සජරේට් වෙන එක වෙනවා. අතිශෝක්තියේ කතන්දරේ කතා කරන එක අපේ ඇතුළත සිද්ධ වීමේ හැකියාවක් තියෙන. ඒක නිසා උපදේශන ක්‍රියාවලියේදී රහස්‍යභාවය සහ විශ්වාසය කියන එක හරිම වැදගත්. ඒ නිසා මේ කණින් අහුවනම් ඒක ගිල ගන්න ඇතුළට. රයිට්? ඒක ඇතුළට ගන්න. ඒක සමහරක් වෙලාවට උපදේශකවරුන මේ කණෙන් ගන්න අනිත් කණින් පිට කරන්න ඕනේ. හේතුව ඒක ඔයාගේ පෞද්ගලික කතන්දරයක් නෙමෙයි සේවාදායකයාගේ දත්ත තොරතුරු අපි ලොග් බුක් එක ලියා ගන්නවා. ඒ ලියා ගත්තාම මේක එතනට සීමා වෙනවා. එහෙම නැත්නම් මේක ඇතුළට අරගෙන අපි ඒක ගැන කල්පනා කරන්න යන්නේ නැති නිසා සා කිසිම කෙනෙක්ට මොනවාවත් හේතුවක් උඩ අපි මේක කියන්න යන්නේ නැහැ. එතකොට උපදේශන ක්‍රියාවලියේදී වෙන්න ඕනේ නැති දේවල් ටිකක් තියෙනවා. අපි උපදේශනේ තිඳගත්තා ඒක තමයි අපි උපදෙස් දෙන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ අපි උපදෙස් දෙන්නේ නැහැ. අපි බයස් වෙන්නේ නැහැ. අපි කිසිම වෙලාවක මොන හේතුවක් උඩ නිසා හෝ අපි ජජ්මෙන්ටල් වෙන්නේ නැහැ. අපි කියන නම් ජජ්මෙන්ටල් කියලා නැත්නම් ප්‍රී ජජ්මෙන්ටල් කිසිම වෙලාවක අපි එයාගේ අඳින ඇඳුමෙන් එයා අම්මා තාත්තා කියපු කතන්දරෙන් එයා ආපු ගමේ හැටියට එයාගේ ක්‍රියාකලාප හැටියට එයාගේ අතීත ජීවිතයේ සිද්ධවීම් අල්ලලාගෙන ඕ මොනවා හරි දෙයකින් උදාහරණයක් විදිහට අපි ගාවට ප්‍රොසිටියුට් කෙනෙක් එනවා. එතකොට ඒ ප්‍රොසිටියුට් කෙනෙක් තමයි. හැබැයි අපි යාව එතනින් ප්‍රොසිටියුට් කියන තැන තියලා මනින්න යන්නේ අපි හොන අයියා ප්‍රොසිටියුට් කෙනෙක් උනේ කියලා. එයා එහෙම වෙන්නයට ලොකු කතන්දරයක් ඇති. ඒ කතාවයි අපි අහන්නේ. ඉතින් එතකොට ඒ නිසා මතක තියාගන්න අපි කිසිම වෙලාවක ජජ්මන්ටල් වෙන්නේ නැහැ. අපි ළඟට ප්‍රශ්නයක් අරන් එනකොට අපිට ප්‍රශ්නේ කවුද? ප්‍රශ්නේ හරිද වැරදිද අපිට ඒව වැදගත් වෙන්නේ. අපි බලන්නේ ගැටලුව හඳුනගන්න. මේ ගැටලුව කොතනින්ද හැදුනේ? නේ? අපි මේ ළමයා පාඩම් කරන්නේ නැත්නම් මේ ළමයාට පාඩම් කරන්න බැරි ඇයි? නේ? එදිරි ගොඩාක් වෙලාවට ගියාම පාඩම් කරන්න බැරි වෙන්නේ අම්මා හින්දා. ඒක අම්මා බයිනවා. නේ? ඔය වගේ ඔය ගැටලු තියෙන නිසා අපිට දැන් තියෙන සිටුේෂන් එක වැඩක් නෑ. එයා හරිද වැරදිද කියන එක අපිට වැදගත් වෙන්නේ නැහැ. අපිට ඕනේ මෙතනින් එහාට එයාට හොඳ ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන වටපිටාව හදලා දෙන්න. එන අපි හොයාගන්න ඇයි එයා එහෙම වුනේ? හැම වෙලාවම පුරුදු වෙන්න ප්‍රශ්නයක් ආපුවාම ඇයි මේ ප්‍රශ්නේ ආවේ? සමාජයක වාගේ ඇති ඉන්න gedara නම් ගැටලුව නම් තමන්ගේ අතින් සිද්ධ වෙලා තියෙන තග්ගාල පිළිගන්න. ඇක්සෙප්ට් කරන්න, ෆගෙට් කරන්න. ෆගෙට් ඇන් ෆගිව් කියනවනේ මම. පිළිගන්න ඕනේ. ඉතින් එතකොට අපි හොයන්නේ ගැටලුව මොකද්ද කියලා. අපිට වැඩක් නැහැ. ඒගොල්ලන්ගේ කිසිම පෞද්ගලිකත්වයක් අපිට වැදගත් වෙන්නේ නැහැ. අපි කියමු ඉස්කෝලෙන් සස්පෙන්ඩ් කරලා යනවා. විනය පාලක මණ්ඩලයෙන් අපිට එවනවා මේ ළමයා මෙන්න මේ ගණේ පුද්ගලෙක් කියලා. අපිට ඒක වැදගත් වෙන්නේ. අපි ඒගොල්ලන්ගේ කතාව බේස් කරලා ඒගොල්ලන් කියපු ජජ්මන්ට් එක බේස් කරලා
අපේ අපේ සේවාදායකයව මනින්දයන් නැහැ කවදාවත්. අපි බලනවා මොකද පුතේ වාට එහෙම වුනේ. ඇයි ඇයි මොකද්ද ඔයාගේ කතාව? කියන්නකෝ ඔයාගේ කතාව කියලා බියගේ කතාව. මොකද ඔයාට ලොකු ස්ටෝරි එකක් ඇයි ඒ දැන් ඉන්න තත්ත්වයට පත් වීම සම්බන්ධයෙන් ඕනම කතන්දරයක, right? එතකොට උපදේශකයාගේ වටිනාකම් අව탁සිරු කරන්න ඉඩ දෙන්නේ නැහැ, right? එනිස උපදේශන ක්‍රියාවලියට උපදේශකයාගේ මගේ වටිනාකම අව탁සිරු කරන්න කියන්නේ ඕගොල්ලෝගේ ඇටිටියුඩ්ස් වලින් ඕගොල්ලන්ගේ ක්‍රියාකලාප තුළ කිසිම වෙලාවක අපි හිතින් වෙන්න දෙන්න බෑ අපිව පල්ලෙහාට දාන වැඩ නේ අර කිව්ව වගේ කට්ටියගෙන් ණය ඉල්ල ගන්න නේ එහෙම නැත්නම් ඡන්ද දෙන්න කියන්න එහෙම නැත්නම් මොනවා හරි ක්‍රමවේදයක් කතා කරන වචන විදිහට ඒ විදිහට හරි ගොයින් හරි උපදේශකවරයාගේ වටිනාකම් වලට අව탁සේරුවක් අපි දෙන්න බෑ මේවා උපදේශන ක්‍රියාවලියේ නොවිය යුතු දේවල් right සේවාලාභියා තම ජීවිතයේදී උපදේශකයා ලෙස හැසිරීමට දෙදිමත් කිරීම මම වගේ වෙන්න කියලා අර අහවලා වගේ වෙන්න මං වගේ වෙන්න කියලා මම දැන් මම බෞද්ධයෙක් මම භාවනා කරනවා මම පන්සල් යනවා මම බෝධි පූජා තියෙනවා ඔයත් බෝධි පූජා තියන්නේ නේ ඔයා කතෝලිකෙක් ඔයා හැමදාම ඉදිරියට විතරද පල්ලියන්නේ නේ ඔයා බදාදාටත් යන්න ඔයා අහවල් චර්ච් එකට යන්න අහවල් සේන්ට ප්‍රේ කරන්න ඕකයා අහවල් කොවිලට යන්න අහවල් පල්ලියට යන්න නේ එතකොට එක එක විශ්වාස තියෙන එතකොට තමන්ගේ විශ්වාස තමන්ගේ විදිහට අපි සේවාදායකයව හදන්න යන්නේ නැහැ රයිට් තමන්ගේ ආගම ජාතිය යහපතක් වෙන දෙයක් තියෙනවා නම් ඒකට කැමති නම් ඔහු ඒ යහපත් කාර්යයට පෙළඹවීම වෙනම එකක් මං කරනවායි කියලා මං කරන දේවල් ඔවත් කරන්න කියලා කියනවා මං යනවා අහවල් තැනට ඔවත් එන්න හිතන්ට එහෙම කියන්නේ නැහැ අපි උපදේශකයා සහ සේවාදායකයා අතර චිත්ත වේගී බැඳීම් තියාගන්න ප්‍රේම සම්බන්ධතා ගොඩනගන්න බෑ ඕ අනවශ්‍ය බැඳීමක් ගොඩනගන්න බෑ ඉතින් ඒක උඩ හොඳට මතක තියාගන්න මම ඒකයි ඔයගොල්ලන්ට කිව්වේ රෑ වෙනාවේ කෝල්ස් ගන්නෙ නැහැ ඔගොල්ලෝ හතේ ඉඳන් හයේ ඉඳන් හත වෙනකන් හතේ ඉඳන් අට වෙනකන් වෙලාව දුන්නා නම් මිනිත්තු කීපයක් තමයි මිනිත්තුවක් දෙකක් තමයි අපි ෆලෝ අප් කරන්නේ අපි ආයේ කතන්දරය අහගෙන ඉන්නේ කොච්චර ලොකු ප්‍රශ්නයක් තිබ්බත් ඔයාට හැකියාව තියෙන්න ඕන රැප් අප් කරන්න ඒක මිනිත්තු කීපයකට හරි අපි ඔයාට මම වෙලාවක් දෙන්න මෙන්න මේ වෙලාවක මාව ඇවිල්ලා මුණ ගැහෙන්න කියන එතකොට මේ මුණ ගැනීම තුල දැන් මට මේ කාලේ සිද්ධ වෙලා තියෙන මම දැන් ඔයගොල්ලන්ට මම මේ සිද්ධිය කිව්වා මිස් හෑන්ඩ්ලිං කියන එක උනෝතින් එහෙම ඊට පස්සේ ඒ මිස් හෑන්ඩ්ලිං එක ගලවන්න වෙන 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 කවුන්සලර් කෙනෙක්ට යන්න වෙනවා. එහෙම එකක් දැන් මේ වෙනකොට මට විශ්වවිද්‍යාලෙ සිද්ධ වෙලා තියෙනවා. රයිට්. කවුන්සලර් කෙනෙක් ළමයි හෑන්ඩල් කරන්න යනවා. ඉතින් ඒ ළමයා හෑන්ඩල් කරන්න ගියාම ඒක මිස් හෑන්ඩ්ලිං එකක් වෙලා දැන් ඒ ඒ ළමයා අර මේ කවුන්සලර්ට එයා නැතුව බෑ. එයාගේ කටහඬ ඇහෙන්නේ නැතුව බෑ. එයට කතා කරන්න නැතුව බෑ එහෙම එකක් වෙලා රයිට් එතකොට හැමදාම කතා කරන්න ඕනේ රයිට් එතකොට ඉතින් එයා තමයි මේ සේවාදායකයාගේ ඩ්‍රීම් වර්ල්ඩ් එක වෙලා තියෙන්නේ රයිට් ඊට පස්සේ දැන් ඒක වෙන ප්‍රශ්නයක් කවුන්සලින් යන්න ඕනේ ඒකට දැන් ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් අපේ අතෙන් වෙන්න බෑ කිසිම වෙලාවක හොඳට මතක තියාගන්න ඔගුලන්ට අතිශය පෞද්ගලික ප්‍රශ්න දිගහැරෙනකොට ඒ ප්‍රශ්න වලට ලස්සනට ඔගලන් උත්තර හොයන්න ඒගොල්ලන්ට උදව් කරනකොට මේ ලෝකේ ඉන්න හොඳම පුද්ගලයා බවට ඔබපත් වෙනවා මේ ලෝකේ ඉන්න විශ්වාසවන්තම පුද්ගලයා ඔබ වෙනවා ඒ නිසා ඒ කියන ඩිස්ටන්ස් එක තියාගන්න ඔගලන් උපදේශන ක්‍රියාවලියේදී ඔත්තට මතක තියාගන්න තමන්ගේ ලිමිටේෂන්ස් මොනවාද කියලා තමන්ගේ ලිමිට්ස් මොනවාද කියලා දැන් මම අද වෙනකන් මගේ ජීවිතය අවුරුදු 15කට ආසන්න කාලයකදී වෙනකන් මම මේ බුද්ධි නියලෙන ඒ නියලනකට බරනම් කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ මේහා සම්බන්ධයෙන් අපිට කිසිම ගැටලුවක් සිද්ධ වෙලා නැහැ එතන මම අතිශය පෞද්ගලික කාරණ මගේ වයසේ මට වැඩිය වැඩිමත් එතකොට ගැහැණු සහ පිරිමි කියන දෙපාර්ශවයත් එක්ක මම බොහොම ළඟින් කටයුතු කරලා තියෙනවා හැබැයි මට අද වෙනකන් කිසිම ප්‍රශ්නයකට එහෙම මූණ දෙන්න සිද්ධ වෙලා නැහැ දැන් මම ඔබලන්ට කිව්වා මගේ බජ් එක ළමයි කිටිය ඒ ළමයා කවුන්සලින් කරන්න ගිහිල්ලා කවුන්සලර් කෙනෙක් ඒ කවුන්සලර් කවුන්සලින් කරන්න ගිහිල්ලා අන්තිමට
කවුන්සලින් කරන්න ගියපු පුද්ගල චරිතයත් එක්ක affair එකක් පටන් අරගෙන ඒ affair එකේ ඉඳ එහා පාර්ශ්වයේ සහකරු හෝ සහකාරිය මැරිලා right ඒ තාම මේ මගේ ඉගෙන ගන්න ගමන් කරපු වැඩක් ඒ දේට මම කියලා තියෙන ඒ නිසා ඔයගොල්ලන්ට කියලාම තියෙන එකක් තමයි ඔයගොල්ලන්ට කවුන්සලින් කරන්න එපා කියලා please don't do counseling කියලා හේතුව කවුන්සලින් කියන්නේ එයා පැත්තේ ඉන්න කෙනාව පැක් කරන එක නෙමෙයි මගේ සේවාදායකයා හුරතල් කරන එක නෙමෙයි මගේ සේවාදායකයාට කත්ගේ කතාව අහගන්න ඉන්න කෙනෙක් නැහැ එයා අසරණයි එයා දුකටපත් වෙලා ඉන්නේ එයාට අහවල් ප්‍රශ්න දෙනවා මේ ප්‍රශ්න දින ඒවට මම ඒව නෙමෙයි කවුන්සලින් කියලා කියන්නේ right එතකොට මේක පැහැදිලි වෘතියක් එතකොට මේ වෘතිය තුල අපි මොනවද කරන්න ඕනේ කියලා එකින් එකකින් ඔයගලන්ට උගන්වනවා මේක දන්නේ නැතුව කවුන්සලින් කරන්න ගියාම ඊට පස්සේ වෙන affairs පටන් ගන්නවා තමන්ගේ ඊට පස්සේ තමන්ගේ පවුලක් කැඩිලා නේ තමන්ගේ නමටත් කැරලක් සිද්ධ වෙලා මේ වගේ දේවල් සිද්ධ වෙන්න බෑ you have to be very professionally you have to do the job for limitations මොනවද කියලා දැනගන්න ඕනේ ඉතින් ඒ limitations දැනගත්තාම විශේෂයෙන් මේ අක්ෂි සම්නිවේදනය කියන එක right ඇහෙන් මිනිස්සු අපිට කියන්න පුළුවන් නේ ආදරේ කියලා ඇහෙන් right ඒ නිසා ඒ හින්දා ඔගලොන් කල්පනා කරලා බොහෝම හොඳින් ඒ කල්පනා වෙන්න ඕනේ අපි අපේ අතින් කරදරයක් අපේ සේවාදායකින්ට වෙන්න බෑ විශේෂයෙන් ඉමෝෂනලි right ඉමෝෂනලි අපේ අතින් කරදර වෙන්න බෑ මොකද අපි අපිත් එක්ක බැඳෙන්න පටන් ගත්තොත් අපිත් එක්ක සම්බන්ධකම් වල නගා ගන්න පටන් ගත්තොත් එහෙම එයා මගේ ඩිපෙන්ඩ කෙනෙක් කරගන්න එක නෙමෙයි හොඳ කවුන්සලර් කෙනෙක් කියන්නේ එයා මං මට දැන් ඊට පස්සේ යට කිසිම වෙලාවක ඔගොල්ලෝ ගියතින් වරදුනොත් එහෙම කවුන්සලින් එයාට කිසිම තීරණයක් ගන්න බෑ ඔයාගෙන් අහන්න නැතුව එයාට ස්වාධීනව වැඩ කරන්න බෑ නේ ඔයා කෝල් කරේ නැත්නම් ඔයාට ෆෝන් එක අන්සකටේ නැත්නම් එයාට අප්සෙට් වෙනවා මේක හොඳ කවුන්සලර් කෙනෙක්ගේ එකක් නෙමෙයි කවුන්සලර් කෙනෙක් කියලා කියන්නේ හැම වෙලාවෙම එයාගේ කකුල් දෙකෙන් හිටගන්න උදව් කරන එක. ඉතින් එතකොට ඒක එයාට කරගන්න අපි ඉඩ දෙන්නේ නැමෙ නැතු ඩිපෙන්ඩ කෙනෙක් කරගෙන හරියන්නේ නැති නිසා මේ ටික අපි අතින් වෙන්න නොවෙන්න ඕන දෙයක් කියලා දෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපනයේ සහ වෘත්ති ජීවිතයේ ගැටලු සහ ගැටලු කියන්නේ මෙහෙම එකක් කියලා තියෙන අපි ගොඩක් වෙලාවට මොනවද කතා කරන්න කියලා තියෙන්නේ ඒ නිසා ඒක ඔගොල්ලෝ සාමාන්‍යයෙන් මේක කියව ගත්තා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මම මෙතනදී මට ඔයගොල්ලන්ට එකින් එකට විස්තර කරන්න ඕන කතන්දරයක් තියෙනවා ඒක තමයි මනෝ උපදේශනය සහ මනෝ චිකිත්සනය කියන එක අපි තේරුම් ගන්න ඕනේ මනෝ උපදේශනයේ මනෝ චිකිත්සනයේ අතර පුංචි වෙනසකුත් තියෙනවා ඈ එතකොට බොහෝ වෙලාවට මනෝ උපදේශය සහ මනෝ චිකිත්සාව උපකට පුරවන ගන්න පුළුවන් ඒ කියන්නේ සේම් කියන එක ගන්න පුළුවන් නමුත් සියුම් වෙනස්කම් ටිකකුත් තියෙනවා උපදේශනයේ සාමාන්‍යයෙන් කෙටි කාලයකදී අපිට ඉවර කර ගන්න පුළුවන් එතකොට වර්තමානයේ තියෙන ගැටලු මොකක් හරි සාමාන්‍යයෙන් වර්තමානයේ තියෙන ගැටලුව ඒ ගැටලුව අපි බේස් කරලා එයාට ඒ ගැටලුවට ෆේස් කරන්න ඕන විදිහ ගැටලුවට ගැටලුවෙන් මිදෙන්න ඕන විදිහ එයාගේ චිත්ත වේග කොහොමද පාලනය කරගන්නේ එයා කොයි වෙලාවට දේ වෙලාවට මොනවා දෙයක් කරන්න ඕනේ නැත් මේ වගේ දේවල් අපි කතා කරලා අපි අපිට පුළුවන් මේ මනෝපදේශනයේදී ගොඩාක් වෙලාවට සිද්ධ වෙන්නේ එහෙම දේවල් එතකොට හැබැයි මනෝ චිකිත්සනයේදී දැන් අපි ක්ලයන්ට් එක වැඩ කරනකොට උපදේශන ක්‍රියාවලියේදී ක්ලයන්ට් එක වැඩ කරනකොට මනෝ චිකිත්සනයේදී වෙන දෙයක් තමයි අර කෙටි කාලීන වෙන්නේ නැහැ මේ මනෝ උපදේශනයේ වගේ. එතකොට ටිකක් දීර්ඝ කාලීන වෙන්නේ මොකද මේක ප්‍රතිකාරකම නිසා. එතකොට ගොඩක් වෙලාවට අර මානසික ගැටලුවට එහාගේ මානසික ගැටලුවක් නිසා රෝගයක් හදාගත්ත කෙනෙක් තමයි මනෝ චිකිත්සනයේදී ඇත්තටම අපිට ට්‍රීට් කරන්න වෙන්නේ. එතන එයාට ට්‍රීට් කරන විදිහයි ඒ මනෝ චිකිත්සනයේ සහ මනෝ උපදේශනයේදී තියෙන වෙනස ඕක තමයි. ඉතින් එතකොට උපදේශනයේ ඇතුලේ අපි ගැටලුවට ප්‍රතිකාර වලට චිත්ත වේගී
අපි ඉමෝෂනලි අපි යට උදව් කරන්න පුළුවන් යාගේ ඉමෝෂන්ස් වලට සහ ඒ වෙලාවේ තියෙන ගැටලු එක කෙටි කාලීන වෙනවා එයා හිතන විදිහ වෙනස් කරලා ප්‍රශ්න ෆේස් කරලා අපිට ඒක ඉවර කරන්න පුළුවන් නමුත් දීර්ඝ කාලීන වෙනවා මනෝ චිකිත්සනයේ හේතුව තමයි ගොඩාක් වෙලාවට ඒක එක જાතියේ පුරුදු වලට අබ්බැහි වෙලා එහෙම නැත්නම් ගොඩාක් කාලයක් ડિප්‍රෙෂන් තිබිලා ඒක PTSD වෙන්න පුළුවන් ඒක මොනවා හරි එක එක જાති එහෙම නැත්නම් පෞරුෂාබාධ වගේ මේ වගේ ගොඩාක් වෙලාවට මානසික ගැටලු බොහෝ කාලයක් තිබීම නිසා මානසික රෝග බවට පත් වෙච්ච අවස්ථා තමයි චිකිත්සනය දෙන විදිහට කෙටි කාලින් නෑ. අත දිග කාලයක් අපිට වැඩ කරන්න වෙනවා. එතකොට අනිත් එක තමයි අපිට යගේ හිස්ට්‍රි එක. දැන් සාමාන්‍යයෙන් මනෝ උපදේශනයේදී ගොඩාක් වෙලාවට අපිට ඩිග් කරන්න අවශ්‍ය වෙන්නේ ලොකු හිස්ට්‍රි එකක්. ඒ ඇවිල්ලා කියනවා. නමුත් මේ මනෝ චිකිත්සනයේදී අපිට ඇත්තටම යාගේ ගැටලුව හොයාගන්න අපිට ලොකු වෙහසක් ගන්න වෙනවා. එයාව පැහැදිලි නිරීක්ෂණයකට ලක් කරන්න සිද්ධ වෙනවා. මොකද ඇයි කොහොමද මෙයා මේකට මේ 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 දැන් ඉන්නේ තත්ත්වයට ආවේ කියලා. ඉතින් එතකොට ඕක තමයි මනෝ උපදේශනයේ සහ චිකිත්සනයේ අතර තියෙන වෙනස. දෙට උපදේශන ක්‍රියාවලියේදී මේක අපි සැලකිලිමත් වෙන්න ඕන හොඳටම අපේ සේවාදායකයාව අඳුර ගන්නවා කියලා කියන්නේ ඕකයි. ඉතින් සේවාදායකයාගේ චිත්ත වේග සේවාදායකයාගේ දැන් ඉන්න සිටුේෂන් එක. එයාට තියෙන මානසික ගැටලුවක්ද එමුතෙන් එයාට තියෙන මානසික රෝගයක්ද කියන එක. ඉතින් ඒක උඩට ඒ වැදගත්කම ඇතුළත තමයි අපි හැමතිස්සෙම උපදේශන ක්‍රියාවලිය කියන එක පටන් ගන්න. මොකද අපි එතනදී අපි තියෙන සාමාන්‍ය ආකාර හතරකට අපි ක්ලයන්ට් හැන්ඩල් කරනවා කියලා. අපි සාමාන්‍යයෙන් උපදේශන ක්‍රියාවලිය කියලා කියන්නේ මේ නිකන් මේ මිනිස්සු කියන කතාවක් අහගෙන ඉන්න එකක් එහෙම නෙවෙයි. හරි එතකොට උපදේශන ක්‍රියාවලියට ඉවසීම කියන එක. රයිට් ඉවසන්නව ඉවසීම කියන එක අත්‍යවශ්‍ය සාධකයක්. අපිට ඉවසන්න නැතුව නම් මනෝ උපදේශනය කියන එක ගැන හිතන්නවත් බෑ. හරි එතකොට ගොඩාක් වෙලාවට ක්ලයන්ට්ලා අපෙන් බලාපොරොත්තු වෙන ඉක්මන් විසඳුම් ආපු ගමන් විසඳුමක් අරගෙන යන්න. ආපු ගමන් අපිට යට රෙඩිමේඩ් අතේ දෙන්න ඕනේ. ඒකට සමහර වෙලාවට පැය කමාර දෙක වෙන වෙලාවල් තියෙනවා. රයිට්. ඉතින් එතකොට ඒව ලංකාවේ නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ප්‍රැක්ටිකල් ප්‍රොබ්ලම්ස් තියෙන නිසා ඒවත් එක්ක ඔයගොල්ලෝ ගැලප ගන්න. ඉතින් ඒකට සේවාදායකට කියන්න බෑ. මම තව ක්ලයන්ට් වෙලාවක් දීලා තියෙන නිසා දැන් ඔයා අද යන්න කියලා ඉඳගලා තෙන්ඩි කියන්න බෑ. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඔබ ගොඩක් හොඳයි නම් ඔබේ උපදේශකත්වයේ කියන එක යට දැනන නම් ගෙදර යන්න ඉස්සෙල්ලා යම් කිසි සානියක් බලාපොරොත්තු වෙන ඉතින් ඒක දීලා යන එක ඔබේ වගකීම. ඒ වගේම තමයි ඊළඟ ඉන්න ක්ලයන්ට් බරක් වෙනොත් නම් ඒකට ඇඩ ගැසවීම ඒක බලා ගැනීමත් ඔබේ යුතුකමක් වෙනවා. ඉතින් එතකොට මේ මේක අන්තර් ක්‍රියාවලියක්. මේක එක්කෙනෙක්ගේ ක්‍රියාවලියක් නෙමෙයි. එතකොට උපදේශනය කියන්නේ උපදේශක වරයා සහ උපදේශන ලාභියා සැලසුම් සහගතව. හරි මේක මේ නිකං කාගේ හරි කතාවක් අහගෙන ඉන්නවා කියන එක නෙවෙයි. දැන් සාමාන්‍ය මිනිසුන්ගේ හිතේ තියෙන කවුන්සලින් කියලා කිව්වම කවුන්සලින්ද කියලා වගේ එකක් නේ. එහෙම නෙමෙයි. මොකද මේක ගැන සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැතුව අපිට මුකුත් කරන්න බෑ. අපි සේවාදායකයාගේ උපදෙන්න ක්‍රියාවලියම කියලා කියන්නේ ඒක පැහැදිලිවම ප්‍රොසෙස් එකක්. ඒ ප්‍රොසෙස් එක එක තැනකින් පටන් අරගෙන එක තැනකින් ඉවර වෙන්න ඕනේ. එතකොට එතනදි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න කවුද? සේවාදායකයා සහ සේවා සපයන්නා. එතන සේවා සපයන්නා සහ සේවා දායකයා අතර යම් කිසි විවාහාත්මක මේ සංවාදයක් තියෙනවා. මොකද හරි ඕපන්ලි හැමදේක් ගැනම අපි කතා කරගන්නවා. දැන් මම කිව්වා වගේ ප්‍රශ්නෙට උත්තරේ මැෂිමකට දාලා බලා ගන්න පුළුවන් නම් අපි ගාවට එන්නේ නැන්නේ. දැතට මනසේ තියෙන දේවල්, එතන සීතේ තියෙන දේවල් වලට උත්තර හොයන්න බෑ අපිට. එතන හිත කියව ගන්න බෑ අපිට. ඒ හින්දා තමයි උපදේශණයට එන්නේ. දැන් තනියෙන් කරගන්න පුළුවන් නම් කරගන්නවනේ. එතන බැඩි ඩිසයින් විදිහට උකට උපදේශක වරයාට මනා පුහුණුවක් තියෙන්න ඕනේ. අනිත් කෙනාව සුදුසුකම් ලක්. හරි. එතකොට ඒ කියන්නේ සුදුසුකම් ලක් කියනකොට ඔබ අත්දැකීමේ කලා ඔබගේ අධ්‍යාපන ක්‍රමය ඉවර කරපු ඒ පිළිබඳව හසල දැනුමක් තියෙන සහ මනා පුහුණුවක් තියෙන්න ඕන. හොඳට යන්න ඕන.
පුහුණුව කෙනෙක් අතීශය වදන් එහෙම නැතුව එහෙම අපිට මේ කෙනෙක්ව ඇනලයිස් කරන්න යන්න බෑ කෙනෙක්ව ඇසස් කරන්න යන්න බෑ අපිට මේ සාමාන්‍ය කෙනෙක්ට පුළුවන්ද ඔයගොල්ලෝ කවුන්සිලින් මේ දැන් ඉගෙන ගන්න ඔයගොල්ලන්ට පුළුවන්ද ක්ලයින්ට් කෙනෙක්ව ඇසස් කරන්න එයාව තේරුම් ගන්න පුළුවන්ද ඔයගොල්ලන්ට දැනට බෑ එහෙම අපි පුරුදු වෙන්නේ නිසා මේක මේ කවුරුත් කියන එකක් අහගෙන ඉන්න කතන්දරයක් අහගෙන ඉඳලා ඔයා මෙහෙම කරන්න කියන එකක් නෙමෙයි උපදෙස් දෙන්නේ නැහැනේ අපි ඈ ඉතින් එතකොට ඒ නිසා මතක තියාගන්න ඕන මෙන්න මේ අභිමානය කියන එක තමයි අපෙන් ගිලිහුනේ උපදේශක වරුන්ට දැනට ලංකාවේ ඉන්න උපදේශක වරුන්ගේ මේ තැන තමයි ගිලිහිලා තියෙන හේතුව ඒගොල්ලන්ට දැනුම තිබුණට පුහුණුවක් නැහැ එතන දැනුම තිබුණට වැඩක් නැහැ පුහුණුව නැති වුණොත් එම අපිට ක්ලයන්ට් කෙනෙක්ව ඇසස් කරන්න තේරෙන්නේ නැහැ ඇසස් කරන්න කියලා කියන්නේ ඔහුගේ ගැටලුව තේරුම් ගන්න අපිට හැකියාවක් නැහැ ඒක අවුලක් හැකියාවක් නැති වුණාම හැමදේසෙම කවුන්සිලර් පොතේ තියෙන දැනුම එයත් එක්ක කියව ගන්නවා කියවගෙන පළවෙනි දවස් දෙවෙනි දවස් තුන්වෙනි දවස් එතනින් එහාට උපදේශකවරයාට කරන්න දෙයක් නැහැ උපදේශකවරයා ගැටලුව අඳුරගන්නේ නැහැ ගැටලුව තක්සේරු කරගන්න දන්නේ නැහැ එතකොට මේ කොයි තැනද මෙයා ඉන්නේ කියන එක ඒ තක්සේරුව ගන්න යට දන්නේ නැහැ ප්ලෑන් එකක් දෙන්න දන්නේ නැහැ එතකොට කොහොමද අපි මෙයාගේ ප්ලෑන් එක දෙන්නේ එතකොට මොන වගේ වෙලාවටද මොන වගේ දේවල්ද මෙයාත් එක කරන්න උනේ කිසි දෙයක් දන්නේ නැහැ ඒ දන්නේ නැති නිසා ඒ ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන්ම වරද්ද ගන්න. ඒ වරද්ද ගත්ත නිසා තමයි දැන් මේ හැම තැනම ඉන්න කට්ටිය කවුන්සිලින් කරන්න ගිහිල්ලා මාස 6 හෝ අවුරුද්දේ හෝ කෝස් එකක් කරලා ඒ කෝස් එකේ සර්ටිෆිකේට් එක අරගෙන කවුන්සිලින් කරන්න ගිහිල්ලා මේ කියන අභිමානය කියන එක දැන් නැති කරලා තියෙනවා. ඒ නිසා මම ඕගොල්ලන්ට කියන්නේ එකම දෙයයි මේ කෝස් එක කරලා ඕගොල්ලන්ට කවුන්සිලර් කෙනෙක් වෙන්න ඕනේ නම් අනිවාර්යෙන් 2000 counseling hours train වෙන්න ඕනිමයි. එහෙම නැතුව අපිට මේක මේ කියන දේ කරන්න බෑ. assess කරන්න තේරෙන්නේ නෑ ඔයගලන්ට client කෙනෙක්ව. අපේ සේවාදායකයාගේ ගැටලුව අඳුරගන්න, ගැටලුව තක්සේරු කරගන්න, ගැටලුවට පිළියම් යොදන්න ඔබට තේරෙන්නේ නැහැ. මොකද මේ කියන උගන්වන දැනුමෙන් ඔයගලන්ට ඒක කරන්න බෑ. විවිධාකාර සිතුවිලිත් එක්ක විවිධාකාර පුද්ගල චරිත එන්නේ ඔයගලන්ට. එතකොට අර කවුන්සලින් අවර්ස් 2000 යද්දි තමයි ඔයගලන්ට ලියන 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 අත් දෙකෙන් අරගත්තම 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 තමයි ඔයාට හැකියාව ලැබෙන්නේ තනියෙන් කවුරුරි ඇසස් කරගන්න. Tamanට සුපර්වයිසර් කෙනෙක් ඕනි. නැතුව බෑ මේ වැඩේ කරන්න. ඒ හින්දා මේ කරමම ගොඩක් කියන්නේ මේක මේ මිනිස්සු ඔළුවේ තියාගෙන ඉන්නේ කවුන්සලින්ද කවුන්සලර් කෙනෙක්ද කියුවා මේක පල්ලෙහා මට්ටමේ තියෙන නිසා මේක ඔබට තියෙන ලොකු ඔබට තියෙන ලොකු වගකීමක් මේ ප්‍රොෆෙෂන් එකේ තියෙන අභිමානේ තහවුරු කරන්න. මොකද මේ අභිමානේ තහවුරු කරන්න ඕන නිසා තමයි ඔයගලන්ට ලයිසන් ඉෂුව කරලා ඒ ලයිසන් එකක් එක්කලා අභිමානවත් පුද්ගල චරිතයක් විදිහට සමාජගත වෙන්න පුළුවන් හොඳ සැලරි එකකට හොඳ විදිහට මේ දේ කරන්න ඕන නිසා තමයි ඇත්තටම මම මේ මේක ඔයගලන්ට මේ දේ කරන්න මම වෙහෙස වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක රකින්න ඕන ඔයගොල්ලෝ. ඒක රැකගෙන මේකේ අපිට පෞරුෂයක් ඇතුව සමාජගත වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ නිසා හැමෝටම කවුන්සලින් කරන්න බෑ කියන තැනට අපි මේ වෙනකොට ඒක ගෙනල්ලා තියෙන. එතන ලැබෙන අවුරුද්දෙන් ලයිසන්ස් නැත්තම් වැඩ කරන්න බෑ කියන එක අනිවාර්යෙන් අපි තහවුරු කරනවා. මොකද තාම අපිට ලයිසන් දෙන්න උපදේශක බව හඳුනගෙන වැඩි ටික කරගෙන යන ප්‍රොසෙස් එකේ අපි තාම ඉන්නේ නිසා. ඒක ඔගලන්ගේ කාලය යනකොට ඔගලන්ට තියෙයි අභිමානවත් කරන්න. දැන් ඇත්තටම අපිට නම් අභිමානයක් නැහැ. එතකොට මේ ආයෝ එහෙමද කියලාද පෞද්ගලිකව අපි දැනගත්තන් පස්සේ තමයි අපිට එහෙම දෙයක් හම්බෙන්නේ. රයිට්? නමුත් මම හිතනවා ඒක එහෙම වෙන්නේ නැහැ. මේක ඉතා උතුම් වෘත්තිය ඒ වෘත්තිය මොකද හැමෝටම මේක කරන්න බෑ මොකද මේකේ දත්ත තොරතුරු කියන ඒවා අපිට විසිබල් නැති නිසා ඒ නිසා කෙනෙක්ව ඇසස් කරනවා කියලා කියන්නේ ලොකු ප්‍රොසෙස් එකක් ඒ ප්‍රොසෙස් එක ගන්න හැමෝටම බැරි නිසා ඔබ හැමතිස්සෙම සුවිශේෂයි ඒ නිසා ඒ සුවිශේෂත්වයට තැනක් අපි හදලා දෙන්න ඕනේ ඒක දැන් ඔයගලන්ට තියෙනවා ටික කාලයක් යනකොට
එහෙනම් හොඳට මේ දේවල් ට්‍රේන් වෙන්න. ඒ නිසා මේවා හොඳට මේවා ගැන හොඳට හිතන්න. මේවා ගැන පුළුල්ව හිතන්න පටන් ගන්න. කොහොමද මම කෙනෙක්ව ආව මෙයාව තේරුම් ගන්නෙ? අඳුර ගන්නෙ. එමුනම් අඳුර ගන්න මම උගන්වන දේවල් උපරිමයෙන් හොඳට ඉගෙන ගන්න. එතකොට අර උපදේශකවරයා තමගේ සේවාදායකට ඉතා කෙටි කාලයක් තුල ගැටලුවට එයාටම විසඳුමක් හොයාගන්න අපි උදව් කරනවා. ඒ කෙටි කාලයක් කියන එක. එතකොට අනිත් එක තමයි අභිමානවත් පෞරුෂයක් අපි ඊට පස්සේ සමාජගත කරනවා. ඊට පස්සේ ජීවිතේ කිසිම දවසක ප්‍රශ්නයක් ආපුවාම ඒ ප්‍රශ්نين එයා සැලෙන්නේ නැති වෙනවා. රයිට්? එහෙම පෞරුෂයක් තමයි කවුන්සිලර් කෙනෙක් අපේ සේවාදායකයාගේ හිත ඇතුලේ හදන්නේ, පෞරුෂය තුල හදන්නේ. එයාගේ චර්යාවෙන් අපි හදන්නේ. එතකොට මේ දේවල් අපි අතුලින් සිද්ධ වෙන මෙහෙය කියන එක ඇත්තටම සමාජය වෙනස් කරන්න ඒක ඍජුදායකත්වයක්. හරි, මේ වක්‍රාකාරයෙන් නෙමෙයි පැහැදිලි ඍජුදායකත්වයක් දක්වන්න පුළුවන් මේ වෘත්තියට. ඒ නිසා මේක හොඳට ඉගෙන ගන්න. අපි කොහොමද මේ කවුන්සලින්ගේ කවුන්සලර්ගේ රෝල් එකේදී අපි කොටස් කිහිපයකට මේක බෙදලා තියෙනවා. පළමු අදියර කියන ආරම්භක අනාවරණය. එතකොට ෆස්ට් පළවෙනි කතන්දරේ. එතකොට පළවෙනි කතන්දරේ එයා කියාගෙන යනකොට එතෙන්දි තමයි අපේ සම්බන්ධතාවය අපි ගොඩනගා ගන්න පටන් ගන්න. මොකද කවදාවත් ජීවිතේ දැකලා නැති කෙනෙක් අපි ළඟට ඇවිල්ලා එයාගේ අතීතයේ පෞද්ගලික ප්‍රශ්නයක් කතා කරනකොට ඒ වෙලාවේ තමයි අපි රිලේෂන්ෂිප් එක පටන් ගන්න යන්නේ. ක්ලයන්ට් සහ කවුන්සලර් රෝල් එක පටන් ගන්නවා එතනදී. උපදේශන ක්‍රමවේදී ද ප්‍රොසෙස් ඔෆ් කවුන්සලින් වලදී තමයි මේක සිද්ධ වෙන්නේ නේද? පළවෙනි කතන්දරය ඇතුලේ අපි සම්බන්ධත පළවෙනි අධ්‍යයනය යටතේ අපි සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා. උපදේශන ක්‍රියාවලිය හැමතිස්සෙම සම්බන්ධතාව මත ගොඩනැගිච්ච එක. ඒ නිසා කෙලින්ම ඍජුවම සේවාදායකයාට බලපාන ගැටලු අපිට සේවාදායකයා සඳහන් කරන්න පුළුවන්. එතකොට ඒ ගැටලු ගවේෂණය කර ගන්න. ඒ ගැටලුව ඒ කියන ගැටලුව සිද්ධ වුණේ කොහොමද? මොකද අපි ඒ ගැටලුව ආවේ කොහමද? නැත්නම් ඒ ගැටලුව කොයි කාලේ ඇතිවෙච්ච එකක්ද කියන එක වැදගත් වෙනවා අපිට මේකට එයට උත්තරයක් හොයලා දෙන්න යන ගමනේදී. එතකොට එයාට පැහැදිලි අවධානය. දැන් මෙතනදී කල්පනා කරන්න ඕනේ අපේ ඇක්ටිව් ලිස්නින් කියන එක. රයිට්? අපි මේ පළවෙනි අධ්‍යයනයේදී හැම වෙලාවෙම එයාට කතා කරන්න, එයාට උපරිමේ මට කියන්න අවශ්‍ය කරන අවධානය, මගේ අවධානය ඇක්ටිව් ලිස්නින් වලින් සහ එයාගේ සෑම මූණේ තියෙන වාචික සහ අවාචික සංනිවේදන. සමහර කෙනෙක් ඔගොල්ලෝ දැකලා තියෙන ඒගොල්ලෝ මේ ඔගොල්ලෝ දැකලා තියෙනනේ සමහර අය ඉන්න දැන් ලේන්සුවක් තිබ්බොත් එහෙම අතේ මොකක් හරි තිබ්බොත් ඒක මෙහෙම කරකවනවා නේ. හිතගෙන හිටියොත් එහෙම කෙලින් මූණ දිහා බලන් ඉන්නේ නැහැ. දැන් ක්ලයන්ට් උත් අපේ ක්ලයන්ට් උත් එහෙම වෙන්න පුළුවන්. අපේ මූණ ෆේස් ටු ෆේස් දෙන්නේ නැහැ, අයි කන්ටැක්ට් එක දෙන්නේ නැහැ, බිම බලාගෙන කතා කරනවා. එහෙම නැත්නම් බිම පහුරු ගා ඉන යා කතා කරන්නේ මෙනිය පොත්ෙන් හරි මොකකින් හරි කමක් නැහැ. මේ මහපට ඇඟිල්ලෙන් හරි කමක් නැහැ. මේ බිම හාර ඉන්න මේ වගේ දේවල් මේ වාචික සහ අවාචික සහ විශේෂයෙන් අවාචික සංනිවේදනයේද මේ අපි පළවෙනි අධ්‍යයනයේ සම්බන්ධතා ගොඩනගා ගත්තී හරි වැදගත් එක. අපි හොඳට ફોકસ කරන්න ඕනේ අර ඒක තමයි අර මේ කියන process of counseling එකේ ඔයගොල්ලන්ට පල්ලෙහාට ගොඩාක් දේවල් ටිකක් දීලා තිබුණේ active listening කියන්නේ. ඒ වගේ තමයි හොඳ වාක්කෝෂයක් තියෙන්න ඕනේ. අපි ළඟ තියෙන්න ඕනේ pleasant වාක්කෝෂ. right? අපේ වචන හරි මෘදු වෙන්න ඕන. අපේ වචන හරි සංවේදී වෙන්න ඕන. right? එතකොට මේ මෘදු සංවේදී වෙනවයි කියන කියන්නේ මිනිස්සු හුරතල් කරන නලවණේ වෙහෙම නෙවෙයි. right? මේ මෘදු සංවේදී කියලා කියන්නේ මගේ වචනවල බරක් සහ වගකීමක් තියෙන්න ඕන. right? ඒ කතා කරන හැම වචනකම ලොකු වගකීමක් සහ ඒ වචනේ ඇතුලේ තමන්ගේ කතා කරන දේ ඇතුලේ ඒ වගකීම තමුන් ගන්න ඕනේ. ඒක දැනෙන්න ඕනේ සේවාදායකට. කතා කරන හැම වෙලාවෙම ලස්සන වචන තමන්ගේ ඇතුලෙන් කතා වෙන ඒ වචන ප්‍රොඩක්ටිව් වෙන්න ඕනේ. ඒ වචන මේ නිකන් හිස් අවකාශයට යන හිස් වචන වෙන්න බෑ. කතා කරද්දී මේවා ඇත්තටම ඔගොල්ලෝ ලයිෆ් එකේ පුරුදු වුණොත්
නිකන් කතා කරන්නේ නැහැ. මං කියන හැම වෙලාවෙම කටින් ලස්සන දේවල් පිට කරන්න කියලා. නේ? මේවා පුරුදුනොත් තමයි ඇත්තටම සම්පූර්ණ ප්‍රැක්ටිකල් ලයිෆ් එකේ උගලන් අර ප්‍රොසෙස් එක ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් මේක ආටිෆිෂල් වෙනවා. මේක ගන්න බෑ. මොකද මේ මං කියන්නේ කවුන්සිලර්ස් ඉපදෙන්න ඕනේ කියලා. මොකද ඒවා ඇතුලෙන් එන්න ඕන එකක් මිස කෙලියෙන් දෙන්න ඕනේ එලියෙන් දෙන්න බෑ අපිට ඒක. අමාරුයි කරන්න. නේ? එතකොට ආටිෆිෂල් වෙනවා. එතකොට මේ සේවාදායකයට තේරෙනවා ඒ ආටිෆිෂල් කම. රයිට්? එතකොට ඔය ටික උපදේශන ක්‍රියාවලිය මේ අපි හොඳට අහගෙන ඉඳලා ඒ පොසිටිව් රියැක්ෂන්ස් ටික යාට දීලා නේ අහන් ඉන්න හැටි මම උගලන්ට කියලා දීලා තියෙනවා. කොහොමද අහන් ඉන්නේ? අපි හුමිටි දීලා නේ අපේ ඔළුව වනලා නේ. එතකොට එයාට කිසි දිහාවක බලන්නේ නැතුව ආයි කන්ටැක්ට් එක ලස්සන්ට දීලා මේව දේවල් කරපුවාම එයාට මේ පළවෙනියෙන් අපි සබඳතා ගොඩනගාගත්තී හරි ලේහිසි වෙනවා. එයාට එයාගේ කතාව කියන්න ඒකට අවශ්‍ය කරන බටපිටාව තමයි මේ අපි එයාට හදලා දෙන්නේ. අපේ මේ 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 ප්‍රොසෙස් එක මේ පළවෙනි අදියර කියන එක ඇත්තටම හරීම වැදගත් අපේ සම්පූර්ණ කවුන්සලින් ප්‍රොසෙස් එකට. එතකොට මෙතනදී තමයි ඇත්තටම එයා විශ්වාසයක් ගොඩනගා ගන්නෙ මා පිළිබඳව උපදේශක වරයා පිළිබඳව ලැබෙන විශ්වසනීයත්වය සහ කැමැත්ත කියන එක ඇති වෙන්නේ. විශේෂයෙන් තමන් පාවිච්චි කරන වචන, තමන්ගේ මූණේ ඉරියව්, උපදේශකවරයාගේ මේ හැමදේම උපදේශක ලාභියාට තහවුරු වෙන්න ඕනේ. මට මගේ ගැටලුවට මෙතනින් යම් කිසි දෙයක් මෙතන සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා එයාගේ හංගන්නේ නැතුව එයාගේ උපරිමේ යට කියන්න පුළුවන් හැකියාවක් තමයි අපි මේ පළවෙනි අධ්‍යයනයේ සබඳතා ගොඩනැගීම කියන එක ඇතුළේ අපි කරගන්නේ. දෙවෙනි එක තමයි ගැටලුව තක්සේරු කිරීම. එතකොට මේකට අපි ඩීප් වෙන්න ඕන. මොකද ගැටලුව මගෙන් කිව්වේ ඇසෙස්මන්ට් එකක් අපි යනවා. ඒ කියන්නේ අපි ගවේෂණය කරන්න පටන් ගන්න දැන් මෙයාට තියෙන ප්‍රශ්නේ ඇති වුණේ ඇයි කියලා. ඉතින් එතකොට එයාගේ කතාවල්, එයාගේ අධ්‍යාපනය, එයාගේ ළමා කාලය, එයාගේ දැන් කාලය, එයා කරන වෘත්තිය, එතකොට ඒ වෘත්තියේ තියෙන ප්‍රශ්න, මේ හැම දෙයක්ම අපිට ගැඹුරු ගවේෂණයක යෙදෙන්න සිද්ධ වෙනවා. දැන් තියෙන ප්‍රශ්නෙට ඒ ප්‍රශ්නේ තහවුරු කරගන්න. එහෙම නැත්නම් ගැටලුව තක්සේරු කරගන්න. එහෙම නැත්නම් අපි ඇසස් කරනකොට ක්ලයන්ට්ගේ ප්‍රොපර් ඇසස්මන්ට් එකක් ගන්නකොට අපිට ඒක හරියට දැන් කතාව සම්බන්ධතාව ගොඩනගාගෙන කතාව දෙවෙනි අදියරේ කතාව අපි මේ කතාව ඇතුලේ අපි ඇසස් කරගන්න ඉබේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් එතකොට සමහරක් වෙලාවට උපදේශකයාගේ ජීවිතය, රැකියාව, නිවස, අධ්‍යාපනය, උපදේශනයේදී උපදේශනයේදී ගොඩක් වැදගත් වෙනවා. අර හොඳට සවන් දීගෙන මේ ටික අහගෙන ඉඳලා අපි කියන සමහරක් වෙලාවට අපි ක්‍රොස් ක්වෙස්චන් කරනවා කියලා. රයිට්? මේ වෙලාවෙදි තමයි අපි අහන්නේ සමහර දේවල් අපිට ගැටලු සහගත නම්, සමහර තැනක් අපිට ආය අහන්න ඕනේ නම්, එයාගෙන් තව විස්තර ටිකක් ගන්න ඕනේ නම්, අපි ඒකේ කතාවට පොඩ්ඩක් බාධා කරලා අපි දේවල් ටිකක් එකතු කරනවා. මේක මෙහෙමයි නේද? සමහරට එයා කියපු සෙන්ටෙන්ස් එකම අපි රිපීට් කරනවා. රිපීට් කරලා අපි තහවුරු කරගන්නවා ඒක එහෙමමයි කියලා. ඉතින් සමහර දේවල් අහන්න ඕන නම්, ඔයාගේ චූටි කාලේ ගැන පොඩ්ඩක් මට කියන්න පුළුවන්ද කියලා අපි චූටි කාලේ ගැන අහගන්නවා. මොකද ඔයා ගැටලු ඇසස් කරලා දුවට තේරෙනවා මේක මේ දැන් නම් සිද්ධ වෙලා නැහැ. මේ හැදිච්ච පරිසරය අනුව තමයි දැන් ඔබට ගොඩක් ඩෙවලොප්මන්ට් සයිකොලොජි එක ඉගෙන ගත්තාම ඇඩ්වර්ස් චයිල්ඩ්හුඩ් එක්ස්පීරියන්සස් කියලා තියෙන මේවා ඉගෙන ගත්තාම ඔයාලට තේරෙනවා මේක නම් මේ දැන් ඇති වෙච්ච ප්‍රශ්නෙට හේතුව චූටි කාලේ. එනේ චූටි කාලේට යන්න වෙනවා. මොකද එයාට උදව් කරන්න නම් ප්‍රශ්නේ ඇසස් කරගන්න. එමෙන්නම් අපි අහන්න චූටි කාලේ ගැන කියන්න. එතන චූටි කාලේ ගැන කිව්වම කොහොමද ඔයගලගේ අම්මා තාත්තා ගැන කියන්නේ? තාත්තා වසයිද, අම්මා කොහොමද? ඒගොල්ලන්ගේ ෆැමිලි ලයිෆ් එක ගැන අපිට අහගන්න වෙන දෙමව්පියන්ගේ ෆැමිලි ලයිෆ් එක ගැන. ඇයි? ඇසස් කරගන්න අපිට ගැටලුව තක්සේරු කරගන්න. රයිට්? එතකොට උපදේශනයේ පසු කාලීන අවදීන් තීරණ ආය එයා හැදිච්ච පරිසරය, එයා හැදිච්ච වටපිටාව, එතකොට පාරිසරික සාධක, ඒ වගේම තමයි අම්මා දැන් ගොඩාක් වෙලාවට අපි ගොඩාක් ප්‍රශ්න වලදී අපි අහන අම්මාගෙන් බබා බඩේ ඉදි මොකද වුනේ කියලා. නේ?
එතකොට මොකද ගොඩක් වෙලාවට ළමයින්ට තරහා යනවා කෑ ගහනවා බලනවා හරි violent agitated behaviors යනකොට අපි අහනවා අම්මගෙන් සමහරක් වෙලාවට අම්මා බබා හම්බෙච්ච හම්බෙන්න ඉන්න කාලේ ඉඳන් මොකද වුනේ කියලා කියනකො කොහොමද ඔයාට වගේ හස්බන්ඩ්ව හම්බුනේ ඇයි මේ assessment එක අපි ගන්න ඕනේ හේතුව මේ දැන් ළමයට මෙහෙම වුනේ එකපාර switch එකකින් ඔම වෙන්නේ නැහැ එන එයාට වෙන්න එයාගේ මනසේ ඒ තරම් පීඩාකාරී වෙන්න අතීතයේ සිදුවීම් ගොඩක් බලන්න පාලා තියෙන නේද එයා හැදිච්ච පරිසරය එයා කාපු බීපු දේවල් එතකොට එයාට ඇහිච්ච දේවල් එයාට එයා ලැබපු අත්දැකීම් බබා බඩේ ඉන්නකොට සහ එකෝ එයාගේ අම්මගේ ළමා කාලයේ අත්දැකීම් අපි ගොඩාක් දේවල් අහලා බලන්න සිද්ධ වෙනවා මේ ගැටලුව හරියට අපි තක්සේරු කරගන්න නම් එතකොට මේක සේවාදායකයාගේ අර සං මේ සම්බන්ධතා ගොඩ නැගීම තුළ අපි දැන් මේ හැම දෙයක්ම කරන්නේ මෙතෙන්ට එන්න. අපි ඉන්න තැන හදන්නේ, යාව වෙල්කම් කරන්නේ, ලස්සන පාට ගාන්නේ, නේ? අපි පිළිවෙලට අඳගෙන ඉන්නේ මේ ඕම කරන්නේ මෙන්න මේ තැනට එන්න. right? මේ හැම දෙයක් කරලාම අපි එන්නේ ගැටලුව ඇසස් කරගන්න. ගැටලුව තක්සේරු කරගන්න. එතකොට තක්සේරු කරගත්තන් පස්සේ තුන්වෙනි ආදීර විදිහට අපි කියනවා ඉලක්ක සැකසීම කියලා. මොකද අපි කියනවා ඒ කියන්නේ අපි යම්කිසි ක්‍රියාවක් සඳහා අපි ඊළඟට ෆෝකස් කරන්න පටන් ගන්නවා. සෝ අපි එයාට මොකක් හරි දැන් ගැටලුව අපි තක්සේරු කරගත්තන් පස්සේ අපි ඇනලයිස් කරගන්නවා. අපි හරි ඇසස්මන්ට් එකක් ගත්තන් පස්සේ එතනින් ඊට පස්සේ අපි ප්ලෑන් එකක් දෙන්න. මොකක්ද ප්ලෑන් එක? අපි කියනවා ඩේ ප්ලෑන් ඇන්ඩ් ද ලයිෆ් ප්ලෑන් කියලා. රයිට්? අපි ඩේ ප්ලෑන් එකක් ඈත් එක ගන්නවා. සාමාන්‍ය මේක මම ඔයගොල්ලන්ගේ ට්‍රේනින් එකේදී මේට වැඩියෙන් ඉතා පුළුල්ව කියලා දෙනවා කොහොමද ඔයගොල්ලෝ ඩේ ප්ලෑන් හදන්න ඕන කොහොමද ලයිෆ් ප්ලෑන් හදන්න ඕන කොහොමද ක්ලයන්ට්ව ඉන්වෝල්ට් ගන්න ඕන ඒ ටිකම අපි ඒ කාලෙදි කියලා දෙනවා දැන් ඉලක්ක සැකසීම කියලා කියන්නේ දැන් මේ තියෙන ගැටලුවට සමහර වෙලාවට කවුන්සලින් වලින් වාර දෙක තුනකදී සාමාන්‍ය ප්‍රශ්නක් තිබුණා නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට හිතන්න මේ විදිහට මේක ගලප ගන්න කියලා ඉලක්ක ටිකක් එයාට දෙන්න මේ ප්‍රශ්නේ වුණන් පස්සේ ඔයා මේක මේ විදිහට හිතන්න පටන් ගන්න. එන්න එයා එතකොට මේ විදිහට හිතන්න පටන් ගන්න. ඒ හිතන්න පටන් ගත්තාම ඒ හිතන්න පටන් ගත්ත හිතපු විදිහ නිසා එයාට යහපත් ප්‍රතිඵලයක් එනවා. right? එතකොට සේවාදායකයාට දැනෙන දේ තමයි හරි මම මේක මෙන්න මේ විදිහට හිතපු ඉඳන් දැන් මට සැහැල්ලුයි. දැන් මට ප්‍රශ්නයක් නැහැ. අපි කියන ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයා මෙන්න මේ විදිහටත් හිතලා බලන්නකෝ කියලා. එතකොට මේ හිතපන් පස්සේ එයාට එන ප්‍රතිඵලය. මේවා තමයි අපි කියන්නේ එයාට එක ඉලක්ක හදනවා කියලා. එයාට සැලසුම් හදනවා. සැලසුමක් හදාගන්න. මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඊට පස්සේ ඔයා මෙන්න මේ ටික කරලා බලන්නකෝ. ඔයාට ප්‍රශ්නයක් ආවම ඔයා කෑ ගහගන්න යන්න එපා. ඔයා එතනින් චුට්ටක් ඉවත් වෙන්න. ඔයා නාන්න. නේ? එහෙම නැත්නම් ඔයා වර්ක් අවුට් කරන්න යන්න. අපි ස්ට්‍රෙස් සර්කල් එකක් නම් දිගටම තියෙන්නේ. ස්ට්‍රෙස් සර්කල් එක කඩන්න ඕනේ නම් කොතනින් හරි අපි යාට කියනවා අපි ආයාම කරන්න. අපි ඩේ ප්ලෑන් එක වෙනස් කරගන්න. ඔයා මෙන්න මේ ටික කරන්න කියලා මෙන්න මේ සැලසුම් සහ ඉලක්ක ටික අපි සේවාදායකත් එක්ක හදාගන්න. එහෙම නැති වුණොත් එන්න සති දෙකක් ගිහින්න ඔයාව හම්බෙන්න આવොත් ඉලක්ක නැතුව. රයිට්? එයාට උදේ ඉඳන් නැගිටලා කරන්න දේවල් ටිකක් එයා මේ මේතා කරන දේවල් ටිකක් තියෙනවා. රයිට්? ඒ කරන දේවල් ටික දැන් වෙනස් වීමේ පරමාර්ථයෙන් කරනකොට කොයිතරම් දුරට ගැලපෙනවද එකපාරට අපි යාගේ ලයිෆ් එයාට ටයිම් ටේබල් එකක් දීලා ප්ලෑන් එකට ඩේ ඩේ ප්ලෑන් එක අපි වෙනස් කරන්නේ නැහැ අපි යාට කියන ඔයා දැන් නැගිටින්නේ 9ට නම් බලන්නකෝ 8ට මාට නැගිටින්න ට්‍රයි කරන්න අන්නයට අපි ඉලක්කයක් සැපුවා මොකද සමහර ළමෙන් හරි කම්මැලි නම් නිදිමතයි පාඩම් කරන්න ඔයවා කියලා ආවොත් එමු අපිට එයාව ක්‍රියාශීලී කරවන්න නම් අපි එයාගේ ප්ලෑන් එක හිමිහිට වෙනස් කරන්න පටන් ගන්න ඕනේ. එකපාර වෙනස් කරන්නේ නැහැ. හරි හිමිහිට. ඉලක්ක ටිකක් දෙන එන 8:00 මාට බලනවා. අපි කෝල් කරලා බලනවා යාට. එයාට 8:00 මාට නැගිටින්න පුළුවන් වුණා. පොඩි වර්ක් අවුට් එකක් දෙනවා. පොඩි එක්සර්සයිසස් ටිකක් දෙනවා. රයිට්? එයා රෙස්ට්‍රස් සර්කල් එක අලුත් අත්දැකීම් ප්‍රමාණයක් අපේ මොළේට ගබඩා කරන්න ඕනේ. තාම උගල දන්නේ නැහැ. ඒ නිසා පස්සේ මේ දේවා උගලන් තේරීම මොනවාද මේ කිව්වේ කියලා එතකොට අර තියෙන ස්ට්‍රෙස් එක නැති කරන්න නම් තියෙන මෙමරි එක අලුත් මෙමරි එකක් දාන නම් අලුත් අත්දැකීම් ඕන. ඒ අලුත් අත්දැකීම් කරාද නැද්ද කියලා බලන උදේ නැගිටින්න පුළුවන්. ඔයා ඇවිදින්න යන. එයා ඇවිදින්න යන කැමති නම්.
එයා ස්විමින් කරන්න කැමති නම්, එයා සයික්ලින් කරන්න කැමති නම් නේ, එයා ඇරොබික්ස් කරන්න කැමති නම්, එයා යෝගා කරන්න කැමති නම්, අපි මොනවා හරි දෙකෙන් තුනෙන් මොනවා හරි වලින් එයා කැමති එකක් අපි මිනිත්තු 10ක් 15ක් කරන්න කියලා කියන පළවෙනි දවස් කීපයට ඔන්න ඔය ටික ඉලක්ක ටික අපි හදා ගන්න නේ. ඊට පස්සේ අපි එයා ෆලෝ අප් කරනවා. ෆලෝ අප් කරනවා කියන්නේ දැන් අපි ගාවට එන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. එතකොට සාමාන්‍ය කෙනෙක් නම් එයා එයා දන්නවා එයාගේ රොස්ටර් එක කොහොමද දේ ගෙනියන්න ඕනේ කියලා. හැබැයි මෙයාට අපි එන එක්කෙනාගේ මනසේකට වැඩ කරන්න. ඒ නිසා අපි එයාව මෙහෙවන්න ඕනේ ඉලක්කවලට. රයිට්? එතකොට මෙහෙවනකොට අපි එයා ෆලෝ අප් කරන්න ඕනේ. ෆලෝ අප් කරනකොට මිනිත්තුවක් දෙකක් අද මොනවද කරගන්න පුළුවන් වුණාද? බයින්නේ අපිට කරන්න බැරි වුණා නම්. අපි එයාට බැරි වුණේ ඇයි කියලා බලන සමාට කියන දැන් මට නම් දැකෙතන ස්කිපින් කරන්න කිව්වොත් පොඩි අයට උඩ පනින්න බෑ, එකෙන් පැන ගන්න බෑ කියලා කියනවා. එතකොට අපි ඒක වෙනස් කරනවා. එහෙම නැත්නම් අර ඉලක්ක ටික ඒ දවසේ කරන්නේ නැතුව ඔයා ගාවට ඉලක්ක මොකක්වත් කරපු නැති කෙනෙක් තමයි ඊළඟ සති දෙකේ ආපහු ඔයා බලන්න එන්නේ. එතකොට එයාගේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා උණු ඉලක්ක ටික මොනවද අපි කරන්න ඕනේ කරන්න නැද්ද කියලා හිමිහිට අපි පුංචි ලයිෆ් ඩේ ප්ලෑන් එකක් හදලා එයාගේ කැමැත්තට අනුව මගේ කැමැත්තට අනුව ටයිම් ටේබල් අපි හදලා දෙන්නේ. කාටවත් අපි ටයිම් ටේබල් හදලා දෙන්නේ නැහැ. සේවා දායකයාට කැමැත්ත පරිදි එයාගේ ඩේ එක චූටි චූටි දේවල් ටිකක් අපි එකට එකතු කරලා ඇයි යව වෙනස් කරන්න ඕන නිසා එකතු කරලා අපි බලනවා මේක මට කරන්න පුළුවන්ද කියලා. දවස් දෙකක් තුනක් බලනවා මේක කරගන්න පුළුවන්ද කියලා ෆලෝ අප් කරලා. බැරි නම් ඒක අපි වෙනස් කරන්න ඕන. වෙනස් කරනකොට අපිට එයාට ප්‍රතිඵල එයාට දැනෙන්න පටන් ගන්නවා. හරියට අර ඔකුණු ගොඩාක් දාඩිය දාලා ඉන්නකොට නෑවෙන් පස්සේ එන ප්‍රබෝධමත් ගතිය කියන එක අපි කාටවත් එක්ස්ප්ලেইন කරන්න බෑ. කාටවත් අපිට කියන්න බෑ. මෙහෙමයි මෙහෙමට මෙහෙම නාපුවා මෙහෙම වුණා කියලා. අන්න ඒ වගේ තමයි දැන් අපි අපේ සේවාදායකයාට ඉලක්ක ටික දුන්නාම ඒ ඉලක්ක හරි වෙලා අපිට ලැබෙන සතුට අපිට දැනෙන හැඟීම එයාට දැනෙනවා. ඒක දනවන්න ඕන නිසා තමයි ෆලෝ අප් කරලා ෆලෝ අප් කරලා ඒක එයාට ෆීල් වෙන්න අපි අවශ්‍ය කරන වටපිටාව හදන්නේ. එතකොට එයා ඒක ෆීල් කරගත්තාම ආයා දන්නවා මේක මෙහෙම කරපුවම මෙහෙම වෙනවා. මෙහෙම කරේ නැති වුණාම මට මෙහෙම වෙලා තියෙන්නේ. දැන් මෙහෙම කරාම මෙහෙම වෙනවස එයා අන්නේ ෆීලිං එක ගන්නවා. ඒක තමයි අපි සමනේ අපි ඉලක්ක දෙනවායි කියලා කියන්නේ. ඉලක්ක දීලා ඊට පස්සේ ඵලදායි උපදේශනය පෙර අවදීන් මත වුණ ඕකේ ඵලදායි උපදේශනයකට අපි මෙලික කරනවා. ඊට පස්සේ හතර තමයි අපි උපදේශන ඉලක්ක ටික හදාගෙන අපි උපදේශනයට මැදිහත් වෙනවා. ඒ කියන්නේ අර මම මේ දැන් කිව්ව ටික එයාගේ ඉලක්ක ටික දුන්නෙන් පස්සේ මෙන්න මේ විදිහට මේක කරන්න ඕනේ. මේ විදිහට ඔය එක්සර්සයිසස් කරොත් ඔයාට හැපි හෝමෝන්ස් හයිජැක් වෙනවා. එතකොට ඔයාට දැන් වෙලා තියෙන්නේ ස්ට්‍රෙස් එකක් නම් දැන් ඔයාට වෙලා තියෙන්නේ ලකුවට ඔයාගේ ස්ට්‍රෙස් හෝමෝන් තමයි මොළේ ඇතුළේ දිගටම වැඩ කරන්නේ. එහෙනම් අපි මේක කොහේරි තැනකින් කඩන්න ඕන. කඩලා අපි කොහොමද හැපි හෝමෝන්ස් අපේ මොළේ ඇතුළෙන් වැඩ කරන්නේ වැඩි කරගන්නේ කියලා අපි කල්පනා කරන්න ඕන. එතකොට මෙන්න මෙහෙම කරපුවම තමයි මෙහෙම වෙන්නේ. අනු උපදේශන ක්‍රියාවලියට අපි මැදිහත් වෙනවා. මැදිහත් වෙලා අපි අවශ්‍ය කරන දේවල් ටිකේ ක්‍රියාකාරකම් මේ විදියට කරොත් ඔයාට මෙහෙම වෙනවා. එතන මොලේ විද්‍යාත්මකව වෙන සංසිද්ධිය අපි අපේ ක්ලයන්ට් කියලා දෙනවා. එතකොට ඔයා මෙහෙම කරොත් මේ මොකද අපි මේක කරන්න කිව්වට වැඩක් නැහැ, ක්ලයන්ට් තේරෙන්නේ නැහැ. නේ? අපි එපා කිව්වට ළමයි අහන්නේ නැහැ. හරි? අපි එපා කියන්න ඇයි එපා කියන්නේ කියලා පැහැදිලි කරලා දුන්නාම ඒගොල්ලෝ ඒක කරනවා. එතකොට ඒ වගේ තමයි පැහැදිලි කිරීමක් කරන්න ඕන. ඇයි මෙහෙම කරන්නේ? ඇයි අපි මොකද මේ කරන්නේ? ඔයාට මොනවද මේ අපි කරන්න හදන්නේ? මෙන්න මේ තියෙන ප්‍රශ්නෙට ප්‍රශ්නේ ඕවකම් කරන්න මෙන්න මේ ටික තමයි අපි කරන්න ඕන. එහෙනම් ඒ ටික තමයි දැන් අපි මේ කරන්න පටන් ගන්නෙ. ඒකට මගේ උදව්ව ටික කාලෙකට ඔයාට ඕනේ. ඒ නිසා තමයි මම ඔයාව ෆලෝ අප් කරන්නේ. උපදේශන ක්‍රියාවලියට අපි මැදිහත් වෙනවා. එතකොට මැදිහත් වෙලා පස්වෙනි අවධියද කියන එක අපි කියනවා. ඇගීම අවසන් කිරීම හෝ යොමු කිරීම. ඒ කියන්නේ අපි අත් එක්ක පොඩි රැප් අප් එකක් කරනවා. ඔයා මෙන්න මෙහෙම දේවල් ටිකක් මට කිව්වා. දැන් අපි මෙන්න මේ කියන ටික තේරුම් ගත්තා. අර ක්ලයන්ට් තේරෙනවා. සේවාදායකයා අත් එක්ක හොඳට තේරෙනවා. උපදේශකවරයා මාව තේරුම් ගත්තා. මගේ ප්‍රශ්නේ තේරුම් ගත්තා. එතකොට තමයි ඒක අපි අද දවසේ මේ කිව්ව ටික අනුව
එනිසා දැන් අපි ඔයාට මෙන්න මේ වැඩ ටික කරුත් එහෙම මෙන්න මේ කියන ප්‍රශ්නෙට ඔයාට මේ විදිහට සුබවාදී උත්තරයක් එනවා කියන ඉලක්කය අපි යාට දීලා තියෙනවා. එතකොට උපදේශන ක්‍රමවේදයත් අපි උපදේශනයට මැදිහත් වෙලා ඒක කරන හැටි ඒකේ අඩු වැඩි කියලා දීලා තියෙනවා. ඔයා මේක කරොත් මෙහෙම වෙනවා, කරේ නැත්තම් මෙහෙම වෙනවා කියලා අපි කියලා දීලා දැන් අන්තිමට අපි රැප් අප් කරනවා. ඕකත් අපි නාමලි කියන්නේ අපි රැප් අප් කරනවා කියලා. මෙන්න මෙහෙම කියලා පොඩි කන්ක්ලූෂන් එකක් අද දවසේ මේ පැය ඇතුළත වෙච්ච ටික යන්න කියන අපි උපදේශන ක්‍රියාවලිය අවසන් කරනවා. කොහොමද අවසන් කරන්නේ? අපි අත් එක කියනවා. අපි ආව තව සතියකින්. එහෙම නැත්නම් සති දෙකකින් අපි බලනවා. එතකොට මෙන්න මේ වගේ දෙයක් අපි බලාපොරොත්තු වෙනවා. අපි බලමු. එතකොට ෆලෝ අප් කරලා අපි ඒක කරගන්නවා. සමහරක් වෙලාවට උපදේශන ක්‍රියාවලිය පළවෙනි දවසට අවසන් වෙනකොට ඒ දවසට අවසන් වෙනකොට යොමු කිරීමක් කරන්න තියෙයි. කාටද? එක්කෝ ඔයා හිතනවා මෙයාට උපදේශනයත් එක්ක ડિප්‍රෙෂන් තත්ත්වයක් වෙන නිසා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් බලන්න ඕනේ කියලා. එතකොට අපි වෛද්‍යවරයාට යොමු කිරීම කරන්න ඕන. ඒ වෛද්‍යවරයාට යොමු කරන්න ඇයි යොමු කරන්නේ කියන එක සේවාදායකයට විස්තර කිරීම ඔබේ මහඟු වගකීමක්. ඒගොල්ලෝ ගොඩාක් බය වෙලා ඉන්නේ වෛද්‍ය ප්‍රතිකාර වලට. ඒක වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕනේ මෙහෙමයි 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 කියන ටික අපි සාමාන්‍යයෙන් කියලා දෙන්න ඕනේ. කියලා දීලා අපි යොමු කිරීමක් කරන්න ඕන. බල කිරීමක් නෙමෙයි යොමු කිරීම. ඔය අනිවාර්යෙන් ගන්න ඕනේ ගිහින් මේක මේක කරන්න ඕනේ කියලා කියයි. සමහරක් වෙලාවට ක්ලයන්ට්ස් ගොඩාක් ආගිව් කරනවා මට බැරිද බෙහෙත් බොන්නේ නැතුව මේ තෙරපි එකෙම මේක කරගන්න කියලා. රයිට්? එදිට ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ තෙරපි එකෙන් කරනකොට හරියට ස්ලෝ ප්‍රොසෙස් එකක් තියෙන්නේ. හැබැයි බෙහෙත් දෙකම පාවිච්චි කරලා කරනකොට අපිට ඉක්මන් ප්‍රොසෙස් එකක් තියෙනවා කියලා අපි ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් අපි දැනුම් දෙනවා. නමුත් මේ දෙකම ක්ලයන් අකමැති නම් අපිට බලහත්කාරයෙන් වෛද්‍යවරයෙක්ව මුණ ගැසීමට යවන්න බෑ. ඒ වගේම තමයි අපිට මේ අපි දාම්පි කියමු අපි සාමාන්‍යයෙන් මැරේජ් කවුන්සලින් කරන්නේ නැත්තම් ලිංගික උපදේශනය කරන්නේ නැත්තම් බින්දිත උපදේශනය කියන එක ඒ කියන්නේ වික්ටිම් කවුන්සලින් කියන එක ඒක කරන්නේ නැත්තම් addiction counseling දැන් මම ගොඩක් වෙලාවට victim counseling මම කරන්නේ addiction counseling මම කරන්නේ ඒ පිළිබඳව අපි වැඩිපුර හදාගන්න ඕනත් වැඩි අත්දැකීමක් ඕනේ ඒකලොත් කරන්න කියන නිසා ඒ වගේ සේවාදායකෙක් නම් අපි ළඟට ඇවිල්ලා තියෙන්නේ අපි දන්න වෘත්තීය හොඳ පුහුණු හොඳ කවුන්සලර් කෙනෙක් ගාවට මේ පුහුණු වලත් උපදේශක වරයකවට අපි යොමු කිරීමක් කරන්නේ. එතකොට අදී පස්සේනේ අදී රේදී අපි කරලා තියන්නේ ඇගීම අවසන් කිරීම සහ යොමු කිරීම කියන එක. ওই ටික තමයි සාමාන්‍යයෙන් අපි process of counseling වලදී කතා කරන්නේ අපි අතින් වෙන්න ඕන ටික සහ අපි අතින් වෙන්න ඕනේ නැති ටික. එතකොට ගොඩක් වෙලාවට ඔබලා ගන්න උපදේශක වරයෙක් උපදේශනය යෙදෙන්නේ නැහැ. එයාට ප්‍රශ්නේ තියෙන වෙලාවකදී රයිට් එතකොට එතන ඉස්සරහට අපිට ඒක කතා කරන්න තියෙනවා. උපදේශන ක්‍රියාවලියේ පියවර හතක් ගැන සාමාන්‍යයෙන් අපි උපදේශන ප්‍රොසෙස් එකේ පියවර හතක් ගැන කතා කරනවා. ඒක උපදේශක වරයාට සහ උපදේශක ලාභියාගේ උපදේශක සේවා දායකයා සඳහා ප්‍රධාන පියවර පහක් තියෙනවා. මේවා කියන්නේ එන්.ඩී. ක්‍රිෂ්ණන් කියලා කියන්නේ මෑත භාගයේදී බිහිවෙච්ච බොහොම හොඳ සයිකලොජිස්ට් කෙනෙක්. ඔහු මේ මනෝ උපදේශනය සම්බන්ධයෙන් ඉතාමත් හොඳ පර්යේෂණ වාර්තා ඉදිරිපත් කරලා ඒ පිළිබඳව වැඩ කරපු කෙනෙක්. ඒ නිසා උපදේශනය සාර්ථක වීමට සේවා දායකයා පහත පියවර ගත යුතුය. කැමැත්ත තමන්ගේ කැමැත්තෙන් තමා උපදේශකවරයා උපදේශනයේ උපදේශන ලාභියා උපදේශනයට එන්න ඕන. උපදේශනය සෙවීමට සහ සහභාගී වීමට කැමැත්තෙන් සිටීම ඕනෑම පුද්ගලයෙකුට තීරණාත්මක පියවරක්. රයිට්? බලෙන් කවුරුත් බොරු කියලා හැම ගෙන්න ගන්න බෑ. ඔවුන්ට වෙනස්කම් කළ යුතු බව සහ ඒ සඳහා උපකාර අවශ්‍ය බව පිළිගැනීම එයට අදාළ වේ. මොකද එයා දැනගන්න ඕන සමහරක් අය ඉන්නවා
මට ලෙඩක් නැහැ. එහෙම නැත්නම් මට ප්‍රශ්නයක් නැහැ. මේ අපේ අම්මට තමයි මේ ප්‍රශ්නේ, අපේ වයිෆ්ට තමයි මේ ප්‍රශ්නේ කියලා තියෙනවා. එදිට ඒ වගේ වෙලාවල් වල කැමැත්ත නැතුව අකමැත්තෙන් අපි ඒක කරන්න බැහැ. ඒ ඒ අවස්ථාව හැන්ඩල් කරන එක, ටැකල් කරන එක උපදේශකවරයාගේ පරිණත භාවයත් එක්කලා සිද්ධ වෙන සිද්ධියක්. රයිට්. එතකොට කැමැත්ත තියෙන්න ඕන. ඒක උපදේශක ක්‍රියාවලිය ඇතුලේ ලොකුම කාරණේ තමයි උපදේශ සේවාදායකයාගේ පැත්තේ කැමැත්ත තියෙන්න ඕන. අනිත් එක තමයි මොටිවේෂන් එකක් තියෙන්න ඕන. වෙනස්කම් කරනවා, ඒ වෙනස්කම් වලින් මම මොටිවේෂන් එකක් වෙනවා කියන එක. ඒ කියන්නේ උකට අපි කියනවා සිංහලින් අභිප්‍රේරණය කියලා. වෙනස්කම් කිරීමට සහ තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න එයාට කැමති වෙන්න ඕනේ. මේ යන ලයිෆ් ස්ටයිල් එකෙන් මිදිලා අලුත් ලයිෆ් ස්ටයිල් එකට එන්න හරි මේ ප්‍රශ්නේ මට ගොඩ එන්න ඕනේ, මේ මේක ප්‍රශ්නයක්. මේ වගේ මේවට මොටිවේෂන් එකක් තමන්ගේ තමන් තුළ තියෙන්න ඕනේ මේ උපදේශන ක්‍රියාවලිය. එහෙම නැති වුණොත් හරි අමාරුයි මේ වැඩේ කරන්න. එතකොට අර මට ඕනේ නිසා තමයි මේක කරන්නේ. කැමැත්ත තිබුණොතින් අභිප්‍රේරණයක් තියෙනවා. ඈ කැමැත්ත නැති වුණොතින් ඇත්තටම අභිප්‍රේරණේ නෑ. තව කෙනෙක්ට ඕන නිසා තමයි එයා එන්නේ. ඒ නිසා වෙනස් වෙන්න කැමති නෑ. එයාට උවමනාවකුත් නෑ. එයා මේ කම්ෆර්ට් සෝන් එකේ ඉඳි කැමති වගේ. රයිට්. එතකොට කැපවීම. ඇත්තටම කැමැත්ත තිබුණොත් එහෙම අභිප්‍රේරණේ කැපවීම කියන දෙකම තියෙනවා. එතකොට තමන් වෙනස් වෙන්නේ තමන් කැමැත්තෙන්. එයාට දැනෙනවා මේක කරනකොට මම වෙනස් වෙනවා කියලා. එතකොට එයා විලිංගලි ඒක කරනවා. ආ මම මට වර්ක්අවුට් කරනවා, මට එක්සර්සයිස් කරනවා, මට යෝගා කරනවා. ඒක කරපුවම මට වෙනදට වඩා ලොකු වෙනසක් තියෙනවා. එතකොට ඒක හරි කැමැත්තෙන් එයා කරනවා. හරි කැපවීමක් දෙනවා. ඒකට අපි මේක කරන්න කිව්වම අයියෝ මට අරකින්ද මේක කරන්න බැරි වුණා. අද මට වැඩකුණක් තිබෙන නිසා එක්සර්සයිස් කරන්න බැරි වුණා. එහෙම කියන්නේ නැහැ. එයා කැපවීමෙන් වෙලාව හොයාගෙන. දැන් මට එහෙම සේවාදායක ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ මාව හම්බෙන්නෙත් නෑ ගොඩක් වෙලාවට. මම ඒගොල්ලන්ට කියන්නේ ඩේලි වෙන දේවල් මට ලියන්න කියන්නේ. ඉතින් එතකොට ඇත්තටම හරිම කැපවීමෙන් ඒගොල්ලෝ එක කරනවා. ඇයි මම කියපු දේවල් වලින් ඒගොල්ලන්ට ප්‍රතිඵල ලැබෙනකොට ඒගොල්ලන්ට ආසයි. මොකද ඒ කැපවීම ඒගොල්ලන්ට එන නිසා සේවාදායකයා කැපවීමෙන් මේ වැඩේ කරන්න ඕන උපදේශන ක්‍රියාවලිය. උපදේශකවරයා තේරුම් ගන්න ඕනේ කැමැත්තෙන් නෙමෙයි මෙයා ඉන්නේ. අපිට ඒ නිසා අපිට එයාට මොටිවේෂන් එකක් නැහැ මේ සම්බන්ධයෙන්. මෙයා කිසිම මේකට හිත තියන්නේ නැහැ, කැපවීමක් කරන්නේ නැහැ, මෙයා මේක ෆෝකස් කරන්නේ නැහැ කියන එක උපදේශකවරයා තේරුම් ගන්න ඕනේ. උපදේශන ක්‍රියාවලිය වැදගත් කතන්දරයක් තමයි මේ කැමැත්ත අභිප්‍රේරණය කැපවීම සහ විශ්වාසය කියන එක. එතකොට විශ්වාසය වැදගත්. තමන්ට තමන් උපදේශය උපදේශකයා සහ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසයක් නැත්තම් එතන මේක වගකීම දෙන්නටම තියෙනවා. මම ඉස්සර වෙලා කවුන්සිලර් විශ්වාස කරන්න ඕන, කවුන්සිලර් විශ්වාසය තහවුරු කරන්න ඕන. රයිට්. මේ පිළිබඳව අපිට අවබෝධයක් හොඳට තියෙන්න ඕනේ. සහ ඒකයි අපි යමතිස්ම කියන්නේ කවුන්සිලින් ප්‍රොසෙස් එක බේස් වෙන්නේ විශ්වාසය සහ රහස්‍යභාවය මත කියන. ඒතර මේක රැකෙනවා නම් දෙපැත්තෙන්ම සාර්ථක උපදේශන ක්‍රියාවලියක අපිට යෙදෙන්න පුළුවන්. ඒ නිසා පියවරවල ගන්නකොට මේ මේ පියවර ටික අපිට අනුගමනය කරගෙන බැරි නම් සේවාදායකයාගේ පැත්තේ පැහැදිලිවම කවුන්සලින් ප්‍රොසෙස් එක අසාර්ථක වෙනවා. රයිට්. එතන ප්‍රොසෙස් එක සාර්ථක වෙන්න උපදේශකයාගේ පැත්තෙන් තියෙනවා කොන්දේසි විරහිත දනහක්මක සැලකිල්ල, unconditional positive regards කියලා අපි මේකට කියනවා. ඉතින් එතකොට කිසිම කොන්දේසියක් නැතුව එයාව පිළිගන්න ඕනේ. එයා නොසැලකිලිමත් හැසිරීම, අර මං කිව්වේ ඇවිල්ලා අපිට කෑ ගැව්වත් දැන්නත් මොනා කරත් සේවාදායකයාගේ චිත්ත වේගවලට චිකිත්සකයාගේ අවධානය. එතකොට සේවාදායකයා අවබෝධ කරගන්න එක. එතකොට කොන්දේසි විරහිත විරහිතව සලකන්න ජාති ආගම් කුල පන්ති ওই ભેදයකින් තුරු ඕනේ කෙනෙක්ට එක විදිහට සලකන්න ඕනේ, එක විදිහට ක්‍රියා කරන්න ඕන. විශේෂයෙන් තමන්ගේ මූණේ එක්ස්ප්‍රෙෂන්ස් වලින් ඒක අපිට සේවාදායකයට හේතු ගන්නන්න පුළුවන්. හවු මම කොච්චර ඔයාව පිළිගන්නවද, මම කොච්චර ඔයාට වෙල්කම් කරනවද,
මම කොච්චරට ඔයාගේ ප්‍රශ්නේ මට වැදගත්ද කියන එක උපදේශකවරයා තමන්ගේ වාචික සහ අවාචික සංනිවේදනයේ තුල වාචික අපි කියන්නේ මට ඔයාගේ ප්‍රශ්න හොඳට තේරෙනවා කියන්නේ අවාචික සංනිවේදනයේ අපිට එතනදී ගොඩක් බලපානවා සේවාදායකයාට කොන්දේසි විරහිතව ධනාත්මක සැලකිල්ල කියන එකද එතකොට සංවේදනය උපදේශකයා සේවාදායකයා සමග එකඟ නොවුනොත් ව්‍යාජ අවබෝධයක් වෙන්නම් කරන්න. එතකොට උපදේශකයා සේවාදායකයා සමග එකඟ නොවුනොත් අව්‍යාජ අවබෝධයක් වෙන්නම් කරන්න. එතකොට අපි අපි හැමතිස්සම බලන්න ඕන දෙයක් තමයි එහා පැත්තේ ඉන්න කෙනත් එක්කලා ඒ අත් එක්ක අපිට වැඩ කරන්න පුළුවන්ද කියලා. අපි කියලා තියෙනවා සමහරක් ගොඩක් වෙලාවට සංනිවේදනය ඇතුලේ කියන එක තමයි අපි ගොඩක් වෙලාවට අපේ ළඟ අයට අපේ සහෝදරයන්ට අපේ ඥාතීන්ට අපි කවුන්සලින් කරන්නේ නැහැ කියලා. රයිට්. එතකොට උපදේශකයාත් එක්කලා එකඟ වෙන්නේ මේ ක්ලයන්ට් එක එකඟ වෙන්නේ නැති දේවල් සමට එයා කතා කරනකොට ඔයාට තේරෙයි යා වෙන දේශපාලන පක්ෂයක වෙන ආගමක ක්‍රිටිසිසම් එහෙම වගේ ගොඩක් දෙනවා. එතකොට අර තමුන්ට ඇත්ත ඇති හැටියෙන් තමුන්ට ඒ දේ හොනස්ටි 100% උපදේශකවරයාට වැඩ කරන්න බැරි වෙනවා. අතට මේක සිද්ධ වෙන්නේ ගොඩක් වෙලාවට අර මම කිව්වා වගේ මුලදී ආගම් ගැන නැති අවබෝධය සහ තමන් ජීවිතයේ දකින පටු ආකල්ප නිසා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ නිසා තමයි මම උගලන්ට හැමතිස්සෙම කියන්නේ පුළුල් ඔකක් මොකක් මට මේ ප්‍රශ්නේ අහන කෙනා වොයිස් එකෙන් අහන්නකෝ දරුවෝ කතා කරලා අහන්නකෝ ප්‍රකාශ කරා මේ කලින් ඒත් මොකද්ද කියලා මම කියන්නේ උපදේශක මොකද මේ අහන්නේ අපි උපදේශ දැම්ම කවුන්සිලින් කරන්න යන්න එපා කියලා හේතුව නැත ප්‍රශ්න වගේම අහලා තිබුණා මෙන්න මේ මෙන්න මේ මෙන්න මේ දේවල් කියලා ප්ලීස් ඩෝන් ඩූ කවුන්සිලින් මම ඔයගොල්ලන්ට වැඩ කරන්න කියලා කියන්නේ කවුන්සිලින් කරන්න කියලා නෙමෙයි හරි මම ඔයගොල්ලන්ට වැඩ කරන්න කියලා කියන්නේ තමුන්ගේ පරිසරයේ ගොඩනගා ගන්න කියන එක නිසා සමුන්ට දේවල් කරන්න පුළුවන් දේවල් තියෙනවා ඒ දේවල් ටික කරන්න කියන නිසා මේ මම කවුන්සලින් එහෙම කරන්න කියලා නැහැ. ඒ නිසා ප්‍රශ්න විසඳන්න යන්න ගැටලු හොයන්න ඒව ඔයගලන්ට ඇසස් කරගන්න පුළුවන් නම් පෞද්ගලිකව තමන්ගේ හිතින් තමන් පොතක් අරගෙන මගෙන් අහලා ඒක කරගන්න මැඩම් මෙහෙම එකක් තියෙනවා. මම මේ මේ එකක් මම දකිනවා. මෙන්න මේ ප්‍රශ්නක් තියෙනවා. මේ වැඩේ කොහොමද කරන්න ඕනි කියලා නිකන් මට රක් උත්තරයක් දෙන්න කියලා කියන එක වෙනම කතන්දරයක්. මෙහෙම කෙනෙක් ඒ වගේ අයට ඔගොල්ලෝ උදා කරන්න එහෙම යන්නේ නැහැ. රයිට්. ඉතින් එතකොට ලොකු ප්‍රශ්න හැදෙන්න පුළුවන් මොකද තාම ඔගොල්ලෝ උදා කරන්න තියා ප්‍රශ්නේ ඇසස් කරන්නවත් දන්නේ නැහැ. මොකුත් නෙමෙයි ඔගොල්ලන් ඇසස් වෙන්නවත් දන්නේ නැහැ. මොකද්ද අර අහම ප්‍රශ්නේ මට අහන්න පුතේ මට මේක මේ චැට් එක හොයාගන්න බැරි වෙන්නේ මේ. උදව් කරන්නේ නැහැ මිස් කලින් කිව්වලු උදව් කරන්නේ නැහැ කියලා. මට ඒක චැට් එක හොයාගන්න බැරි වෙන්නේ. අව ජස් ගෝයින් අප් ඇන් ඩවුන්. අපි උපදේශනයේදී උපදේශන ලාභියාට උදව් කරන්නේ නැද්ද? උපදේශන ලාභියාට අපි උදව් කරන්නේ නැහැ කියන එක නෙමෙයි මම කිව්වේ. උපදේශන ලාභයට උපදෙස් දෙන්න කියන එකයි කිව්වේ. රයිට්. එතකොට උපදේශන ලාභයට උපදෙස් දෙන්න යන්නේ නැහැ.
එයාට උදව් කරනවා එයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න එයාට අවශ්‍ය කරන වටපිටාව හදලා දීලා එයාගේ ප්‍රශ්නේ එයා තමයි විසඳ ගන්න. එයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න ඒක කරන්න මේක කරන්න කියලා මං කියන්නේ නැහැ. Right? So මම ඒක කරන්නේ නැහැ. එයාට කියන මෙන්න මේ දේවල් ටික කරලා බලන්න එතකොට මොකද වෙන්නේ කිය. එහෙම නැතුව මම ඩිරෙක් ගිහිල්ලා එයාගේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න යනවා. අපිට උපදෙස් නොදී උදව් කිරීම සිදු කරන බව ප්‍රකාශ කරනවා. ඔව්. ඒත් කලින් දවසක කිව්ව උදව් කිරීම මයිතන මේකවා තේරුම් ගත්ත හැටි වෙන්නත් පුතේ අපි අපි උදව් කරන එක තමයි මේ කරන්නේ රයිට් අපි උපදෙස් නොදී උදව් කිරීමක් සිදු කරන බව ඔව් උපදෙස් දෙනවා එතකොට උපදෙස් දෙන්නේ අනකිරීමක් නෙමෙයි මේක කරන්න අරක කරන්නවා මේක කරන්න මට ඕන විදිහට කරන්න කියන එක නෙමෙයි අපි එයාගේ ප්‍රශ්නේ ඇසස් කරපුවාම අපි එයාගේ ප්‍රශ්නේ ඇසස් කරපුවාම අපි ප්ලෑන් එකක් තියෙන්න ඕනේ කොහොමද මෙයාට මේ ප්‍රශ්نين ඕවකම් කරන්න කියලා. එතකොට ඕවකම් කරන්න අවශ්‍ය කරන ක්‍රමවේදය කියන එක අපි අත් එක්ක ප්‍රකාශ කරන්න ඕනේ. නැත්තම් කොහොමද අපි එයාගේ ප්‍රශ්න ඕවකම් කරන්නේ? එහෙම කරන්න බෑ. ඉතින් එතකොට මේ අපි උපදෙස් දෙන්න යන්නේ නැහැ ඒක මේක කරන්න කියලා. හේතුව අපි කියමුකෝ අවිල්ලා මේ නැන්දම් මගේ ලේඩිගේ ප්‍රශ්නයක්. මේ නැන්දම්ම බයිනකොට ඔය අයට බනින්න යන්න එපා. එහෙම කියන්නේ අපි, right? අපි ඔක්කොටම ඉස්සලා බලනවා නැන්දම්මා බනින්නේ ඇයි කියලා. right? නැන්දම්මා බනින්නේ ඇයි කියලා බලපුවාම යාගෙන් අහනවා මොකද උනේ, කාලේ කොහොමද උනේ කියලා. අපි කියනවා හරි නැන්දම්මා බනිනවා නම් ඔය මෙන්න මේ විදිහට මේකට රියැක්ට් කරන්න. අපි කියනවා නැන්දම්මා බනිනකොට නැන්දම්මට බනින්න ඔය බනින් නැතුව ඉන්න කියලා. ඉස්සලා ඔයාගෙන් ගැටලුව ඇසස් කරගන්න. දැන් එයා ඇවිල්ලා ඔයාට කියන්නේ මේකනම් right මට පාඩම් කරන්න බෑ මට මතක හිටින්නේ නැහැ එහෙනම් ඔය පාඩම් කරලා ඔයාට මතක හිටින්නේ නැත්නම් ඔයා මොකද කරන්න ඕන ඔය අරගෙන පොත පස් පාරක් කියවන්න එහෙම කියන්නේ නැහැ අපි ඉස්සරවලා ගිහින් ගැටලුව ඇසස් කරගන්න පාඩම් කරන්න බැරි ඇයි සමහරට බ්‍රේන් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සමහරට එන්වයරන්මන්ට් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් right එයාට එහෙම නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් right එතකොට ඇසස්මන්ට් කියන එක ගැටලුව හඳුනා ගැනීම ඉතාම වැදගත්. ගැටලුව හඳුනාගෙන එයාට උදව් කරන්නේ ගැටලුවට උදව් කරනවා. අපි ඒ ප්‍රශ්නෙට යට ඕවකම් කරද්දී ගැටලුවට උදව් කරනකොට දැන් තියෙන ප්‍රශ්නේ නිකම්ම නිවිලා යනවා. මොකද එයාට පාඩම් කරන්න බැරි වුණේ ඇයි කියලා. දැන් එයා කියන්නේ පාඩම් කරන්න බෑ. ඔයා කියනවා කකුල් දෙක බේසෙ මෙදාගෙන කියන්නේ උදේ පාන්දර 4ට නැගිටින්න. එහෙම නැත්නම් ඕක දැන් ඔයා ෂෝට් නෝට්ස් ගහන්න එහෙම අපි කියන්නේ නැහැ රයිට් ඉස්සෙල්ලා අපි බලනවාට පාටම් කරන්න බැරි ඇයි කියලා ඇයි කියන එකට තමයි අපි ඊට පස්සේ කියන මෙන්න මේ ටික කරලා බලන්න අපි හරි ඊට පස්සේ කියනවා අපි වර්ක්අවුට් කරන්න කියලා එහෙම නැත් ඊට පස්සේ අපි කියනවා පුංචි ඩේ ප්ලෑන් එකක් හදාගන්න කියලා ඒව කරනකොට එයාට ඉබේට පාඩම් කරන්න පුළුවන් වෙනවා රයිට් එතකොට එහෙම නැතුව අපි පාඩම් කරන්නේ මෙහෙමයි කියලා කියලා දෙන්න යන්නේ නැහැ right මම හිතනවා ඔයාලට පස්සේ උත්තරේ හම්බෙන්න ඇති කියලා right එතකොට ඒත් විකයි මොන වෙනදේ වගේ හතර වෙනවා වගේ ජස්සු උපදේශක වරයා ගාව මේ ටික තියෙන්න ඕනේ කියලා කොන්දේසි විරහිත ධනාත්මක සැලකෙල්ල sannivedanaya samapati wim අපි හැමතිස්සෙම එයත් එක්ක එකඟ බව රයිට් අපි කවුරු හරි කියලා එයා කියන කතන්දර දැන් අපි අපිට පුළුවන් මූනේ මෙහෙම පෙන්නන්න අම්මෝ ඔයා ඔය කියන එකට නම් මම හරි අකමැතියි කියලා රයිට් ඒ වගේම පෙන්නන්න පුළුවන් අම්මා මාර ඉන්ට්‍රෙස්ටිං වා කියන එක කියලා පෙන්න අහගෙනට පෙන්න පුළුවන් අපි සමපාත වෙනවා කියලා කියන්නේ එයා මොන දේ කිව්වත් එයත් එක්ක අපි ඒ වෙලාවේ එකඟත්වයේ පල කරන්න. ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. අතීජය බාහන කතන්දරයක් වෙන්නත් පුළුවන්. රයිට්? එතකොට අපි ඒකට එකඟ වෙලා අහගෙන ඉන්න ඕනේ මොකද්ද මේ කියන කතාව කියන්නේ. රයිට්? ඒක දැන් සිද්ධ වෙච්ච සිද්ධිය තමයි ඔය කියන්නේ ඔයගලන්ට. ඒක තමයි යට තියෙන ප්‍රශ්නේ. අපි අහගෙන ඉන්නවා
එයාට කිසිම බයස් නැතුව එයාට කිසිම දෙයක් අපි පෙන්වන්නේ නැහැ මේකට අකමැතියෝ කැමතියි කියලා පෙන්වන්නේ නැහැ අපි මැදිස්ත වෙලා අහගෙන ඉන්නවා කතන්දරේ රයිට් ඒක වාට දැනෙන්න පුළුවන් අතීශයේ දරුණු කතාවක් හොඳ නැති වැඩක් පිළිකුල් සහගත වැඩක් වෙන්න පුළුවන් අපි කිසිම ඉරියව්වකින් අපි පෙන්වන්නේ නැහැ ඒකට කැමති හෝ අකමැති කියලා අපි මැදිස්තව ඉන්න බව තමයි හැමතිස්සෙම පෙන්වන්නේ එතකොට තමයි අපිට සාර්ථක උපදේශන ක්‍රියාවලියක් සිදු කරගන්න අපි මූණින් එහෙම පෙන්වුවොත් එහෙම අකමැති කියලා කියන කතාවට එයා කතාව නවත්තන්නත් පුළුවන් එහෙම නැත්නම් බොරු කියන්නත් පුළුවන් එහෙම නැත්නම් ඒ කියන කියපු කෑල්ල මගහරින්නත් පුළුවන් රයිට් එනිසා එහෙම අපි කරන්නේ එහෙම වුණොත් අපිට සක්සස්ෆුල් එකක් ප්‍රොසෙස් එකක් කවුන්සලින් ප්‍රොසෙස් එකකට යන්න බැරි වෙනවා එනිසා උපදේශකවරයා උපදේශන ක්‍රියාවලියේදී මේ unconditional මේ positive regards කියන්නේ කොන්දේසි විරහිත ධනාත්මක සැලකිල්ල සහ sannivedanaya කියන එක හැමතිස්සෙම ඕගොල්ලෝ sannivedanaya ගැන ගොඩාක් උගන්න තියෙනවා ඒ වගේම තමයි unbiased කියන එක ඒ කියන්නේ හැමතිස්සෙම අපි පැත්තක් ගන්න නැතුව ඉන්න එක right කොයි පැත්තක්වත් ගන්නේ නැතුව ඉන්නවා කියන එක අපිට හරිම වැදගත් වෙනවා ක්‍රියාවලියේදී සාර්ථක උපදේශන ක්‍රියාවලිය යාර තේරුණොත් ඔය තුනෙන් එකක්වත් උපදේශකවරයාගේ මිස් වෙන අය කියලා වෙලා එයාගේ අතින් ඇත්ත කතන්දරේ කියවෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට අපි ගැටලුව ඇසස් කරන එකත් පරදෙන්න පුළුවන්. උපදේශනයේ මැදිහත් වීමත් පරදෙන්න පුළුවන්. රයිට්? ඒ දෙකම වරදුනායි කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම කවුන්සලින් ප්‍රොසෙස් එක වරදෙනවා අපිට. ඒ හින්දා මේ ටික අපි හරියට කරගන්න ඕන. එහෙනම් උපදේශන ක්‍රියාවලියේදී උපදේශකවරයාගේ පැත්තෙන් ටිකක් තියෙනවා. උපදේශන ලාභයාගේ පැත්තෙන් ටිකක් තියෙනවා මේ පිළිබඳව උපදේශකවරයා බොහොම පැහැදිලි අවබෝධයකින් සිටිය යුතුයි. මොකද ක්ලයන්ට් කී සයිඩ් එක බලන්නත් ඕන ඔයා, ඔයාගේ සයිඩ් එක බලන්නත් ඕන ඔයා. ඒ වගේම තමයි හොඳින් උපදේශනයේ ක්‍රියාත්මක කරන ලද බව පිළිවෙර කීපයක් ඔසේ සේවාදායකයා ගැන කතා කරලා අපිට බලන්න පුළුවන්. මොකද මෙහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන උපදේශන ක්‍රියාවලිය ශක්තිමත් කරගෙන උපදේශකවරයා උපදේශ මේ පහත ක්‍රියාමාර්ග අනුගමනය කරොත්ින් සක්සස්ෆුල් කවුන්සලින් ප්‍රොසෙස් එකකට යන්න පුළුවන් කියලා කියනවා. පැහැදිලිව සහ උණුසුම්ව තමන්ව හඳුනා දෙන්න. රයිට්? එහෙම ප්‍රොසෙස් පළවෙනි එකදී අපි අර කියලා දුන්නේ අපි වෙල්කම් කරන්න කියන එක. ඔව්. එතකොට සේවාදායකයාට අසුනක් අසුන් ගැනීමට ආරාධනා කරන්න. දැන් මම මේක උදේ කිව්වනේ. අර තමන්ව උණුසුම්ම ෆෝම් වෙල්කම් එකක් දෙන්න. එතකොට ඒ නිින්දා තමයි හැමතිස්සෙම කියන්නේ සතුටින් ඉන්න කියන මම හිතන්නේ මම මතක කරපන්නේ කි. සේවාදායකයාට අසුනට ආරාධනා කරන්න. තමන් ගිහිල්ලා තමයි අසුනට ආරාධනා කරන්නේ. එහෙම නැත්නම් කමක් නැහැ තමන් ඉඳගෙන හිටියොත් එහෙම ලස්සන්ට හිනා වෙලා සීට් එක පෙන්වන්න වාඩි වෙන්න කියලා. සේවාදායකයාට ඔවුන්ට වඩා පහසු නමකින් අමතන්න. ඒකත් හරි වැදගත්. දැන් එයා ඔයාගේ ආපෝම නම මොකද්ද කියලා එයා නම් දෙකක් තුනක් කියයි. අහමහලව. කොයි නමෙන්ද මම කතා කරනවට කැමති? නැත්නම් නම කියලා අහන්න පුළුවන් වට කසුන් කියනවටද කැමති? එහෙම නැත්නම් චාමර කියනවටද කැමති? ඊයතුට කියයි එයා කැමති නම කියයි. ඒතර තමන්ගේ නමෙන් ආමන්ත්‍රණය කරනකොට හැමතිස්සෙම ඒකට අපිට අර සමීප සම්බන්ධතාවයක් අපිට ගොඩනගන්න පුළුවන් සම්බන්ධතාව ගොඩනැගීම කියන එක පහසු වෙනවා. කාංසාව අවම කර ගැනීම කියන්නේ බය වෙලා ඇන්සයිටි වෙලානේ එන්නේ. අවම කර ගැනීම සඳහා ලිහිල් සමාජ සංවාදයක යෙදෙන මම කිව්වේ. ඔයා කොහෙන්ද මේ මාව කවුද කාගෙන මං ගැන දැනගත්තේ නේ? එතකොට ඔයා ගැන පුංචි විස්තරයක් කරන්න මම අහවලා කියලා පැහැදිලි වුණුසුම් හඳුන්වා දුන්නා. ඊට පස්සේ කියන්න පුළුවන් ඔයා ගැන විස්තරයක් කියන්න පුළුවන්. ඔයා ගැන පොඩ්ඩක් කියන්න කියලා කියන්න පුළුවන්. ඒ කයන්ගේ හැටියට රයිට්? ඒක මොකද එයාව ලිහිලණයට පත් කරන්න ක්‍රමවේදය එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා පුංචි සමාජ සංවාදයක යෙදෙන්න පුළුවන්. කොහෙන්ද මාගේ නම්බර් එක හොයාගත්තේ? එන්න මෙතනට හොයාගන්න පහසු වුණාද? කොහෙන්දලා දාවේ? එහෙම දේවල් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට දැන් උදේ ඇවිල්ලා තියෙනවා. දැන් සමහර ක්ලයන්ට් සම කියනවා ඈත දුර පළාත්වල ඉඳන් නේ කොච්චර එපා කිව්වොත් කොහේ හරි හොයාගෙන එනවා. එනකොට මේ සමහර වෙලාවට උදේ පාන්දර තමයි කෝල් කරලා කියන්නේ මැඩම් අපි එන්න පිටත් වෙනවා කියලා. එතකොට බලනකොට 10ට 11ට විතර එනවා අපි ළඟට. ආවහම ඒ වෙලාවට ඒගොල්ලෝ කොහොම හරි එනවා. සමහර වෙලාවට කාල නැහැ නේ. අපිට දැනෙනවා
බඩගිනී දහනවා අපිනේ කෑවද කාලේද ආවේ බඩගිනීද මේ කෑම කාලේ එන්න පුළුවන් ද එනම් වාට ඉන්න පුළුවන් ඔවගේ දේවල් අර එයාව රිලැක්ස් කරන්න අපිට ආන්න පුළුවන් ඒ සිටුේෂන්ස් ඒක ඔයගලන්ට ඇත්තටම මේ අත්දැකීම් ලැබෙන්නේ ඔයගලගේ පුහුණුවත් එක්කලා හරි එතකොට ඊළඟ තමයි සේවාදායකයාගේ චිත්ත වේගී තත්ත්වය හඳුනා ගැනීම සඳහා වාචික නොවන සංවේදන සංනිවේදනය අවධානය යොමු කිරීම දැන් යා ගොඩාක් දුකෙන් දැවිලා ඉන්නේ ගොඩක් තරහෙන් දැවිලා ඉන්නේ කියන දෙක අපිට ඇත්තටම තේරුම් ගන්න පුළුවන් යාගේ චිත්ත වේග කියන්නේ යාගේ ඉමෝෂන්ස් තේරුම් ගන්න අවාචික සංනිවේදනයක් නේ එතකොට අර සමහර අය ඉන්නවා ගැහෙනවා එකිටට බයටත් ගැහෙනවා තරහටත් ගැහෙනවා නේ මූණ පුපුරනවා තරහෙන් ඉන්න අපිට කොහොමද පේන්නේ उपदेशन कोई घरे वागे का ताव खत्म ना करने के अंदर भी अन्न पुलों एक दिन एक एक के ना के हटिए थे ने प्रश्न हटिए थे उगलन दादे की लेबना मांग आ कलिंग के वागे ट्रेनिंग एक दी को मत में ओपन एंडेड क्वेश्चंस आ निकले दंग एक पार्ट उगलन तो कार्ड पना करा ते ही में इन्हें राइट वाग आवे क्लाइंट के ने गना आपको हम मे वो ऑटोमेटिकली වෙනවා වෙන්නේ ඔගලන් අර පුහුණුවත් එක්කලා ඒක ඔගලන්ගේ ඇඟට ඇබ්සෝබ් වෙනවා ඇබ්සෝබ් වුණාන් පස්සේ ඒක මේ දැන් මෙහෙම කරනවා මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා හිතෙන්නේ ඒක ඉබේම මේක අපේ ක්‍රියාවලිය ඇතුලේ සිද්ධ වෙනවා ඉතින් මේ ක්‍රියාවලිය ඇතුලේ සිද්ධ වෙන්න නම් ඉතින් අපි මේකට ෆීඩ් කරගෙන ඉන්න ඕනේ මේක එතකොට තමයි ඔටෝමැටිකලි සිද්ධ වෙන්නේ උපදේශණයට පීඩනයකින් තොරව සම්පූර්ණයෙන්ම පිළිතුරු දීමට සේවා දායකයාට කාලය ලැබලා දෙන්න එහෙට කාලය දීලා තියෙනවා ඔය අවුලුසු දිහා බල බල වට යන්න පරක්කුයි වගේ ගමනක් තියාගෙන නේ මම කියලා දෙන්න උපදේශකවරයා කොයි වෙලාවකද උපදේශනේ නොකර ඉන්න ඕනේ කියලා එතකොට නේ ඒ හින්දා ඒ ටික ඔකුණ දන්නවා ඒ ටික වගේ වෙලාවල් වලට උපදේශනේ යෙදෙන්නේ නැහැ තමන්ට ප්‍රශ්න තියෙන වෙලාවක නේ තමන් කලබලේ ඉන්න තමන් වෙන ගමනක් යදාගෙන උප ක්ලයන්ට් එන්න කියන්න එපා එයාගේ සම්පූර්ණ ප්‍රශ්න කියන්න ඔයා ෆ්‍රී කියන එක තියන්න දැන් මට ගොඩාක් වෙන දේවල් තමයි මගේ ඇසිස්ටන්ට්ස් මට කියන එක they feel like I'm tired right එතකොට මේ මැඩම් එවන්නද කියලා මගෙන් ඇවිල්ලා අහනවා මේ හේතුව ඒගොල්ලෝ දන්නවා මම උදේ ඉඳන් වැඩ කළ එක දිගට වැඩ කළ ඉන්නේ මට මහන්සි ඇති කියලා right එතකොට දැන් මට මහන්සි වගේ නะ දැන් මං කිව්වොත් අම්මෝ දැන් මේ උදේ ඉඳන් මේ හත්වෙනියක් කියන අටවෙනියක් කියන බලන්න මම හතකට බලන්නේ එහෙම කිව්වොත් එහෙම ඇත්තටම ක්ලයන්ට් අනිත් පැත්තට හිතනවා එයාට නිකන් කාලයක් නැහැ දැන් මෙයාට මහන්සි නිකන් මම මෙල දවසේ කියනනම් බඩම් වගේ කියන එකක් කියන්නේ ඉඳී තියෙනවා මම නම් එහෙම කරලා නැහැ කවදාවත් නමුත් මේ එහෙම වෙන්න තියන්න එපා තමුන්ගේ අපහසුතාවයවල් ඔය තමුන්ගේ ප්‍රශ්න දැන් ක්ලයන්ට් කියන්නේ අපි අපිට මහන්සි වෙන්න පුළුවන් right නමුත් අපි ඒකයි මං කිව්වේ අර පුරව ගන්න එපා ක්ලයන්ට්ස්ව කියලා තමුන් තමුන්ට සල්ලි ඕන කියලා හෝ තමුන්ට ඔලු කිඩි ගන්න ගණන් කරගෙන මනි මයින්ඩඩ් වෙන්නේ නැහැ නේ කවුන්සිලර්ස්ලා. ඉතින් ඒ නිසා මේක අමාරුයි. අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ මේක ඉවර වෙයිද කරන්න පුළුවන්ද කියලා. ඒක අත්දැකීම් මත තීරණය වෙන කතාවක්. ඒ නිසා එයාට පීඩනයකින් තොර කිසිම පීඩනයක් දෙන්න එපා. තමන් වෙලාව බලලා විශේෂයෙන් වෙලාව මෙහෙම බලලා නේ මට හරි මහන්සි මං දැන් දවල්ට කාලත් නැහැ. නේ තාම මම දවල්ට කාලත් නැහැ. එහෙම කියන්නේ කොහොමද තව මම උදේට කා ගන්නත් හම්බුන්නේ නැහැ මට නේ එහෙම කිව්වම ඇත්තටම නොදැනුවත්ව ඔබ පීඩනයක් තමයි එල්ල කරන්නේ ඒ නිසා කිසිම වෙලාවක පීඩනයකින් තොරව සේවාදායකයාට සම්පූර්ණ ප්‍රශ්න කතා කරන්න වෙලාව දෙන්න කියලා කියන්නේ ඔබ තමයි සම්පූර්ණයෙන්ම process of counseling කියලා අපිට කතා කරන්න තියෙන්නේ ඉතින් පය දැන් 2 මිනිත්තු ගානක් අපි කතා කරලා තියෙනවා නේ ඒ නිසා අනේ මේ දැන් අපිට අහලා තියෙනෝනේ ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ අහුවා වගේ ඔයගලන්ට තව මොනවායි ප්‍රශ්න තියෙනවද අහන්න මේ හා සම්බන්ධයෙන් process එක ඒ කියන්නේ මේක තමයි දැන් skills ඉගෙන ගන්නට වැඩක් නැහැ ethics ඉගෙන ගන්නට වැඩක් නැහැ process එක ඉගෙන ගත්තේ නැත්තම් අර ගාන පාටේ ඉඳන් පත්තු කරන light එකේ ඉඳන් නේ තමුන්ගේ perfume එක තමුන් පාවිච්චි කරන perfume නේ එතකොට මම ඒකයි කිව්වේ තමන් පාවිච්චි කරන perfume පාවිච්චි කරද්දී counselors ගොඩාක්ම සැලකිලිමත් වෙන්න ඕනේ
සමහරක් වෙලාවට තමන්ගේ ආදරවන්තයා ගන්න පර්ෆියුම් එක වෙන්න පුළුවන් නේ, තමන්ගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගාගෙන හිටපු පර්ෆියුම් එක වෙන්න පුළුවන් right. එතකොට වෙන වෙනත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා right. ඒ නිසා ඔවුනුවන් කියන්නේ මැඩම් ඔතනදී අර අපිට කියවනේ දැන් ඔෆිස් රූම් එකක් හදාගත්තී පුටු තියාගන්න විදිය. එතකොට අපිට පුළුවන් ද දැන් සාමාන්‍යයෙන් කියන්නේ ඔෆිස් රූම් එකක වගේ normal chairs තියලා වෙනම සෝෆා එකක් වගේ වෙනම තියන්නේ, කියන්නේ රූම් එක පොඩ්ඩක් ලොකුවට වෙන්න ඕනේ. පොඩි රූම් එකක් වගේ තිබ්බොත් ඒකෙදී අර එන මනුස්සයාට ඇහිරිලා වගේ දැනෙනවානේ. එතකොට අපිට ඒ වගේ එකකට ගියොත් එම අර රිලැක්ස් එකේ එන මනුස්සයර කතා කරන්න පුළුවන් වෙන විදියට හදා ගන්න පුළුවන් ද කොහොමද ඒ ගැන? පුටු කියා තියන්න ඕනේ කියලා තමයි මගෙන් අහන්නේ. නෑ නෑ සාමාන්‍යයෙන් normally ඔෆිස් රූම් එකේ තියෙන විදියට පුටු තියලා රූම් එකේ ඉඳ තියෙන විදියට වෙනම ඒ කියන්නේ අර සාමාන්‍ය කතා බහක් කරගෙන යන්න පුළුවන් වෙන විදියට සෝෆා එකක් වගේ තියලා එන කෙනාට රිලැක්ස් එකේ කතා කරන්න පුළුවන් වෙන වගේ හදා ගන්න. ऑफिस रूम ඇත්තටම මෙතන ऑफिस ඇට්මොස්ෆියර් එකක් තියන්න එපා. දැන් කවුරු හරි වෙලාවක මගේ කවුන්සලින් සෙන්ටර් එකට ආවොත් එහෙම මම මේ මේ ඩෙස්ක් මේ 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 වෙනම ऑफिस එකේ පිටුවකුයි මේකකුයි දාලා තියෙනවා ළමයින්ට වටේ ඉඳගෙන වැඩ කරන්න කියලා. හැබැයි මම එතන අනිවාර්යයෙන් මම එතන ඉඳගෙන ඉන්නේ නැහැ. එතකොට ऑफिस ඇට්මොස්ෆියර් එක දෙන්න බෑ කවුන්සලින් රූම් එක ඇතුලේ. उंसिल सेंटर पुटे दाला पुट टीकागन मेसिया कटेगन स्टडी करो कथा करो एट करो नम मम कोई विलावत गी ऑफिस टेबल इंदांगे इतने तीयन बैठक पोटी कबड्डी कबड्डी तीयन रूम सोफा तीन ओके यू कैन हेव अ बिग सोफा पुट तीयन पुलवा लोक सोफा तीयन पुलवा But office tables, office කතන්දරේ මෙතන තියන්න බෑ. ඒක කරන්න එපා. මොකද එතකොට ඒගොල්ලන්ට එන office atmosphere එකක් කියන එක. ඉතින් එතකොට අර relax වෙන්න අමාරුයි. ඔව්. එතන ඒක හින්දා. ඒක තමයි ඔක මේ ඔයගොල්ලන්ගේ මේක ඇතුලේ දාලා තියෙන කේවයි අද මම බාන්න දැන් අද දැම්මා. ඒක ඇතුලේ තියෙන කොහොමද තියලා තියෙන්නේ කියලා. ඉතින් බලන්න එතකොට එතන ඇත්තටම අර මේ වෙන එන්වයරන්මන්ට් එකක් තියෙන එක බලා ගන්නකො ගුණන්ට එක පෙරේ. එතකොට ඔය මම කියන හැටි දාලා තියෙන හැටි උපදේශන ක්‍රියාවලිය මේ කරන හැටි දාලා තිනකොට තේරෙයි වට කොහොමද කියලා. මේ සෝපස් මම හැව් ඩන් දිස් ෆෝ එකක්. එතකොට මේ තමයි සාමාන්‍යයෙන් අපි ඔෆිස් රූ අපේ රූම් එක හදාගන්න ඕනේ විදිය. එතකොට ඔය රූම් එකේ ওই විදිහට තිබුණා තමයි හොඳ. ඉතින් අර ඔෆිස් චෙයාර්ස් අර මේ තිබ්බොත් එහෙම එක ප්‍රශ්නයක්. ඔය නෝට් එක අස්සේ ওই ටික දෙනවා ඔක බලන්න කොහොමද අපි කරන්නේ කියලා. දැන් මම ඔයාලට කියවනේ සිම්පල් ටච් කියලා මතක් වෙයි ඔයාලට. රයිට්? So we like අපි යට අතරම සිම්පල් ටච් එකක් දෙනවා ඔයාලට. රයිට්? So this all depend on the client. One other yeah, this question. Hatiya the yeah, ke vilaviti ne chitta vege. Hatiya the mehmai kele kya na pa? Hema venasvena. So any thamona riti na the question. Then me kaha ganda? Madam, then api kaling kata kara vinadi hatali khaswa taduma zara me counselling session ka karna kota. Then client apu gamang samarla da kyanlo mada tibahai. Mada tei ka kona. Bada gini. दिखला काउंसलिंग टी सर्व करना मटा मम दिन प्रॉब्लम टू सर्व द टी
මේ ප්‍රැක්ටිකල් ප්‍රොබ්ලම් ටිකක් තියෙන නිසා නමුත් ඇත්තටම ඒගොල්ලන්ට ඒක අපි ලබල් දෙනවා. හැබැයි කෑම නම් අපි ගැන extra කරන්නේ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම අපි client ගෙන් අහලා එයාට තේ දෝනේ, කෝපි දෝනේ, වතුර දෝනේ කියලා ඒක අපි ඇත්තටම අවංකවම අපි සර්ව් කරනවා. ඒක ඇත්තටම ඔයගොල්ලෝ ගන්න ඕන ප්‍රැක්ටිකල් කවුන්සලින් වලට ආපුවාම ඒ නිසා තමයි කිව්වේ නැත්නම් නැත්තම් මේ වගේ දේවල් ඔයගොල්ලන්ට කියනකොට ඔයගොල්ලෝ වැරදි විදිහට තේරුම් ගන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඒ නිසා so we served a warm cup of tea then I think ඒක ඔයගොල්ලෝ දන්නවා ඇති. දැන් ගොඩක් වෙලාවට මේ සුමිත්‍රයෝ defending ne engulo counseling ne me karanne defending sumithro ekata giyottema ona welawaka ogulanta rahat ekak hambena right gihila balanne sumithro samahara katti te bondat yanawa etenta prashne ne ewage de hari rasa te ekak thiyena eka bondat yanawa mamath deela thiyena gihilla balala thiyena right hari da ravinda hari madam thank you okay madam කවුන්සලින් කරන අතර අපිට අර්ජන්ට් කෝල්ස් මාරි ෆැමිලි එකේ ෆැමිලි මෙම්බර්ස් ලාගේ හරි ප්‍රොබ්ලම් එකක් සම්බන්ධව ආවොත් එහෙම අපිට ඒ වෙලාවට රෙස්පොන්ස් කරන්න පුළුවන්ද කියන එක මගේ එක ක්වෙස්චන් එකක්. දෙවෙනි එක අපි ක්ලයන්ට් එක්ක ඉන්න වෙලාවෙදී ආ වයලන්ට් විදිහට හැසිරීලා මොනවා හරි අන්ප්ලසන්ට් සිටුේෂන් එකක් ඇතුලේ සිද්ධ වුණොත් ඒක ලීගල් සිටුේෂන් එකකට යන තරමට දිග්ගැස්සුනොත් අපිට එවිඩන්ස් නැහැ ප්‍රූව් කරන්න. මොකද දෙන්නා විතරයි ඇතුළේ ඉන්නේ පාර්ශ්වයන් දෙක. එතකොට මේක කැමරා සිස්ටම් එකකින් හරි මේක රෙකෝඩින් එකක් මොනවා හරි එකක් වෙනවද නැත්නම් විට්නසස් සම්බන්ධව කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හරි. ජූරි හොඳ ක්‍රිටිකල් ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි ඇත්තටම ක්ලයන් කෙනෙක් අපි ළඟ බයලන්ට් වෙන අවස්ථා කැමරා ගහන්න බෑ අපිට. ඒක තහනම් අපිට අනෙතිකල් එතකොට අපි කැමරා ගහන්න ඇදලා අපිට එවිඩන්ස් නැහැ. එතකොට මම දකින දේ තමයි අපි රිසර්චර්ස් ගොඩාක් තියෙනවා අපිට කිට්සොෆෙනික් වගේ කියන ඒ කියන්නේ ඔගලුන් ඉගෙන ගන්නකොට අන්තිම කාලෙ වෙනකොට තේරෙයි මානසික දරුණු ගැටලු තියෙන කට්ටිය තමයි කිට්සොෆෙනික් කිට්සොයිඩ් කිස ටයිපර් කියලා තියෙන කට්ටිය. ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට කවුන්සලින් හෝ සයිකෝതെරපි එනවා අඩුයි. එනිසා බොහෝ වෙලාවට 99.9% වගේ වෙලාවක් අපිට තියෙන වයලන්ට් වීම කියන එකේ රිස්ක් එක අපිට අඩුයි. හැබැයි මටත් අත්දැකීම් තියෙනවා සමහර ළමයි ඉන්නවා පොඩි ළමයි එහෙම ඉන්නවා තරුණ වයස ළමයි ඉන්නවා අම්මලාට ගහනවා එතකොට අපේ බඩුණක් කඩන එක ගොඩක් වෙලාවට අඩුයි. අම්මලාට ගහනවා එහෙම නැත්නම් එයා පැනලා දුවන්න හදනවා ඔය වගේ දේවල් අපිට එනවා. ඉතින් ඇත්තටම එතනදී උපුල් වෙන වැඩේ තමයි එකක් සිටුේෂන් එක මම හිතන්නේ අපි කවුන්සිලර් විදිහට සිටුේෂන් එක ලස්සන්ට හැන්ඩල් කරගන්නවා. රයිට්. හැබැයි බැරි වෙලාවකත් එහෙම අපිට ඉන් එහා ගියපුව මොකද්ද කරන්න ඕනි කියලා so you have your supervisor. එතකොට එක සුපර්වයිසර් එක කතා කරලා බලන අනිදි දැන් ඔගොලු ප්‍රොෆෙෂනල් කවුන්සලින් කරනකොට ඔගොලුන් දන්න ආයතනයේ තමයි ළඟම හොඳම ආයතනයේ තමයි පොලිසිය කියන්නේ. ඔගොලු වැඩ කරන්න යනකොට ඉස්සෙල්ලාම හොඳින් අඳුර ගන්න ආයතනයේ තමයි පොලිසිය කියලා කියන්නේ. ඉතින් එතකොට අපිට අවශ්‍යතාවයේ හැටියට අපිට පොලිසියෙන් උදව් ගන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට පොලිසිය අය ඔගලන්ට එක්කලා බොහොම සුහදව වැඩ කරනවා. එහෙම උදව් ගන්න පුළුවන්. මම ඇත්තටම පෞද්ගලිකව මට ඔය වයලන්ට් කියන අතර දරුණු ගණේ එවිඩන්ස් ගැනට යන්න තරම් දේවල් මට ජීවිතේ අත්දැකීම් වෙල නැහැ. හැබැයි කිට්සොෆෙනියා වගේ තියෙන දැන් අපි රෝහලේ වගේ වැඩ කරනකොට නම් එහෙම තියෙන පිහියෙන් අනින්දෙනවා ඒ වගේ තියෙන දේ. එතකොට අපි දකින දේ තමයි අපි වැඩ කරන්නේ මානසික රෝගීන් එක්ක හෝ මානසික ගැටලු තියෙන අයත් එක්ක. ඉතින් එතකොට උපදේශකවරයෙක් විදිහට ඔබට ඔබේ ආරක්ෂාව හා සම්බන්ධයෙන් පොලිසිය සහ උසාවිය ඔබ වෙනුවෙන් හැමතිස්සෙම පෙනී සිටිනවා සහ ඔබේ කවුන්සිලර් සුපර්වයිසර් ඔබ වෙනුවෙන් පහදලිවම පෙනී සිටින තුට මානසික රෝග මානසික ගැටලුනේ. ඉතින් එතකොට එතනදී ඔබට අවශ්‍ය කරන සියලු දේවල් ඇත්තටම ඔය කියන ආයතන නීතිය විසඳන ආයතන දෙකින්ම අපිට අපේ පැත්තට වැඩ කරනවා. ඊළඟට ඇහුවේ කෝල් එකක් ආවකින් ඔව් අර හැමතිස්සෙම සමපාත වීමට තමයි අපි කියන්නේ අර
किसी में वेलाव के आटे अहूं काम देने वाले केला पेन नंदे अभी किसी वेलाव का पे कॉल सांस कराने हम केला नमूतन ओगुलों मेरे को होते तो मात्र के त्याग करने होने हम बती सेम तमान पे ना कॉल लेके इम्पोर्टेंट कॉल लेका ने में है भाई ओगुलों दान ना वाला है मैसेज का कर ये वेला तेरे ओगुलों ने दाने नोना मेरे का टॉप वर्जन किया ना ඒ මනත්තං අපි අපි ඇසිස්ටන්ට් අපේ ටෙලිෆෝන් එක දීලා තියෙනවා අපි ඇසිස්ටන්ට් කියලා යන්න පුළුවන් මෙන්න මේ තැන් වලින් අපිට කෝල්ස් ආවොත් අනිවාර්යයෙන්ම ටෙලිෆෝන් එක ගෙනත් දෙන්න කියලා. එතන ඔයාට දැනනවා නම් එහෙම නැත්නම් මැසේජ් එක හරි ඔයාට අවශ්‍ය වෙලා තියෙනවා ඒ වෙලාව අපිට ක්ලයන්ට් එක්ස්කියුස් කරන්න පුළුවන්. අපිට එක්ස්කියුස් කළා යගෙන් අහන්න පුළුවන් පුංචි හදිස්සියක් හරි පුංචි පොඩි වෙලාවකට මම නම් අහනවා ඒක සම්බන්ධයෙන් ක්ලයන්ට්ස් එකේ මට ආපුවාම මොකද සමහරක්ලවට මට පොලිසියෙන් කෝල් කරනවා මට උසාවියෙන් කෝල් කරනවා එතකොට urgent calls එනවා මට එතකොට මම මට ඒක මිස් කරන්න බෑ ඒ නිසා මම අහනවා මට අහවල් තැනින් කෝල් එකක් තියෙනවා මම answer කරන්නද කියලා එතකොට client මට කියනවා හරි answer කරන්න මම කියලා එතකොට ඇත්තටම වෙන වැඩේ තමයි අපිට මේ flow එකේ අපි යා කියාගෙන යන flow එක කැඩෙන එක තමයි වෙන්නේ प्रश्न मैडम डॉक्टर्स एक नर्स के नेक्स्ट समय गोड़ा के लावा तो बैठे नहीं ये तो कुछ या अरे पहले हाय तो लेता ये उपकोट में काउंसलिंग का कराने होना नहीं तो सेम टाइम समय दी रही वाली ये तो जब वेनस कराने वही वाली के लिए मतलब दिखते ना वेनस कराने वही ले भी वाली बार है वेनस कराने होने मुकदमा आते तो मैं के तमाम यहाँ पर तेरे लुक में चैलेंज का ඒ නිසා තමයි මම දැන් අර මොකක්ද එකක් ඔලුවට තියාගෙනා වගේ කියන්නේ මොකද කාටත් මේ කවුන්සලින් වල තියෙන බැරරුම්කම තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒක සිම්පල් කරලා සිම්ප්ලි තමයි දාලා තියන්නේ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒකට දැන් කාගේවත් ප්‍රශ්න කාටවත් ඇහෙන්න බෑනේ. ඒව අතිශය පෞද්ගලිකයි. ඒව හොඳ නැහැ. මොකද දැන් එහෙම නැති වුණොත් ක්ලයන්ට් ඕපන් වෙන්නේ නැහැ. මිනිස්සු අසින්ද ගත්තන් පස්සේ. දෙවෙනි එක තමයි කමක් නැහැ ගෲප් කවුන්සලින් කරන්න පුළුවන් ගෲප් කවුන්සලින් කරන්න පුළුවන් සේම් ගෲප් එකකට එතකොට ඒ ගෲප් එක කැමති වෙන්න ඕනේ ගෲප් කවුන්සලින් කරන්න දැන් අපි කියමු අපි ගත්තොත් දැන් ඇඩික්ස් අපි කන්දකාඩු එහෙම ගත්තොත් එහෙම යස් මොකද එකම જાතිය එකම වගේ ප්‍රශ්න තියෙන නිසා අපි ඒගොල්ලන්ට එකටි විදියට ඇඩ්‍රස් කරන්න පුළුවන් මේක නම් වහාම නම් වෙනස් කරන්න ඕනේ මොකද ඒක හරිම පව් මොකද මේ ප්‍රයිවට් හොස්පිටල් වලට ප්‍රයිවට් කවුන්සලින් යන්නේ සල්ලි තියෙන මිනිස්සුනේ ඉතින් එතකොට විශේෂයෙන්ම අපේ සල්ලි අපි මේ සල්ලි ටිකක් ආඩු පාඩු තියන අයට එහෙම අපි සලකන්න හොඳ නැහැ ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ ආත්ම අභිමානය ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පෞරුෂය ඒව ඔක්කොම තියෙනවානේ ඉතින් ඒගොල්ලෝ හිතවත ප්‍රශ්න හදාගන්නෙත් නැහනේ මිනිස්සු අපි හැමෝම කැමති ඉන්නේ ප්‍රශ්න නැතුව ඉන්නනේ ඉතින් එතකොට ඇත්තටම අපි ඒගොල්ලන්ව පහල දාන්න නම් හොඳ නැහැ ඒ නිසා මේ අර අපි බලමු මොකද මේ මේ තව ටික දවසක් ගියාම අපිට ඇත්තටම හැම හොස්පිටල් එකකටම සර්කියුල් එකක් යවන්න පුළුවන් වෙයි මනෝපදේශනය කළ යුත්තේ කොහොමද කියලා තාම මේක ඉට්ස් ඔන් ප්‍රොසෙස් තාම අපි ඒක හතන ගමන් ඉන්නේ හරිද ප්‍රසාදි හරි ඕකේ තා මොනාරේ තියෙනවද ප්‍රශ්න උගලන්ට
නෑ ප්‍රශ්න නැත මිස් ඇහෙනවද ඇහෙනවා කියන්න මිස් දැන් මේ ඒකපාර්ශ්වීය නොවන අවස්ථාවලදී දැන් අපි කියමු උදාහරණයකට දැන් අර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙකුට නම් අපිට පුළුවන් මේ මෙහෙම කරන්න කියලා කියන්නේ යා එක පුද්ගලයෙක්නේ දැන් ඉස්සෙල්ලා දැන් අර මිස් කීප විදිහට අර නැන්දාමාගලී ඊළඟේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපි කිමු උදාහරණයකට දැන් අර ලේලි ඇවිල්ලා දැන් මේ යා කිමුකෝ හොරෙන් මේ විදිහට සම්බන්ධ වුණා කියලා ඒ කියන්නේ මේ අපෙන් මේ 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 රාජකාරී මටුවව ඇහෙන්නේ නැතුව ගියා පුතේක පාට කරගන්න ආවියා හොරෙන් ඒතුළු නමුත් දැන් අපිට අර ඒකපාර්ශ්වීය මෙයාගේ අර නිගමනයකට යන්න මට ඔයාව කැඩෙනවා දිල්ෂා බ්‍රේක් වෙවි තමයි ඇහෙන්නේ ඔයාව මට මට තේරෙන එක තමයි ඒකපාර්ශ්වීය විසඳුමකට එන්න බෑ කියන එක මම ඇහෙනවද දිල්ෂාන්ට දිශාන්ව මට ඇහෙන්නේ නැතුව බ්‍රේක් වෙනවා හිටපො. ලයින් එකේ මොකක් හරි ප්‍රොබ්ලම් එකක් තියෙන්නේ පුතේ. මට දැනෙන විදිහට ඔය ඇහුවේ. ඔව්. ඇත්තටම මෙහෙමයි. එතකොට අපිට ඒකපාර්ශ්විකව විසඳුමක් දෙන්න බෑ තමයි. නමුත් නැන්දම්මව ගෙන්න ගන්නත් බැරි නා. හරි. එතකොට අපි කරන්න ඕන දේ තමයි හැමතිස්සෙම ප්‍රශ්නක දෙපැත්තක් තියෙනවනේ සමහර ලාට ගොඩාක්ම ක්‍රිටිකල් වෙන්න පුළුවන් මොකද නැන්දම්මෙක් කියලා කියන්නේ හැම වෙලාවකම තමන්ගේ පුතා වෙනුවෙන් හෝ පුතා වෙනුවෙන් පුතාව අයිති කරගෙන ඉන්න කෙනෙක්නේ ඉතින් එතකොට අර එක්කෙනාගෙන් ප්‍රශ්නේ අහලා ඒකපාර්ශ්වී විසඳුමකට එන්න අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා ඔයගලන්ට එහෙම නැති වෙන්නේ නැහැ මොකද අපිට අපිට කියන්න බෑ එහෙනම් ඔය නන්දමෝත් එක්කන් එන්න කියලා ඒක ඉම්පොසිබල් නේ ඉතින් ඒක නිසා එතකොට ඇත්තටම ඔයගලන්ට මේ කරන්නේ කොහොමද කියන එකේ කතන්දරයේ සිද්ධ වෙන්නේ අර මම ඔයගලන්ට විවාහ උපදේශනය කියන එක සහ පූර්ව විවාහ උපදේශනය කියන මාතෘකාව උගන්වනවා ඒ උගන්වනවාම ඔයගලන්ට තේරෙයි ආ ප්‍රශ්න අවම කරගෙන කොහොමද ජීවත් වෙන්න ඕනේ කියලා ඉතින් ගොඩක් වෙලාවට අර අම්මා වයසට ගිහින් ඉන්න නිසා නැන්දම්මා වයසට ගිහින් ඉන්න නිසා නැන්දම්මගේ මානසික මට්ටම තේරුම් ගැනීම කියන එක තමයි අපිට කරලා දෙන්න වෙන්නේ අපේ ක්ලයන්ට්. ඇයි යා එහෙම කරන්නේ? එතකොට ඇයි යාට එයාගේ ඇති මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ? ඒ නිසා ඔයා කොහොමද ටැක්ෆුල් වෙලා ඔයා කොහොමද මහත්තයා එක්ක සහ නැන්දම්මත් එක්කලා ඔයා ඉන්න ඕන කොහොමද කියන ක්‍රමවේදේ අඩපාඩුකම් ටික තමයි අපිට හදන්න වෙන්නේ. ඉතින් එතකොට ඕක ගොඩක් වෙලාවට මම වැඩියෙන් කතා කරනවා මේ පූර්ව විවාහ උපදේශනයේ සහ විවාහ උපදේශනයේ කියන මාතෘකාව ඔයගලන්ට උපදේශන වර්ග උගන්වන්නේ උගන්වනවා. එතෙන්දී ඔව් ගොඩක් වෙලාවට එහෙම වගේ ප්‍රශ්න වෙනවා අපිට. ඒක ඒක පාර්ශ්විකව අර තමන්ගේ හිත හදාගෙන තමන් කොහොමද ඒකට ඇඩ්ජස්ට් වෙලා තමන් කොහොමද වෙනස් වෙන්න ඕනේ තමන් මේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ඉන්නේ කොහොමද කියන එක තමයි අපිට ක්ලයන්ට් එක වැඩ කරගන්න වෙන්නේ. එතකොට ඒ ප්‍රශ්නේ මම කොහොමද හැන්ඩල් කරගන්නේ මට ප්‍රශ්නයක් වෙන්නේ නැති විදිහට ලොකු ප්‍රශ්න වෙන්න පුළුවන් බරපතල ප්‍රශ්න වෙන්න පුළුවන් හැබැයි ඒකත් කොහොමද අපි කොහොමද මේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් නොකරගෙන ඉන්නේ කියන එක එක තමයි අපේ ක්ලයන්ට් එක වැඩ කරන්න වෙන්නේ සමහර ක්ලයන්ට් 100ක් අසාධාරණ වෙනවා වෙන්න පුළුවන් ඒ කොහොමවත් ඒක ඔබේ හැකියාව විය යුතුයි කොහොමද අනිත් පැත්තට ක්ලයන්ට්ව හදාගන්නේ කියන එක යාගේ ওই විදිහට හිතන්න තු මේ විදිහට හිතලා ඉන්න පුළුවන් කියන තැනට එන්න පුළුවන්. ඒ එතෙන්දී ගොඩක් වෙලාවට ඔය රිලිජියස් කවුන්සලින් ඔය පැත්ත එහෙම අපි පාවිච්චි කරන ඒ වගේ වෙලාවල්. හරි. තව තියෙනවද ප්‍රශ්න? මම ඔන්ලයින් කවුන්සලින් කරන්න පුළුවන්? පුළුවන්. Thank you. ඔන්ලයින් කවුන්සලින් කරන්න පුළුවන් ගොඩක් වෙලාවට දැන් අර ඒ කාලේ කරන්න උනේම ඔන්ලයින් කවුන්සලින් නේ. ඔයගලන්ට පේනවා නම් ක්ලයන්ට්ව it can be WhatsApp, it can be මොකක් හරි පේන ඉස්සරහක ඉන්නවා නම් ක්ලයන්ට් එක කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. රයිට් තාත් මොන හරි තියෙනවද ප්‍රශ්න?
ओके मट पेने तब प्रश्न ने मामा पटांग दुहाय हाथलिस पहाट दहाय हाथलिस पहाट एवनंदें अभी अद दावस नवत्तम ईलंग सत्य ओगुलांट निवाडु अवरुदु निवाडु इत पसे सत्य तमा अभी ओगुलांग हम पेन लबन सत्य ओगुलांट निवाडु ग्रूप एकट मैसेज एकक दाई एतकोट ඉලංග සති ඊට පස්සේ සෙමිනාස් වගේක් තියෙනවා අපි ඒවා බලමු ඊට පස්සේ හිමිට අනේනේ එහෙනම් වෙන මං හිතන ප්‍රශ්න නැහැ හැමෝටම පරිස්සමෙන් ඉන්න පොකට් එකේ තියෙන සල්ලි unnecessary වේදන් කරන්න යන්න එපා අලුත් අවුරුද්දක් කියලා ආවම වාදයේ කියන එක මිනිමැලිසම් කියන එක ප්‍රැක්ටිස් කරන්න ඕනම කාලයක් මේක රයිට් ඒ නිසා මේ एक तमंगे देवाल अड्डा प्रश्न अग्न है तमंगे साधुटे सतुटेद अतम साली नती नाटक साधिटी का पारशंकर जीवित बीच लसन अवरुद्ध करगा मे अवरुद्ध तमंगे लसन वर्चन कथा कर තමන්ට පුළුවන් නම් උපරිම උදව් කරලා නේ තමන්ගේ ශ්‍රමයෙන් පුද්ගලයන්ව සතුටු කරලා ගෙදර සුද්ධ කරලා ලස්සන කරලා රයිට් එමට සල්ලි ඕනේ නැහැ ඒ නිසා හැම වෙලාවෙම අර තමුන්ට ප්‍රශ්නයක් හැදෙන්නේ නැති විදිහට මේ අවුරුද්ද අලුත් අවුරුද්ද පටන් ගන්න සහ අලුත් අවුරුද්ද ගත කරන්න ඕගලන්ට හැමෝටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සුබ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා කරනවා එහෙනම් මම ගිහිල්ලා එන්න मैसेज था ना इधर राइट हरी है ना मांगी है ना